ඕනෑම වෙලාවක හරිදේ වැරදිදේ කියන කතා කරන බුදු බලත් මම සූදානම් කියන්නේ මම කියලා දෙනවා. හොඳයි. එක මේසයක බුදු බල සේනා සංවිධානයත් සමග යම් වැඩසටහනක් අපි සංවිධානය කළොත් ඔබතුමාට හැකියාවක් තියෙනවා දැසලා පෙනී සිටින්න. මම ඒක දිගටම දැන් මාස 3ක් තිස්සේ මගේ මාධ්‍ය හමුවේ මම කියනවා මම ඕන වෙලාවක ඕන කෙනෙක් එක්ක විවාද කරන්න අසත්සාලි සූදානම් කියන එක කියනවා. සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාට හතරෙනි තට්ටුව සමගින් අද දවසේදීත් එකතු වෙන්නේ ඔබ දුටුවා කුමක්ද ගියේ සතිය සිදු වුණු කාරණාව කියලා බුදුබල සේනා සංවිධානය සමග විවෘත සංවාදයකට අසද්සාලි මහත්මයා කැමැත්ත පළ කරා. ඒ නිසාම අද දවසේදී මේ පාර්ශ්ව දෙකම මේ වන විට අපේ මැදිරියට පැමිණ තිබෙනවා. අපි සූදානම් සාකච්ඡාව විවෘතව සාකච්ඡා කරන්නට විවෘතව ආරම්භ කරන්නට. ඒ අනුව මේ වන විට බොදුබල සේනා සංවිධානයත් ඒ වගේම අසද්සාලි මහත්මයාත් මේ සාකච්ඡාව සඳහා සූදානම්. මා මුලින්ම බොදුබල සේනා සංවිධානයේ විධායක කමිටු සාමාජික කතිකාචාර්ය දිලන්ත විතානගේ මහත්මයාව බොම ගෞරවයෙන් පිළිගන්නවා. අයවන ඔබතුමාට. ඒත් එක්කම අද දවසේදී ගිය සතියේ වැඩසටහනේ දිගහැරුමක් තවත් දිගුවක් වශයෙන් තමයි මේක යන්නේ. කොහොමද අපි සති දෙකක් මේ පිළිබඳව සාකච්ඡා කරා බුදුබල සංවිධානයට අපි අවස්ථාව ලබා දුන්නා. ඉන් අනතුරු අපි මුස්ලිම් ජනනායකයෙක් සමග මේ ප්‍රශ්නය පිළිබඳව අපි සාකච්ඡා කරා. මේ අනුව එකම මේසය මත මේ අදහස් දෙකම දිගහැරීමට තමයි අද දවසේදී අපි සූදානම් වන්නේ. ඒ නිසා ඒ සඳහා අපි ආරාධනා කරේ සුපුරුදු පරිදි මුස්ලිම් දෙමළ ජාතික සන්ධානයේ නායක ආසාද් සාලි මන්ත්‍රීතුමාට. අයිබෝන ඔබතුමාට. අයිබෝන. හොඳයි. කාරණාව පැහැදිලි. මට අමුතුවෙන් සාකච්ඡාව පිළිබඳව යම් අදහසක් ඔබතුමන් දෙදාට දෙන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් ආදරණීය ප්‍රේක්ෂකයන්ට මම යම් එක් කාරණාවක් මතක් කරනවා. මෙය හුදෙක්ම මත විඝට්ටනයක් විදිහට මා නම් කරන්න සූදානම් නැහැ. මෙය හුදෙක්ම මේ තිබෙනව ප්‍රශ්න ටිකක්, මේක තිබෙනව ගැටලු ටිකක් निराකරණය කර ගැනීම සඳහා අවශ්‍ය කරන මාධ්‍ය දායකත්වයේ සපයන්නේ. ඒ නිසා මා එයත් ඔබට මතක් කරමින් ඊළඟ කරම ඔබ දෙපළගෙන් බොහොම ගෞරවයෙන් ඉල්ලනවා. තමන් ප්‍රකාශ කරන කරුණු පිළිබඳව සම්පූර්ණ 100% වගකීම තමන් සතු කරගත යුතුයි. තමන් මේ පිළිබඳව වගකීම යුතුයි. සහ මම ඉතාමත් ගෞරවයෙන් ඉල්ලනවා ව්‍යාපාරික ආයතනවල වේවා පුද්ගලයන් ගෙනව පාවිච්චි කරන්න එපා කියන ඒල්ලිම අපි ඉල්ලනවා. මොකද අපේ තිබෙන නීති රීති පද්ධතියත් එක. හොඳයි, අපි සාකච්ඡාව ආරම්භ කරනවා. මා විශේෂයෙන්ම අවධානය යොමු කරනවා මේ දිනවලදී දැවැන්ත විදිහට ප්‍රශ්නය මතුවලා තිබෙනව ප්‍රධාන කාරණා දෙකක් පිළිබඳව. එකක් මේ හලල් සහතිකයේ හලල් ලකුණ, ඒ පිළිබඳව. දෙවනි කාරණාව මේ අන්තවාදී කල්ලිය, මුස්ලිම් අන්තවාදී වෙන්න පුළුවන්, සිංහල අන්තවාදී වෙන්න පුළුවන්. එවැනි කාරණා මතුවෙන්නේ දෙපැත්තෙන්. ඒ නිසා මෙන්න මේ කාරණා දෙක බොහොම පැහැදිලිව සාකච්ඡා කරන්න අපි සූදානම් වෙ තිබෙන්නේ. හොඳයි, මා මුලින්ම දිලන්ත මහත්මයාගෙන් මේ කාරණාව සඳහා එකතු වෙන්නේ. මට පැහැදිලි කරලා දෙන්න. අපි මුලින්ම හලාල් ප්‍රශ්නේ මම වැඩි පටන් ගන්නෙ. හලාල් සහතිකය වර්ධනය කරන්න කියලා අවසානයේදී මහරගම රැස්වීමේදී මහරගම එකතු ප්‍රකාශනයේදී ඔබතුමන්ලා තීරණයක් ගන්නවා. අසද්සාලි මන්ත්‍රීතුමා ඒ පිළිබඳව කියලා තිබ්බා මේ අන්තවාදයට තල්ලු කරන්නයි මේ හදන්නේ කියලා. මේ ප්‍රකාශයතුමාගේ ප්‍රකාශද පත්‍රවලත් සඳහන් වී තිබුණා. ඇයි මේ තීරණයට එළඹ වෙන්නේ? ඔව්. අත වශයෙන්ම අපි පැහැදිලි කරන්න අවශ්‍යයි ඇයි බුදුබල සේනා සංවිධානය නිර්මාණය වෙන්නේ කියලා. මේ රටේ අවුරුදු 500ක් විතර මේ රට විදේශ ආක්‍රමණවලට ලක් වෙලා, ඒ වගේම විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය පාලනයේ යුගයේදී මේ රටේ පාලනය කරන ඒගොල්ලෝ පාවිච්චි කරේ බෙදා පාලනය කිරීම කියන න්‍යාය. ඒතර යනුව මේ රටේ ප්‍රධාන ජන කොටස වෙච්ච සිංහල පිරිස බෞද්ධයින් බෙදලා වෙන් කරන ඕන් කටයුතු කරා. ඔවුන් මේ රටට නිදහස දීලා අතහැරලා ගියාට පස්සේ ඒ අය හදපු ව්‍යුහයන්, නීති පද්ධති, අධ්‍යාපනය මේ සියල්ල මේ රටේ මේ විදිහට පැවතුනා. ඒ තුළ අපේ පාලකයන්ට අදත් සිද්ධ වෙලා තියෙන කාරණයක් තමයි ඒ පැවතින ක්‍රමෙම ගෙන යන්න සිද්ධ වීම. මේ අනුව සිංහල බෞද්ධයෝ බෙදිලා ශක්තිමත් වෙලා ඉන්නවා. එතකොට යම්කිසි රටක 70%ක් ඉන්න පිරිස බෙදිලා නම්, ඒ අය බෙදිලා නම්, ඒ අය ශක්තිමත් නැත්තම් ඒ රට කවදාවත් දියුණු වෙන්න බෑ. ඒ නිසා තමයි බොදුබල සේනා සංවිධානයේ පැහැදිලිව සිංහල බෞද්ධයන් මූලිකව එක්සත් කරන්නටත්, ඒ රකවරණ යටතේ අනිකුත් සියලු ජනවර්ගවලට හොඳින් ජීවත් වෙන්නත් පරිසරයක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය පදනම දැම්මේ. මෙහෙම දාද්දී මම පැහැදිලිව කියන්නට උනේ බොදුබල සේනා සංවිධානය ගැන විවිධ අය විවිධ මත කරකවල කරන්න පුළුවන්. මම කැමති ඔබතුමාට මේ පොතක් පිරිනමන්න කියවලා බලන්න. බොදුබල සේනා සංවිධානයේ පැහැදිලිව කරුණු අරමුණු 12ක් ඔස්සේ පැහැදිලිව ක්‍රියාත්මක වන ආයතන. මෙතෙන් එක කාරණයක් තියෙනවා. සිංහල බෞද්ධයනට හානිවන විරුද්ධව වැඩ කරන යම්කිසි බලවේග තියෙනවා නම් ඒකට විරුද්ධව අපි කටයුතු කරනවා කියන එක. ඒ අනුව අපි හලාල් පිළිබඳව පැහැදිලිව අපි මුස්ලිම් ජනතාවට කියන්නට ඕනේ. ඒ වගේම සිංහල බෞද්ධ ජනතාවට, අනිකුත් ජනතාවට කියන්නට මේ
තියෙන ගැටුම මතවාදී ගැටුමක් පමණක් විය යුතුයි. මේ නිසා සිංහලයේ හෝ බෞද්ධයෝ හෝ අනිකුත් ජාතීන් කිසිම කෙනෙක් කලබල වෙන්නට හෝ හිතේ චකිතයක් ඇති කරන්න අවශ්‍යතාවයක් නැහැ බුදු බල සේනා සංවිධානයේ සම්බන්ධයෙන්. අපි පැහැදිලිව කියනවා මේ අපි පතු කරේ මුස්ලිම් විරෝධයක් නොවේ. මේ හලාල් විරෝධයක් නෙවේ. අපි පතු කළේ හලාල් සහතිකය පිළිබඳ විරෝධයක්. අපි පළවෙනි දවසේ හලාල් විරෝධය පිළිබඳ කරුණු ඉදිරිපත් කරපු ඒ නොවැම්බර් මාසේ 19 වෙනිදා රැස්වීමේදී අපේ ගලුගඩත් ඥානසාර ස්වාමීන් වහන්සේ පැහැදිලි කළා මුස්ලිම් වරුන්ට මේ රටේ හලාල් ආහාර ගැනීමට තියෙන අයිතිය අපි ගරු කරනවා. ඒ වගේම වෙළඳ කඩුවේ සඳහා මේක පාවිච්චි කිරීම ගැනත් අපිට ප්‍රශ්නයක් නැහැ විදේශ රැකියාව වෙළඳ පොර සඳහා. නමුත් අපිට එකක් ගැටලුවක් තියෙනවා. මොකද අද ලොකු මතයක් ගොඩනගලා තියෙනවා මේ හලාල් ෆුඩ් වලට ලොකු ඉල්ලීමක් තියෙනවා කියලා. කොහෙද ඉල්ලීම තියෙන්නේ? ලෝක ජනගහනය බිලියන 7ක්. ඒ කියන්නේ මිලියන 7000ක්. ලංකාවේ ජනගහනය මිලියන 20යි. එතකොට ලංකාවේ පුළුවන්ද මිලියන 7000කට කෑම හදන්න බෑ. ඊළඟ කාරණේ තමයි ඔය මිලියන 7000න් මුස්ලිම් ප්‍රජාව ලෝකේ ඉන්නේ මිලියන 1.3 ගාණක්. ඒ කොහොමද මම කියන්න උත්සාහ ගන්නේ ලෝකේ වැඩිපුර තියෙන්නේ හලාල් භාණ්ඩ සඳහා උල්ලමක් නෙමෙයි හලාල් නොවන භාණ්ඩ සඳහා උල්ලමක්. එතකොට මම මෙතනදී පැහැදිලිව කියන අපි විරුද්ධ වුණේ අපේ ගෞරවනීය සමිඳාංශල විරුද්ධ වුණේ අපේ හිතවත් මුස්ලිම් සහෝදරවරුන්ගේ මුස්ලිම් ආගමික අයිතියක් පිළිබඳව හෝ ඒ වගේම හලාල් ආහාර ගැනීම සඳහා ඔවුන්ගේ තියෙන ආගමික නිදහස පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි හලාල් සහතිකයේ හරහා ජමයිතුල්ලා උලම සංවිධානය මේ රටේ යම්කිසි ආකාරයකින් පිළිකාවක් වගේ පතුරවලා ගිය ඒ තුල සිංහල බෞද්ධ ජනතාවට බලපෑමක් ඇති කරපු කාරණයක් සම්බන්ධයෙන් බෞද්ධ ජනතාව දැනුවත් කරන්නට අපි කවදාවත් මුස්ලිම් වරුන්ට හලාල් කන්න එපා කියලාවත් එහෙම කිසිම දෙයක් කියන්නේ නැහැ පැහැදිලිව කියලා තියෙන්නේ මහරගමදිත් කිව්වා ඊට ඉස්සලත් කිව්වා හෙටත් කියනවා අනාගතෙත් කියනවා මේ රටේ සිංහල බෞද්ධ ජනතාව හලාල් කන්න එපා මට ලොකු චකිතයක් ඇති වුණා මම මේ මුස්ලිම් ප්‍රශ්නේ ගැන කතා කරනකොට මම මගේ පාසල එක පන්තිවල අල්ල පන්තියේ හිටපු මිත්‍රයෙක් අසස්සාලි මාත්ම ඩීසනායක විද්‍යාලේ අපේ පාසල හැදුවේ තමාට පෙර රට කියලා අපි ඒ කටයුත්තේ ඉන්නවා එතකොට මේ තමාට පෙර රට කියන කටයුත්තේ වැඩ කරන අපිට මම හිතන්නේ මුස්ලිම් සිංහල දෙමළ මේ ඔක්කොත්ම වැඩ කරන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ මේ ළඟදී දැන් මේ හලාල් ප්‍රශ්නේ ඇති වෙච්ච එක මම මගේ මුස්ලිම් මිත්‍රවන්ට කතා කරලා ඉතින් මේක හරියන්නේ නැහැ අපි සාකච්ඡාවක් කරමු කියලා අපි කොරයි සාකච්ඡාවක් කරමු කිසි ප්‍රශ්නයක් නැහැ හලාල් පටන් ගත්ත ජමේතුල්ලා උලම සංවිධානය මේ රටේ කිසිම ජනතා මතවාදයක් ගොඩනගන්නේ නැතුව සෝෂල් මාකටිං කියන්නේ කිසි දෙයක් කරන්නේ නැතුව අදත් ජමේතුල්ලා උලම වෙබ්සයිට් එකට ගිහලා බලන්න මොන භාෂාවෙන්ද තියෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් විතරයි ඒගොල්ලන්ගේ ප්‍රධාන සේවල් සියල්ල තියෙන්නේ හලාල් සහතිකය දෙන www.halal.acju.net ගිහලා බලන්න ඉංග්‍රීසි භාෂාව මේ ඔක්කොම තියෙන්නේ ඒගොල්ලන්ට මේ රටේ මුස්ලිම් වරු ගන්න තමයි ලංකාවේ මුස්ලිම් වරු දෙකක් ඉන්නවා සිංහල මුස්ලිම් භක්තිකේ ඒ වගේම දෙමළ කතා කරන මුස්ලිම් භක්තිකයන්. ඒතර මේ අයට මේ ගැන දැනුවත් කරන ඔච්චර උනන්දුවක් තියෙනවා නะ. කරුණාකරලා මම ඉල්ලීමක් කරන අනුගාඩ අපි නිසා බුදු බල සේනා නිසාවත් මේක මේ ජමිතුලා උලම සංවිධානයේට සිංහලිනු දෙමළිනු මේ ජනතාවට කියන්නේ. කිසිම ජනතාවට මේක කියන්නේ නැතුව යටින් වක්‍රව මේක පිළිකාවක් වගේ. මේ සිංහල බෞද්ධ සමාජය තුළ මේ මුස්ලිම් සමාජය තුළ මේක පතුරවන්න උත්සාහ කරනවා. ඔබ මෙහි අරමුණ මොකක් විදිහට අඳුනගෙන තියෙන්නේ? බොදු බල සේනා සංවිධානය. අපි පැහැදිලිව හඳුනාගෙන තියෙන්නේ මුස්ලිම් අන්තවාදය ප්‍රචලිත කරන්න ලෝකේ පුරා ක්‍රියාත්මක වන වහාබි ඒ වගේම සලාෆි කියන මතවාදයන් ඔස්සේ නිර්මාණය වූ කාරණයක් හිටලා අපි මේක දකින්නේ. මෙන්න පැහැදිලි කියන්න ඕනේ. ඉතින් මේ අපේ මුස්ලිම් මිත්‍රවරු කිව්වා මේ ගැන අපිට කතා කරන්න ඕනේ කියලා මම කොහේ හරි කතා කරමු. යන එක දවසක ඇවිල්ලා මාත් එක්ක මුත්‍රෙක් කතා කරා. ඊළඟ දවසේ දෙවෙනි සාකච්ඡාවට උන් ආරාධනා කරා මට ප්‍රසිද්ධ ෆාස්ට් ෆුඩ් රෙස්ටුරන්ට් එකට. මම ගියා. ගියාම ඒ රෙස්ටුරන්ට් එකේ නම නෙමෙයි තිබ්බේ. පැහැදිලිව අර වීදුරු දොරට ජමේතුල්ලා උලම හලාල් අරාබි වචන ටික. මට චකිතයක් ඇතිවෙනවා මේක උකට දැන්නේ මේ කියලා. අද ඒ ආයතනය ඒක ඉවත් කරගෙන තියෙනවා. මේ බලන්න මොකද්ද මේ තියෙන්නේ මේ රටේ කඩේකට ගියාම සිංහල බෞද්ධයින්ට කඩවල බෝඩ් ගහලා තියෙන්නේ ඇතුල් වෙන දොරේ පැත්තක නෙමෙයි මම ලෝක රටවල් 50කට විතර තියෙනවා පව් මේ ඉතාවත් මෑතකදී මේ රටවල් හැම රටකම හලාල් යම් කිසි පාට හලාල් මස් තියෙනවා හලාල් වලට වෙනම කෝනස් තියෙනවා හලාල් ෂොප්ස් තියෙනවා නමුත් මේ රටේ ජමේතුල්ලා උලම සංවිධානයම කියනවා 183ක් සිංහල අය තමයි මේ සාතික අරගෙන තියෙන්නේ කියලා ඒ ඒ ඒ සිංහලුන්ට හලාල් අකප පැහැදිලිව අපිට අවශ්‍යතාවයක් නැහැ වෙනත් ආගමකට අනුව සකස් කරන ලද ආහාර පාන කණ්ඩ දෙවෙනි කාරණේ අපිට අකපයි කියලා ප්‍රශ්නයක් මොකද අපිට අවශ්‍යතාවයක් නැහැ කියලා සඳහන් කරේ කවුද මේ අපි ජනතාවගෙන් මතුවෙච්ච දෙයක් නෙවෙයි බොදු බල සේනා සංවිධානයේ අවශ්‍යතාවයක් කවදාවත්
ඔබ පිළිගන්නට ඕනේ බුදුබල සේනා සංවිධානයට මේ තාමත් කෙටි කාලෙකදී මේ රටේ මතවාදයක් පළ කරන්න බෑ. මේ මේ විදිහට සමස්ත ජනතාව මේ පිළිබඳ උනන්දුවක් ඇති වෙන්නේ ජනතාව තුළ මේ මතවාදයක් තියෙන නිසා. පැහැදිලිව එහෙනම් ඔබතුමාලට පුළුවන් නේ ඕනේ මතවාදයක් මේ යම්කි සංවිධානයකට මතවාදයක් කරන්න ඕන නම් විනාඩි ගානකින් පැය ගානකින් මේක මතවාදයක් එහෙම හදන්න බෑ සමාජික මතවාදයක්. මතවාදයක් හදන්න නම් ඒ මතවාදයට ගැළපෙන ජනතාවක් ඒ රටේ සිටිය යුතු එක පිළිගන්න ජනතාවක්. මේක ජනතාව තුළින් ආපු කාරණයක්. අපි හැම අවස්ථාවකදීම බුද්ධ බාරක වටලන්නගේ මිනිස්සු කතා කරපොකින්ද. අපි ජාතික කොඩිය වටලන්නගේ මිනිස්සු කතා කරන හැම වෙලාවෙම ජනතා අවශ්‍යතාවයන් වෙනුවෙන් තමයි අපි පිළිසි සිටියේ. එතන මම කියන්න උත්සාහ ගන්නේ පැහැදිලිව හලාල් කියන දේ බුදුහාමුදුරුවන්ට පිරිනැවීමට අපි විරුද්ධයි. මොකද මෙතනද කියන්න පුළුවන් මේ හලාල් මස් කන කියලා නෑ. සාමාන්‍යයෙන් ලෝකෙ තිබ්බේ හලාල් මස් ප්‍රශ්නයක් තිබ්බේ. මස් අපි ඒක ඒගොල්ලෝ බොතුමාලගේ ආගමික නිදහස. නමුත් අපිට තියෙන ප්‍රශ්න තමයි මේකේ වතුර බෝතලේ දක්වා හලාල් කරන පරිසරයක් ගිහිල්ලා යෝගට් එකක් කන්න බෑද ලංකාවේ හලාල්. ඒකතකොට කියන්න පුළුවන් පැහැදිලිව සිංහල ව්‍යාපාරිකන මේක කළේ අපි වලින් දුන්නේ නැහැ කියලා. නමුත් අපිට ඒකට උත්තර තියෙන ළඟදී සිංහල ව්‍යාපාරිකයකට පිළිතුරු දෙයි. අපි මෙතන පැහැදිලි කරන්නේ අවසාන විනාඩිය. පැහැදිලි කරන්නේ පැහැදිලිව මුස්ලිම් අන්තවාදයක් පිළිබඳව අපි කතා කරා. මුස්ලිම් වරුන්ට පිළිබඳව අපිට කිසිම ගැටලුවක් නැහැ. මුස්ලිම් වරුත් එක්ක හොඳින් ජීවත් වෙනවා. අපි ඉදිරියට ජීවත් විය යුතුයි. මේ රටේ යවන්ත යුද්ධයක් ඇතික නොකළ යුතුයි. කලබල ඇති නොකර යුතුයි. නමුත් පැහැදිලිව බෞද්ධයින් හලාල් කන්න ඕනේ නැහැ. හලාල් වර්ජනය කළ යුතුයි. ඒ වගේම මේ සාහිතිකය තුළ සිද්ධ වෙන ක්‍රියාදාමය තුළ අහිංසක මුස්ලිම් වරුන්ට පවා ඇති වෙන්න පුළුවන් බලපෑම අන්තවාදී අපි නතර කළ යුතුයි. හොඳයි පැහැදිලි. ඒ තමයි මේ හලාල් ප්‍රශ්නය පිළිබඳ බොදුබල සේනා සංවිධානයේ අර්ථකථනයේ විශේෂයෙන්ම අපි කාරණා කීපයක් සාකච්ඡා කරනවා කියලා මම ඔබට මුලින්ම සාකච්ඡා දැනුම් දුන්නා. අසත් ජාලි මන්ත්‍රීතුමනි මම ඔබතුමාට යොමුවන්නේ. මෙතුමා පැහැදිලිවලා කියනවා මේක සිංහලයන්ට අවශ්‍ය නැහැ. වෙනත් ආගමකට කටියට අවශ්‍ය නැහැ. නමුත් මුස්ලිම් ආගමේ තිබෙන අවිධාස අනුව එය තබාගෙන. නමුත් අනිත් උදවියට මේක ඕනේ නැහැ කියන කාරණාව. ඔබතුමාගේ පිළිතුර කුමක්ද මේ සඳහා? ඇත්ත වශයෙන්ම එතුමා කතා කරපෙකින් පටන් ගත්තනම් අපි දෙදෙනාම ගිහිලා තියෙන්නේ DSN නැග විද්‍යාලයට. ඒ විද්‍යාලය තුල අපි ඇසුරුනේ සහ අපි ජීවත් වුනේ එක මවකගේ දරුවෝ වගේ. සිංහල වේවා, දෙමළ වේවා, මුස්ලිම් වේවා, බර්ග වේවා. ඒක නිර්මාණය කරපු නිර්මාතෘ තමයි RIT අලස් මහත්මයා. මේ රටේම ඉස්කෝල පද්ධතිය ගත්තාම එකම ඉස්කෝලක පන්සලක් පල්ලියක් කෝවිලක් චර්ච් එකක් තියෙන එක DSN විද්‍යාලය. ඒ සංකල්පෙන් හැදිලා වැඩිලා මගේ මිත්‍ර ලින්දයි උදේ ගම්මන්පිලට මොකද වුනේ කියන එක තමයි මගේ ප්‍රශ්නේ. එච්චර අපි මාංශ වෙලා ඒ උත්සාහය අද මේ ජාතිවාදී අන්තවාදී ලෙවල් එකට දැන් මේක යන්නේ ගැන මම කනගාටු වෙනවා මුලින්ම. දෙවෙනි එක තමයි මගේ මිත්‍රයා කිව්වා නිදාස අපි ලබා ගත්තයි කියලා. නිදාස අපි ලබා ගත්තා කියලා කියන්නේ මොකද්ද? සිංහලෙන් විතරද මේ නිදාස ලබා ගත්තේ? නෑ මං කියන්නේ. එතනදී මමත් කියන්න ඕනේ මේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් මේ රට බාර දෙනකොටත් දෙමළ නායකයන් ගාවටත් මුස්ලිම් නායකයන් වට ගිහිල්ලා නිකම් බාර දීලා යන්නේ මේ ප්‍රශ්නයක් ඇති කරලා යන්න ඕනේ කියන අදහසේ තියාම TV ජය මහත්මයා කියලා හම්බ වෙනවා. අම්බෙලා කියනවා මේ රටේ මුස්ලිම් ජනතාවට ප්‍රශ්නයක් තියෙනවා. අපි දන්නවා අපි මේ රට බාර දීලා යන්න ඉස්සර මේ රටේ මොනවද ඕගලන්ට ඕනේ කියලා ඉල්ලීම කරන්න මම ඒක දීලා යන්නම් කියලා මම එදත් ඔබතුමාට මම කිව්වා. තුමා මොකද කිව්වේ? අපේ සිංහල අයියලත් එක්ක අපි මේක බේරගන්න මේ රට තුල ප්‍රශ්නයක් ඇති කරලා ඕගලන් යන්න එපා. ඕගලන් රටේ නිදාස දීලා ඕගලන් යන්න ඉතුරුක අපි බලාගන්නම් කියලා තමයි. ඒ තරමට මිත්‍රශීලී ජාතියක් හැටියට අපි එදා ඉඳලා ජීවත් වුනේ. දැන් මෙතනදී උදේ ගම්මන්පිල මහත්මයා කියන 1915 මුස්ලිම් සිංහල කෝලාලය එමිනන්ට් කාටවත් උග නවත්තන්න බෑ කියලා ප්‍රකාශ කරනවා. එතකොට යුද්ධයක් ලෑස්තිය අපිට දිනේ දැන් ගිනි තියන්න විතරයි කියන එක තමයි ඔතනින් පැහැදිලි කරන්නේ. මම හැමදාම ඔබතුමත් එක්ක ඇවිල්ලා කතා කරුවට අපි අයියලා කියලා තමයි කතා කරන්නේ බෞද්ධ ජනතාවට. මං එමදාම කිව්වේ මේ රටේ 99.9 කියලා සිංහල හොඳ මිත්‍රශීලී ජනතාවක්. අපි එකට කනවා, එකට බොනවා, එකට ගමන් බිමන් යනවා, අපි එකට ජීවත් වෙන්නේ. අපිට ඡන්ද දින 50කට වැඩිය සිංහල මිනිසු මුස්ලිම්. අබුසාලි මාත්‍යා බලංගොඩෙන් පත් වෙන්නේ සිංහල ඡන්දවලින්. එම්.එච්. මොහොමඩ් මැතිතුමා පත් වෙන්නේ සිංහල ඡන්දවලින්. පෞද්ගල මැතිතුමා පත් වෙන්නේ සිංහල ඡන්දවලින්. අපි ඉල්ලන කොටත් අපිට 50කට වැඩිය සිංහල ඡන්ද මැදකොළඹෙන් හම්බ වෙනවා. මේ විදිහට මිත්‍රශීලීව අපි ජීවත් වෙලා තියෙනවා. මෙතනදී කිසිම ගැටලුවක් අදා ගන්න ඕමනාවක් නැහැ. දෙවෙනි එක
මේක මේ මේ අන්තවාදීන්ගේ වහාබීසා සලෆි ප්‍රශ්නේදී හලාල් කරණය කරනවා කියලා කියන්නේ. දැන් මට තේරෙන්නේ වහාබී එකයි සලෆි එකයි කොහොමද මේ හලාල් එකට එන්නේ කියලා. ඒක වෙනම දෙයක්. දැන් මම එදත් ඔබතුමාට ප්‍රකාශ කරුවා අන්තවාදී කියලා කියනකොට කාවද අපි ඩිෆයින් කරන්නේ? කොහොමද අන්තවාදීන් අපි ඩිෆයින් කරන්න කියන ප්‍රශ්නේ මම එදත් ඇහුවා. මම අදත් අහනවා. එහෙමනම් මම අහන්නේ මේක අන්තවාදී නෙවෙයිද? දැන් මේ වගේ වෙබ්සයිට් දාලා මුස්ලිම් ජනතාවට පොඩ්ඩක් නැවත ඒ ඡායාරූපය පෙන්නමු. බලන්න මුල් ඡායාරූපය. මුස්ලිම් උදවියගේ ආ ඉතාමත්ම වටිනා දේ තමයි කුර්ආනේ. මේ අල් කුර්ආනේ කාගේ කටට දීලා දිනවද කියලා බලන්න මට හරි මේ ඉරිකිතයි මේක බලන්න. දැන් ඔබට ඡායාරූපය පෙන්වන්න පුළුවන්. ඒ වගේ දැන් බලන්න මේ වෙබ්සයිට් 67ක් තියෙන වෙබ්සයිට් මුස්ලිම් ජාතියට විරුද්ධව. දැන් ඒ වගේම වෙබ්සයිට් තියෙනවද? මේකේ වැඩිපුරම අසත්‍යල්ලි තමයි. හරි? මම මා උහුරා කරලා දිනවා, හරක කරලා දිනවා, ගුණා කරලා දිනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. අපේ අපේ අයියලානේ. අපේ අයියලට හැම අයිතියක්ම තියෙනවා මල්ලි වෙනුවෙන් පොඩි පාරක් ගහන්න. මෙතනදී හලාල් සාතිකය සහ මේ මේ පින්තූරු වලටයි මේ වෙබ්සයිට් වලටයි කිසිම සම්බන්ධයක් නැහැ. හරි? දැන් මේ මෙතන කියන්නේ මොකද්ද? මේ හූරා මුස්ලිම් ජාතිය ළඟටවත් ගන්නේ නැති නිසානේ ඕක අරන් ටගල මූණ ගලවලා හොවා දානවා. හරි? දැන් මෙතනදී කියන්නේ දැන් හැම දෙමළ මිනිහියාම කොටියා, ඒ වගේම මුස්ලිමිනිය අන්තවාදීයරට පත් වෙනවා. මම කියන්නේ මේවා අද ආණ්ඩුවට පුළුවන් මේ වෙබ්සයිට් ටික නවත්තන්න. අපිට පුළුවන් මේවා කම්ප්ලේන්ට් කරලා නවත්තන්න. අපි මුකුත් කරන්න යන්නේ නැහැ. අපි මේ ටික ඔක්කොම ජනතාවට බාර කරනවා. සිංහල ජනතාව මේව දැක්කාම අපිට කතා කරලා කියනවා. මම මේව පෙන්නුවාම මගේ මිත්‍රයෝ මට කියනවා අපි අනේ අපි නෙවෙයි මේවලට මේ වෙන්නේ. අපි මේවලට මේ වෙන්නේ නැහැ. අපිට මේ ගැන කිසිම දෙයක් දන්නේ නැහැ කියලා. දැන් මේ මේ වෙබ්සයිට් මට පෙන්නගෙන මම යන්න පුළුවන්. හරියට තියෙනවා ෆොටෝස්. මේ බලන්න මක්කම. මක්කම උඩ අපි වඳින මක්කම උඩ බල්ලෙක්ව දාලා තියෙනවා. හරි. ඉතින් මේ වගේ මේ බලන්න මේක තමයි අනුරාධපුර පල්ලි පළවෙනි පල්ලිය ගිහිලා කඩලා සම්පූර්ණයෙන් ස්වාමීන් වහන්සේලා ඉන්නවා. මේකට රැකවරණය දෙනවා ආණ්ඩුවේ ශ්‍රී ලංකා පොලිසිය. මේ බලන්න. සම්පූර්ණයෙන් ශ්‍රී ලංකා පොලිසිය මේකෙදි නැදියත් වෙලා බලන් ඉන්නවා. කඩලා කුඩු පට්ටම් කරලා යන එක. ඒ වගේම දඹුල්ල පල්ලිය කඩන එකක් තියෙනවා. දැන් මෙතනදී අපි හාන්නේ හලාල් ක්‍රමයේ තමයි ප්‍රශ්නයක් නම් මුස්ලිම් වරුන්ත් එක්ක අපිට කතා කරන්න තිබුණා. ජමිතුල් උලමත් එක්ක කතා කරන්න තිබුණා. දැන් ස්වාමීන් වහන්සේ එදා ටීවී එකේ කියනවා මම දැක්ක 4100ක් බඩු වලට හලාල් සාතිකය දීලා කියනවා. ඒක සම්පූර්ණයෙන්ම බොරුවක්, මිත්‍යාවක්. හලාල් සාතිකය දීලා තියෙන්නේ 236කට බඩු 236කට තමයි හලාල් සාතිකය දීලා තියෙන්නේ. ඒක ડોකියුමන්ට්ස් ජමිතුල් උලමගේ තියෙනවා. දැන් මම ප්‍රකාශ කරලා තිබුණා පෙරේද මේ ස්වාමීන් වහන්සේලා මාර්ගම රැස්වීම කරන්නත් ඉස්සර ඒගොල්ලෝ මේ වගේ යෝජනා කරන්නත් ඉස්සර මගේ ප්‍රකාශනේ ඔබ පොඩ්ඩක් කියවුවොත් හොඳයි. ඒකේ මම පැහැදිලි ලෙස කියන්නේ හලාල් සාතිකය සියලුම මුස්ලිම් නොවන සංවිධානවලට දීලා තියෙන හලාල් සාතිකය ටික වහාම ජමිතුල් උලම වහාම එදාම සභාපතිතුමාට රිස්වි මුත්‍රා මම කතා කරා වහාම කැන්සල් කරන්න. අපිට කාටවත් හලාල් සාතිකයක් දෙන්න උවමනාවකුත් නැහැ. අපිට කාටවත් හලල් කවන්න ඕනෙත් නෑ. සිංහල ජනතාව හලල් තමයි කන්න ඕනේ කියලා බල කරන්නෙත් නෑ. මේක මේ වෙන මොකද්ද හෝ යන්නේ එකට දැන් මේක සම්පූර්ණයෙන්ම අරෝගණ තියෙන්නේ මොකද්ද? මේ හලල් ප්‍රශ්නේ. මේක ලු ප්‍රශ්නයක් නෙවෙයි. දැන් කුකුල් මාස දිනව හලල් එකක් දිනව අනේ කුකුල් මාස දිනව. හලල් එක පොඩක් ගණන් නම් කියන්න පුළුවන් මේක අපේ පාරිභෝගිකයට හරියන්නේ නැහැ කියලා. ඒ වගේ ප්‍රශ්නයක්වත් නෑ. ගාණේ එකම එකයි තියෙන්නේ. ඒක හලල් හරම් දෙකක් තියෙන්නේ. එතනදී හලාල් වලටයි මේ වහාබිසල දිගට එන ප්‍රශ්නේ මොකද්ද කියන එක මට තේරෙන්නේ නැහැ. මේ කොයිද යන්නේ? දැන් මම එදා චෝදනා කෙරුවා. මම අදත් චෝදනා කරා. මම මාස 3ක් තිස්සේ බුදුබල සේනාවට මම විවාදකට එන්න කියනවා. හැමදාම එන්නම් කියලා කියනවා. වෙනම ආයතනයක් ඒකත් නම කියන්නේ නැහැ. ආයතනයත් එක ගිය බදාදත් තිබිච්ච මේකෙදී මට 3ට මෙසේජ් එකක් එනවා. අසත් සාලේ දෙක බුදුබල විවාදෙ ඉන්නේ නැහැ. මම සන්තෝෂයි මගේ පාසල් මිත්‍රයෙක් අද ඇවිල්ලා දෙනවා බුදුබල වෙන්න. සැබවින්ම මට තත්පරයක් අවස්ථාව දෙන්න. අපි ආරාධනා කරේ ගලගොඩ ඥානසාර හාමුදුරුවන්ට. උන්වහන්සේ ගිහි කෙනෙක් සමගින් සංවාදය තරම් සුදුසු නැහැ කියන මට්ටමේ ඉඳලා තමයි ඒ සංවිධානයේ ගිහි සමාජිකයෙක් ලෙස යොමු කරන්නේ. එහෙම කියන්න බෑ කියලා මම ප්‍රගීත් කියන්නේ. ඇයි මම පළවෙනියෙන්ම ප්‍රෝග්‍රෑම් එකක් ටීවී එකේ කරනකොට
ඒ හන්සේ තමයි ටෙලිෆෝන් එකේ ඇවිල්ලා මට කතා කරුවේ. ඒ වහන්සේ කතා කරලා මම ඒක පැහැදිලි කරලා කිව්වා. ස්වාමීන් වහන්සේ පුදුම තරාවකින් කතා කරන්නේ කිසිම තරාවක් ගන්න උවමනාවක් නැහැ. මේක හැම දෙයක්ම අපිට කතා කරලා විශ්ණ ගන්න පුළුවන් කියන එක මම කිව්වා. ඊට පස්සේ උන්වහන්සේ තනියම ප්‍රෝග්‍රෑම් එකක් ඉල්ලලා ටීවී එකේ කරගෙන ඉන්නකොට මම ටෙලිෆෝන් එකේ මැදිහත් වුණා. මැදිහත් වෙලා මම කතා කරලා උගාක් පැහැදිලි කෙරුවා. ඒ වහන්සේ hina වුණා. මම කියන්නේ බෞද්ධ දර්ශනය කියලා කියන්නේ අවසන් නඩිය සාමකාමීව ජීවත් වෙන එක තමයි බෞද්ධ පරිසරය. ස්වාමීන් වහන්සේ කෙනෙක් සිවුර ගලවගෙන නැටුවොත් මේ රටේ ඒක බුදුදහමේ මොකද වෙන්නේ කියන ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. මේක අපි දැන් ඡායාරූපෙ පෙන්නවා. දඹුල්ල පල්ලියේ ඒ ස්වාමීන් වහන්සේ කොහමද සිවුර ගලවගෙන නටපු හැටි කියලා කඩපු හැටි. දැන් ආන් රජයේ විසින් නිමල් සිරිපාල ඇමතිවරයා ප්‍රකාශ කරනවා කිසිම පල්ලියක් ඇදුවේ නැහැ කියලා. හරි ඒකට මුස්ලිම් නායකයෝ දෙක්කව වෙලා කියන ඔව් ඒක ඇත්ත කියලා. ඉතින් මගේ අතේ මේ ડોකියුමන්ට් බොරු නෙමෙයිනේ. පොලිසියත් ඉන්නවා පොලිසිය දෙක්කව වෙලා කෙළුවේ කියලා මම කියන්නේ හරිනා. මෙතනදී කිසිම සාමයක් දඹුල්ල පල්ලියේ සිද්ධිය පැහැදිලි ඒකට ඉස්සරම ජනාධිපතිතුමාට කිව්වේ. මේ බල්ල මේ කරන්න කියලා. අපි කියන්නේ මෙතන කිසිම ගැටලුවක් නැහැ. අලාල් එක 236ක් තියෙනවනම් අපි කියලා ඉවරයි ඔක අයින් කරගන්න කියලා. මං හිතන්නේ අදේට මං ඊයේ 10ක් කැන්සල් කරලා තිබුණා. අදත් මොකද 10ක් කැන්සල් කරලා මේව දිගටම ගිහිල්ලා ඒ 236 මුස්ලිම් නොවන මම පෑදෙල්ලස කියනවා මුස්ලිම් නොවන සංවිධානවල දීලා තියෙන අලාල් සාතික මේක. ඒ කියන්නේ ඒගොල්ලන්ට ව්‍යාපාර කරන්න ඕනේ ඒගොල්ලෝ ඒකට වෙනම විදියක් බලාගත්තා. ඉතින් මෙතුමාලා කියනවානේ අපි බලෙන් කවනවා කියලා. කිසිම කෙනෙකුට බලෙන් කවන්නේ නැහැ. බලෙන් කවන්න ඕමනාවකුත් මුස්ලිම් ජාතියර නැහැ. හොඳයි සූදි. ඔන්න ඔය කාරණාව තුළ තමයි තාමත් අපි හලාල් ප්‍රශ්න පිළිබඳ සාකච්ඡාව පැන නැගින්නේ. විශේෂයෙන්ම මතුවෙච්ච දිගින් දිගට මතුවෙච්ච කාරණාවක් තමයි ඔබතුමන්ලා දෙදෙනාටම මම මේ කාරණාව යොමු කරන්නේ. මේ සාමාන්‍ය පුරවැසියන් සහ අන්තවාදීන් වෙන් කරන්නේ කොහොමද කියන කාරණාව. එනිසා මොකක්ද මේ අන්තවාදයට එන ඩෙෆිනිෂන් එක? එහෙම නැත්නම් හැඳින්වීම අර්ථකථනය. මෙන්න මේ පිළිබඳව අපි සාකච්ඡා කරනවා. හැබැයි ඊට ප්‍රථමයෙන් අපි කෙටි විරාමයක් සඳහා යමු වෙන්නේ. මේ විරාමයෙන් අනතුරු යනත හමු වෙමු. නැවතත් හතරවෙනි තට්ටු සමගින් එකතු වෙන්නේ අද දවසේදී බොදු බලසේනා සංවිධානය සහ සාද්සාලි මහත්මයා අතර තිබෙනව මේ සංවාදය තමයි අපි ඔබත් එක්ක එකතු වෙන්නේ. විශේෂයෙන්ම මේලඟට අවස්ථාව අපි බොදු බලසේනා සංවිධානයට ලබා දෙනවා. කාරණා කිහිපයක් මට ඔබතුමාගේ නිමසනට තියෙනවා. නමුත් මීට ප්‍රථමයෙන් සියලුම දේවල්ට ඉස්සෙල්ලාමට තෝරගන්න ඕන කාරණාවක් තියෙනවා. මෙතන බොහොම මේ ඡායාරූප පෙළක් පෙන්වුවා. මේ ඡායාරූප පෙළ සම්බන්ධයෙන් විශේෂයෙන්ම අපි ඔක Facebook එකේදී දකිනවා. ඒ වගේම ඉන්ටර්නෙට් අප්ලෝඩ්ස් වල ඒව දකිනවා. මේ කාරණා සම්බන්ධව බොදු බල සේනා සංවිධානයේ සම්බන්ධයක් තිබෙනවද? අන්න එතනින් මම මේක පටන් ගන්නවා. මම හිතන්නේ අපි මේ සාකච්ඡා වලට එනකොට ප්‍රගීත් ඒ අදාළ රිසර්ච් කරලා එන්න ඕනේ. දැන් උදාහරණයක් හැටියට මම මුලින්ම කැමති ඔබතුමාට මේ බොදු බල සේනා සංවිධානයේ අරමුණු සියල්ල පැහැදිලි කරන්න. මොකද බොදුබල සේනා සංවිධානයේ වෙබ්සයිට් එකේ කියලා බැලුවොත් ඒකේ පැහැදිලිව කියලා තියෙනවා බොදුබල සේනා සංවිධානයේ මේ Facebook වීරයන්ට කියලා තියෙනවා මේවා කරුණාකර නවත්තන්න. අපි කියන්නේ මේ මේක ඇතුලේ මේ මේ අල්ලාහ් දෙවියන් වහන්සේට හෝ නැත්නම් ඉස්ලාම් ආගම විතර නේ පහර ගන්න. මේ ළඟදීම ජනාධිපතිතුම හම්බුණා. මම මේ පැහැදිලි ජනාධිපතිතුම ඉල්ලීමක් කරා. මොකද ඉල්ලීම? මේකේ දැන් ඔබතුමා කතා කරන්නේ මුස්ලිම් ආයතන විචාරණයක් විතරක් නෑ. මේකේ බෞද්ධයින්ට ක්‍රිස්තියානියට තහණයක් නෑ. ඒක තමයි මේ සහජීවනය පිළිබඳ කතාව. ඒතර මෙතෙන්දී අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලුවා පැහැදිලිව අල්ලාගේ අම්මට එන්න කියා අපි. බුද්ධගේ අම්මට එන්න කියා මේවා කියන්න ඕනේ පැහැදිලිව. ඊට අමතරව ඉතාමත්ම අසික්කිත කුණුහරුප වචන පාවිච්චි කරමින් මේ වෙබ්සයිට්ස් වල වෙබ්සයිට්ස් නෙවෙතර මේ Facebook එක ඇතුලේ ඔහෙ සැරිසරනවා. මේ ඇතුලේ ඉතාමත් පැහැදිලිව පේනවා යම් යම් සංවිධාන මේ මතවාද පළ කරන්න මේ කටයුතු කරනවා. කරුණාකරලා අපි ජනාධිපතිතුමාට කියපු විදිහට මම මේ වෙලාවේ පොදුවේ ඉල්ලනවා රජයේ මැදිහත් වෙන්න. මැදිහත්ලා කරුණාකරලා මේවා හොයන්න. ඒ වගේම අපි අනිත් පැත්තෙන් රජයට විතරක් මේක තනියම කරන්න බෑ. මොකද Facebook කියලා කියන්නේ ආණ්ඩුවට පාලනය කරන්න බෑ. අපි ආණ්ඩුව විතරක් දුන්නොත් වැරදි. මොකද Facebook කියලා කියන්නේ
ලෝකේ තියෙන ජනගහණය ගත්තොත් දෙවෙනි රාජ්‍ය චීනයට පස්සේ වැඩිම ජනගහණයක් ඉන්නේ Facebook එකේ. නිසා අපි ජනාධිපතිතුමාට චෝදනා කරනවා නම් මේ මේක බලන්න කියලා මේ මිලියන 20ක් ඉන්න මේ රටක් උනත් පාලනය කරන අමාරු තත්ත්වයක් තියෙනවා මේ තියෙන මේ අන්තවාදී කණ්ඩායම් සහ මේ පිටරටින් ඉන්න සල්ලිත් එක්ක. ඒ නිසා අපිට ජනාධිපතිතුමාට මේක පවර්ලා විපක්ෂ නායකතුමාට පවර්ලා මේක ඉන්න බෑ. මේකේ වගකීම සිවිල් සමාජය ගන්නට ඕනේ. බුදුබල සේනා සංවිධානයේ පැහැදිලිව කියනවා මෙතනට තල්ලු කරන්නටවත් එහෙම නැත්නම් පෙළඹවීමක්වත් බුදුබල සේනා සංවිධානයේ අභියෝග කරනවා පුළුවන් නම් ඔප්පු කරන්න බුදුබල සේනා සංවිධානයේ මේ යම් කිසි දෙයක ඉන්නවද කියලා එදාට බුදුබල සේනා සංවිධානයේ අපි සියලු වැඩ කටයුතු නවත්තනවා මම අභියෝග කරනවා සසල් මහත්තයා නමුත් ඒකම ඊළඟ ප්‍රශ්නේ මම එතනින් එහාම ඔබතුමාට බාධා කරන්නේ ඒක තමයි මේ සාමාන්‍ය හොඳයි සාමාන්‍ය මුස්ලිම් ජනතාව සහ මේ අන්තවාදී මුස්ලිම් ජනතාව කොහොමද වෙන් කරන්නේ අන්තවාදයට තියෙන අර්ථකථනය ඩෙෆිනිෂන් එක මොකද්ද දැන් මහත්යෝ දැන් ඔය දෙමඩකොඩ මේ දෙමඩ ගහ පල්ලියේ තියෙනවා මේ පල්ලියට විරුද්ධ මුස්ලිම් කණ්ඩායමක් ඉන්නවා හරි මම දන්නේ මේ දෙකල කවුද කියන එක ඔබතුමා හොඳටම දන්නවා ඔබතුමාගේ සහෝදරයෙකුත් එතන ඉන්නවා එතකොට ඒ වගේම ඔබලා දන්නවා බේරුවලදී මේ මුස්ලිම් ජනතාව තැතිගත්ත බෞද්ධකින්ද නෙමෙයි මුස්ලිම් පල්ලියක් තනිකර විනාශ කළා දැම්මා මේ වගේ ලංකාවේ විවිධ ප්‍රදේශවල මුස්ලිම් වරු අතර ගැටුම් ඇති වෙලා තියෙනවා මේ දැන් උත්සාහ කරන මේ සියල්ල මේ අහිංසක අපිට බුදුබල සේනාවකට පටලවන්නේ මේ රටේ පැහැදිලිව ඇයි බේරුවල මුස්ලිම් පල්ලි දෙකක් ගහගන්නේ මේ බුදුබල සේනාව කරපු දෙයක්ද නෑ ඒ වගේම දඹුල්ලේ සිද්ධිය කරමතු කරනවා දඹුල්ලේ සිද්ධිය ඇති කරන බුදුබල සේනාව සංවිධානය නිර්මාණය වෙලාවත් නෑ ඒතර අපි මේ පැහැදිලිව කියන්න ඕන කරුණු තියෙනවා පැහැදිලිව මේ රටේ සාම්ප්‍රදායික මුස්ලිම්වරු ඉන්නවා ඒ අය සාමාන්‍ය විදිහට ජීවත් වෙනවා අපි සිංහල බෞද්ධත් එක්ක හොඳට ඉන්නවා අනිත් කට්ටිය හොඳට ඉන්න බව පෙන්වමින් ජාත්‍යන්තර ආධාර අරගෙන දේශපා දැන් උදාහරණයක් හැටියට නැගෙනහිර පළාත ඉලෙක්ෂන් එකේදී අපි පැහැදිලිව දැක්කනේ මේ හාමුදුරු මම ස්තුතිවන්ත වෙන්න ඕනේ ඒ අදාළ දේශපාලකට මේ අපේ ස්වාමීන් වහන්සේලා නැගිට්ටුවා ඇයි කොහෙවත් නැති කහ සිවුරු ත්‍රස්තවාදයක් ගැන කතා කරා මෙතුමාලගේ පක්ෂ ඒතර කහ සිවුරු ත්‍රස්තවාදය ගැන කතා කරපුවාම මේ අහිංසක හාමුදුරුවන්ට මේ අවස්ථාවක් ලැබුණා ඒ සඳහා සටන් කරන්න මේ සටන් කරනවා කියලා මේ කියන්නේ මේ ගහගන්න මේ මේවා කරන්න නෙමෙයි ඒතර අපි පැහැදිලිව කියනවා බුදුබල සේනා සංවිධානයේ පැහැදිලිව අපි ආයුධ ගන්නට විරුද්ධයි අපි අන්තවාදයට විරුද්ධයි කඩවල වලට ගහනවට විරුද්ධයි ඒ වගේම ආගමික අයට හානි කරනවට විරුද්ධයි අපි ඒක නේද හිංසනයට විරුද්ධයි පැහැදිලිව හිංසනයට විරුද්ධයි දැන් ඔබතුමා මට දුන්න පොත මේ පොත බෝධිබල සේනා සංවිධානයේ පොත එහි පිටු අංක 39 සඳහන් වෙනවා ගලබොඩ ගලවඩත්තේ ඥානසාර හාමුදුරුවන්ගේ අවසාන කාරණාව මොකද්ද රට වට කර වැට බඳින්න කැති මන්න ගන්න වෙනවා වැටට උඩින් පනිනවුන්ට මන්න පහර දෙන්න වෙනවා මම මේ ඔබතුමන්ලා විවේචනය කරනවා නෙමෙයි නමුත් මේ හරහා යම් ඒ වගේ හිංසනයකට තල්ලු වන වචනයක් නේද මෙතන මට අන්තර්ගත වෙන්නේ ඔව් මෙතන අත් වශයෙන්ම මේ අදහසින් කරපු දැනන්නේ මේ පරණ රටේ දිවිච්ච කවියක් අරගෙන තියෙනවා ඒම තමයි මම කියන්නේ ඔව් නමුත් පැහැදිලිව මේ කාරණයේදී මම පැහැදිලි කරන්න ඕනේ මේ පොත මුද්‍රණය කිරීමේදී මම දන්නේ නැහැ මොන විදිහට මේක ගැන වගකීම ගන්න වෙනවා අපිට මේ සම්බන්ධයෙන්. නමුත් මේකේ තියෙන අනිත් දේවල් ගන්න. මේකේ මහා සංඝ සමුළුවේදී අපි මොකක්ද කිව්වේ? පසුගිය වසර 30 තුළ ස්වාභාවික විපත් ත්‍රස්තවාදී උදුරහා අනෙකුත් ව්‍යසනයන් නිසා ජීවිත අහිමි වූ සිංහල දෙමළ මුස්ලිම් ඇතුළු විවිධ ජන වර්ගවලට අයත් ශ්‍රී ලාංකික සැමට පිම් පමුණුවා. පැන් වඩා සෙත් පැතීම සඳහා දහස් නමක් වූ මහා සංඝරත්නයේ විශේෂ පුද. ඒතර අපි මේ වැඩ කරන්නේ මේ අන්තවාදයේ පදනම් කරගෙන නෙමෙයි. අන්තවාදය කියලා කියන්නේ අපි විතරයි මේක ඉන්නේ. නමුත් සමහර ක්‍රියාකාරකම් හරහා ඒ අන්තවාදය සහ හිංසනය ඇවිලෙන විදිහට, ඇවිස්සෙන විදිහට යම් යම් ප්‍රකාශ, යම් යම් ක්‍රියාකාරකම් සිදු වෙනවා කියලා මම චෝදනා කරනවා. ප්‍රකාශ කරනවා නම් එහෙම කරනවා නම් අනිවාර්යයෙන් මේක වැරදි. අපි වියත් කරගන්න ඕනේ මේක කරනවා නම්. නමුත් මම පැහැදිලිව කියනවා බුදුබල සේනා සංවිධානයේ සංවිධානයක් විදිහට හිංසනයට පැහැදිලිව විරුද්ධයි. මෙතෙන්දි මේක කතා කරලා තියෙන්නේ මේ කතිමන්න ගන්න කියන එක නෙමෙයි. මෙතෙන්දි කතා කරලා ඩොකියුමෙන්ට්ස් ටික කියවන්න මොකද ඒ ඩොකියුමන්ට්ස් වල පැහැදිලිව තියෙනවා 203ක් ආයතන කියලා. භාණ්ඩ 4000 ගානකට වැඩි ප්‍රමාණයක් තියෙනවා කියලා. ඒ නිසා ඔබතුමා ජනතාව නොමගරින්න එපා. ඔබතුමා ඒක මේ ඉලෙක්ෂන් කාලේ කරන්න කමන්න නැහැ ඉඳලා හිටලා. නමුත් මේ වගේ අවස්ථාවක් කරන්න එපා. යම් සංවාදයක් සඳහා විවෘතයි මේ වටේ කිසි ගැටලුවක් නැහැ. එතකොට
ඒවගේම ඔබතුමා කියන මේ දහ දැන් ඉල්ලීමක් කරනවා කැන්සල් කරනවා කියලා කැන්සල් කරනවා නෙමෙයි සිංහල ව්‍යාපාරිකව දවසින් දවස දවස දවසින් දවස ගිහිල්ලා ඉවරලා ඒ තමන්ට වෙච්ච ඒ මෝඩකම තේරුම් අරගෙන ඒ මේ මේ වලින් ඉවත් කරගන්නවා නෑනේ මාත් ඔබ වැරදිනේ වැරදිනේ ඔබතුමා ජනාධිපතිතුමා ගාව කියලා කිව්වනේ මේක වාම නවත්තන එක කරන්න එපාස මේක අපේ එක්ස්පෝර්ට් එකට බාධාක් සිදු වෙනවා අපි බඩු ලෑසි කරලා තියෙනවා එක්ස්පෝර්ට් කරන්න තියෙනවා අලාසාරි කියලා තියෙනවා යවන්න බෑ කියලා කියලා අපි කවුරු හලාල් සාඩ්නේ ජනාධිපතිතුමා බෑන් කරගෙන අතර කරලා සාකච්ඡා මාර්ගයට යන්න කිව්වේ කවුද අසස්සාලි මහත්තයෝ අසස්සාලි ඔබතුමාත් එක්ක මේක මේක අපි මේ විවාද වෙන්නේ නෙවෙයි ඕකනේ කවුද කියන්නේ කවුද බෑන් කරන්න ඉල්ලුවේ නෑ නෑ දැන් දැන් ඉල්ලපු කට්ටිය කවුද කියලා දන්නවනේ ඔබතුමා ගියානේ පෑ දෙකක් කතා කරවන්නේ ජනාධිපතිතුමාත් එක්ක අපි දන්නේ නෑනේ මුළු රටේම මිනිස්සු දන්නේ නෑ ඕගොල්ලන් ජනාධිපතිතුමාත් එක්ක මොකද කතා කරේ කියලා ජනාධිපතිතුමා කියන අරිම බිසි මිනිස්සු ඔයගලන්ට පෑ දෙකක් දුන්නානේ පෑ දෙකේදී ඔයගොල්ලෝ ඔක්කොම මොන මොන කතා කරලා එළියට ආවේනේ ජනාධිපතිතුමා එක දෙයක් විතර කිව්වලු බුදු බලයට ඔයගලන් මේ අන්තවාදී ජාතිවාදී ප්‍රශ්න හද ගන්න එපා කියන එක විතරයි මාධ්‍යට ආවේ ඊට අමතරව පෑ දෙකක් මොකද කතා කරේ මොන කුමන්ත්‍රණ දැම්මද කවුරුද දන්නේ ඒක වෙනම ප්‍රශ්නයක් මම හිතන්නේ මේ ජනාධිපතිතුමා මේ රටේ කුමන්ත්‍රණ කරනවා කියන එක පිළිබඳව සනගාටුනා නෑ මොන කුමන්ත්‍රණ කියලා අපි දන්නේ නෑ කියලා කිව්වේ ඔයතුමා පෑ දෙකක් තිස්සේ කුමන්ත්‍රණ කරනවා කියලා කියන එක මම හිතන්නේ එතුමාට කරන අපහාසයක් ඉතින් ඔබතුමාගේ තියෙන මේ ඔබතුමා මේ ජනතාවගෙන් කොළඹත් හරහාම වෙලා මේ නැගෙනහිර ගිහිල්ලා තරම් වෙලා මේ දැන් හලාල් වෙන්න මේවා කතා කරලා අපිට කිසි ප්‍රශ්නයක් නැහැ මේක තමයි කියන්නේ ඔබතුමාලාට දින ප්‍රශ්නේ මේකයි හරම් හලාල් දන්නේ නැහැ අපිට ආවර්ණගේ ජීවත් වෙන්න අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ ඒක නෙමෙයි මෙතන දෙමස්නේ හලාල් හරම් ගැන කතාව ගන්න ඕනේ දෙලි මට මේ බුදුබාල සේනාවට දැන් ඔබතුමා කියන්නේ කරවන්නේ නැහැ කියලා ජනාධිපති වනවානේ මෙතන ජනාධිපති බලනවා දැන් උත් ඇවිල්ලා මොකද කියන්නේ ඔක්කොම දැන් ඔයා ඔබතුමා කියනවා බුදුබාල සේනාව ඇදිලත් නැහැලු දඹුල්ලේදී එහෙනම් ඥානසාර ස්වාමීන් වහන්සේ නැතුව වෙන කාගේ හරි මවක් අදලද පෙරලද සම්පූර්ණ අසත්‍ය ප්‍රකාශයක් බම්බුල්ලට කිසිම ආකාරයකින් ආසාරම්තු සම්බන්ධ නෑ විවිධ නම් දැන් මෙච්චර කල් මේ රටේ මිනිසු කියලා පාන බැල ප්‍රශ්න ඇවිල්ලා නෑ බුදුබල සේනාව ආවට පස්සේ තමයි මේ වෙබ්සයිට් වල මේ රටේ කියලා පොඩගිනු වෙබ්සයිට් වල මොකුත් නෑ අපි අත ගාලා නෑ මේ වෙබ්සයිට් ඇට අතක් ඇදිලා තියෙන්නේ නිකන් මිනිස්සු හදන්නේ නෑ ඒකට පොළඹනවා ඕගලන් ඒක ඇති කරනවානේ ඒක නිපාතයි පැහැදිලිව කියනවා ඥානසාර හාමුදුරුව කිසිම අවස්ථාවක දඹුල්ලේ සිද්ධියට සම්බන්ධයක් නැහැ දඹුල්ලේ තැනට ගියෙත් නැහැ ඔබතුමා ජනතාව රවට්ටන්න එපා ඒ වගේම වෙබ්සයිට්ස් නෙමෙයි මේ තියෙන්නේ Facebook වෙබ්සයිට් හටාතක් නැහැ Facebook වල එක එක්කෙනා pages හරහා අදාගෙන තියෙනවා පැහැදිලිව අපි කියනවා අපිට කිසිම සම්බන්ධතාවයක් නැහැ අපිට ඔය කරන්න ඕනෙක මොකුත් නැහැ අපි අනිත් ආගම්වලට ගරු කරන මිනිස්සු අපිට එහෙම කිසිම කරන්න අවස්ථාවක් නැහැ. ඒ වගේම ජනාධිපතිතුමා පැය දෙකක් කුමන්ත්‍රණ කරනවා කියන්නේ එපා. කුමන්ත්‍රණ කාර්යය තමයි ජනාධිපතිතුමා වටිනා උත්සාහ කරන්නේ. ඒකද ඔලිව වැරදිව ගන්න එපා. මම කිව්වනේ යන්නේ ජනාධිපතිතුමා කුමන්ත්‍රණ ජනාධිපතිතුමා කුමන්ත්‍රණ ජනාධිපතිතුමාත් එක්ක පැය දෙකක් තිස්සේ මොන කුමන්ත්‍රණ කරාද කියලා දන්නේ නැහැ කියලා. ඒක අනිවාර්යයෙන්ම ඒක මාධ්‍යවල කිව්වා. මොකද මාධ්‍යවල ප්‍රකාශ වුණේ කියලා විතරයි අපි කිව්වේ. මෙච්චරයි ප්‍රකාශ වුණේ. පැය දෙකක් මොකද කතා කරන්නේ අපි දන්නේ නැහැ. ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලය කියන්නේ එපා. අපිට හැම අයිතියක්ම තියෙන ඕක කියන්නේ. අයිතියක් කියන්නේ ඕක කියන්න බැරි නම වැඩක් නැහැ. හලාල් සහතික ලබලා දීලා තිනවා ආයතන 200 ගානකට ඒ වගේම 4000 ගානක භාණ්ඩවලට ඒ නිසා ඔබතුමාගේ කර්ණය ප්‍රතික්ෂේප කරනවා ඒ වගේම මේ වෙන විට සිංහල ව්‍යාපාරිකයන් හලාල් සහතිකයන් අයින් කරන්න කටයුතු කරලා දෙනවා ඊළඟට ඔබතුමා කිව්වා ඩීසනා ඉගෙනගත්තු දිලන්ත විතාණගේ උදේගම්මම්පිලා මේ අන්තවාදී වෙලා තියෙන නැති කියලා ඉතින් මම ඔබතුමාට කියන කන්නඩයක් ඉස්සරහට කියලා කරුණාකර බලන්න ඔබතුමා අන්තවාදීව කරපු දේවල් ප්‍රකාශ සහ අනිකුත් සියලු දේවල් මේ සමස්ත සමාජෙම දන්නවා ඊළඟට මම පැහැදිලිව කියන්න ඕනේ මේ අපි මම කතා කරලා තියෙනවා කාරණාවක් අර වහාබී සලාෆි කොහොමද හලාල් එකට සම්බන්ධ වෙන්නේ මම පැහැදිලි කරනවා අපිට නිදහස ලැබුණා කියලා මම කතා කරනවා මම අපිට නිදහස කියලා කිව්වේ සිංහල දෙමළ මුස්ලිම් සියල්ලට අපි කියන වචන පාවිච්චි කරා නමුත් ඔබතුමා ජාතිවාදී වෙලා මේ අපිට කියලා කිව්වා ඒගොල්ලන්ට කියලා එහෙම කතා කරන්න එපා නෑ නෑ අපිට කියලා ඔබ ඒකද නේ ඔබතුමාලගේ ප්‍රශ්නේම ඕනෑම දෙයක් හරියට වටා ගන්නේ නෑ ටක් ගාලා පැනලා තීන්දුවකට එනවා මේක තමයි බුදුබලට කියලා වෙලා යන්නේ ඕම කරන්න එපා දැන් මෙතනදී මම කියන එක හරියට පැහැදිලි ලෙස ගන්න මම කිව්වේ මොකද්ද ඕගලන් දැන් එදා ස්වාමීන් වහන්සේ කිව්වා අපේ මානායක ස්වාමීන් වහන්සේ ගත්තේ නිදාස කියලා කිව්වා ටීවී එකේ. අපි ඒක බලන් ඉන්නවා. ඒ සීල් මේ බුදු බලෙන් ඇවිල්ලා කියනවා. දැන් ඔබතුමාත් කියන්නේ මොකද්ද? නිදාස අපි ගත්තට පස්සේ. නෑ නිදාස කවුද ගත්තේ?
අධිරාජ්‍යවාදීන්ට වුමනා වුණා ලංකාව බෙදලා යන්න දෙමළ මිනිහට කැල්ලා දීලා මුස්ලිම් මිනිහට කැල්ලා දීලා යන්න වුණා ඒ නායකයෝ ඇයි ඩීඑස් සේනානායක මහත්මයා ගිහිල්ලා මේ දෙමළ නායකයෙක්ගේ මේ එතුමාගේ අභාවයට පස්සේ කතාව කරනකොට එතුමාගේ මේ ලංකාව හිටපු හොඳම දෙමළ නායකයෙක් කියලා කිව්ව මොකටද ඒ අධිරාජ්‍යවාදීන්ට ඉඩ දුන්නේ නැති එකට ඇයි ටීබී ජයමාත්‍රා කියන්නේ ඒගොල්ලන් ඒව ඉඩ දුන්නේ නැහැ මොකද රට එකට තියමු එක්සෙප්ට් කරමු කියන එකයි පැහැදිලි කරනවා ලංකාවට නිදහස ලැබුණා ඒතකොට ලංකාවට නිදහස තමයි එක එක්කෙනා කටයුතු කරන්න තිය සම්බන්ධයි අපිට ඒ ගැන ප්‍රශ්න තියෙන්න පුළුවන් ප්‍රශ්න තියෙනවා මම පැහැදිලි කරේ මේ සිංහලෙන් නිදහස ලැබුණ කියලා පාවිච්චි කරේ නැහැ ඒක මම කියන්නේ උසහ කරා ශ්‍රී අපිට නිදහස ලැබුණ කියලා පාවිච්චි කරේ ඊළඟට මේ වෙබ්සයිට්ස් ගැන අපි කතා කරා ඊළඟට මේ හැම වෙලාවෙම මේ පල්ලි කඩනවලු මේ මම දකින්න විදිහට මෙහෙම මේ ඔය කියන විදිහට මේ පල්ලි කැඩිලා මේ ලංකාවේ නැහැ. ගොඩක් තැන්වල අනවසර ඉදිකිරීම් තියෙනවා. ඔබතුමාම කියලා දෙනවා අනවසර බුදු පිළිවෙත් කරන්න කියලා. නෑ මම කියන්නේ ඔබතුමා පොඩ්ඩක් කතා කරනකොට මේ මාධ්‍යයේ මේක අද රැට ඔබතුමා කියලා දෙන්න මේ අද යන පිළිගන්න අද පොඩ්ඩකින් මම කියන්න දෙන්නෙත් නෑනේ. අද යන ප්‍රෝග්‍රෑම් එකට මිනිස්සු නොමගහරින්න නරකයි. අපි බුදු බල සේනාව වෙනම ඉවේ ඕගොල්ලෝ ඒ ගෞරවය තියාගන්න ඕනේ. මමත් මගේ ගෞරවය තියාගන්න ඕනේ. මෙතනදි පෑදිල්ලස කිව්වේ ඔබතුමාගේ ප්‍රෝග්‍රෑම් එකෙත් කිව්වා වෙන ආදිත් කිව්වා මේ රටේ අනවසර ඉදිකිරීම් තියනවා නම් සිංහල වේවා දෙමළ වේවා මුස්ලිම් වේවා බර්ග වේවා ඒ සියලුම අනවසර ඉදිකිරීම් කඩන්න ඕනේ මනම් ප්‍රතිපත්තිය ගන්න කරමු අපිත් එක ඒකට අපිත් කියන්නේ අපි කියන්නේ මේ මෙතුමාගේ වේලාව නිසා මාතෘමට අවස්ථාව දෙන්න මම හිතන්නේ මේ තියෙන පල්ලි අවසාන විනාඩිය මේ තියෙන පල්ලි මේ තියෙන පන්සල් මේ හොඳටම ඇති බුදුබල සේනා ඉන්න මත තමයි අපිට අලුතෙන් පන්සල් පල්ලි හදන්න ඕනේ මේ රටේ මිනිස්සු හදන්න කටයුතු කරන්න ඒ නිසා ඒ සඳහා අපි කියනවා ඒ වගේම මෙතුමා කිව්වා මේ ශ්‍රී ලංකා පොලිසිය බලාගෙන ඉන්න මුස්ලිම් මේ පල්ලි කඩනකොට කියලා මම පැහැදිලි කරනවා එහෙම පොලිසියට අපහාස කරන්න එපා වුණ නේද මේක පොලිසියෙන් බොරු කියලා කතා කරන්නේ නැහැ නේද මේ මාධ්‍ය මම දැන් ඉදිරියට අපි කියන්නේ නැහැ ඔය වගකීමත් එකනේ අසාකාලී විවාදකට එනකොට ડોකියුමන්ට් එකේ ඉන්නේ අපි නිකන් බොරු කියන්නේ නැහැ බොරු චෝදනා දාන්නේ නැහැ මම ඕන තව ලොකු ෆොටෝ දෙන්නම් මේ බලන්න පොලිසියෙන් බලන් ඉන්න එක අනුරාධපුර පල්ලිය කඩනකොට මේ මේව නැද්ද මේ බොරුද අසාකාල කියන්නේ අපි කියන්නේ නැහැ පැහැදිලි ඒතර දැන් ගොඩගෙන දඹුල්ලේ මගේ වෙලාව නැගිනේර පල්ලි ඩෝසර් නැගිනේර තියෙන බෞද්ධ සිද්ධාස්ථාන පුරාවස්තු ඩෝසර් කරලා තියෙනවා ඉතින් මේ පැත්තේ පොලිසිය ඉන්න පුළුවන් අපි ඒකට පොලිසිය බලින්න හරිය අවශ්‍යතාවයක් නැහැ නේ මේ ඒක කරද්දී ඉතින් පොලිසියට මේ රටේ තියෙන සියලු ප්‍රශ්න විසඳන්න බෑ ඒ නිසා තමයි අපි කියන්නේ මේ රටේ ජනතාව තමන්ගේ වගකීම් අරගෙන කටයුතු කරන්න සිවිල් ශක්තිමත් පුරවැසියෝ හැටියට හොඳයි පැහැදිලි මම ඔබ දෙපළගෙන්ම පොඩි කාරණාවක් මම පැහැදිලි කරනවා ඔබතුමනලට විනාඩි 10 බැගින් තමයි හම්බෙන්නේ නමුත් මම ඔබතුමන විනාඩි 13ක් දුන්නා හේතුව අර සාකච්ඡාවේ සංවාද යනකොට ඒ සඳහා යම් වේලාවක් වෙන් කරා ඒ නිසා ඔබතුමාටත් ඒක ඒ විදිහටම වළංගුයි මොකද මේක සම්පූර්ණයෙන්ම හරියටම සමතුලිත මම සමතුලනය කරන්න මම මැතින මැදිහත් වෙන නිසා හොඳයි ඔබතුමාට යොමු වෙන්නේ මෙතුමා පහුම් පැහැදිලිව කියන කාරණාව තමයි මේ හලාල් සහතිකය පිළිබඳව ඒ ප්‍රශ්නය ඔබතුමා කියන කාරණාව වෙනස් කියලා. ඒ කියන්නේ ආයතන 236ක භාණ්ඩ 4000ක් කියන කාරණාව. ඔබතුමා ඒකට එකඟද? එතන ආයතන 200 ගන්න 36 භාණ්ඩ 4000. භාණ්ඩ 4000 කිසිම වෙලාවක නෑ. ආයතන 203ක් 203ක්. භාණ්ඩ 4000 ගන්න. භාණ්ඩ 4000 ගන්නක් තියෙනවා නම් එතුමාට අපිට ඒක ඉදිරිපත් කරන්න කියන්නේ මම ඒක පිළිගන්නම්. පළවෙනි එක. දෙවෙනි එක. මෙතනදී මේ හලාල් ප්‍රශ්නෙට අපි එක විසඳුමක් තමයි මම දීලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම එලාලා සාතිකේ ඒක මම ආපහු කතා කරන්න උනාවක් නෑ කෙලිම ඒක හොඳයි ඔබ මේ නැකත කරපු පිළිතුරු ලබා දෙන්න මම දැන් මෙතුමාම කියනවා මේ ජාත්‍යන්තර බලවේගය ගැන හරිද ජාත්‍යන්තර බලවේගයයි මේ අන්තවාදීන් කියන්නේ දැන් මෙතුමා අන්තවාදීන්ව ඩිෆයින් කරගන්න බැරි තත්ත්වයක් හිතේ තියෙන්නේ මට පුළුවන් දැන් එහෙමනම් ඩිෆයින් කරනකොට එතකොට බුදු බලත් අන්තවාදී මේ සංවිධානය බෞද්ධයට ඇටියද හරිද ඔබතුමාට බාධා කිරීම කරන්න පුළුවන් පාරට බෑලා මේ වගේ උද්ඝෝෂණ කරලා මේව කරන්න ඕනේ නැහැ මේ රටේ මුස්ලිම් අමාත්‍යංශයක් නැහැ දෙමළ අමාත්‍යංශයක් නැහැ ක්‍රිස්තියානි අමාත්‍යංශයක් නැහැ ඒ ඔක්කොම තියෙන ඩිපාර්ට්මන්ට් සම්පූර්ණයෙන්ම එන්නේ කාගේ යටතේද අගමැතිතුමාගේ යටතේ මුස්ලිම් මේ බෞද්ධ සංස්කෘතික අමාත්‍යංශය ඒකේ යටතේ තමයි මේ තුනම ඉන්නේ ඒ අමාත්‍යංශය තුල මේ ඔක්කොම මොනිටර් කරන්න පුළුවන් දැන් පල්ලියක් හදනවා නම් කෝවිලක් හදනවා නම් චර්ච් එකක් හදනවා නම් බෞද්ධ සිද්ධාසනයක් හදනවා අප්‍රූවල් එක කොහේ
ඉස්සර පළවෙනියක ඔතන ඇප්‍රූවල් එක ගන්න ඕනේ දෙවෙනියක ගිහිල්ලා ඒ තියෙන කවුන්සිල් එක ලෝකල් ඔතොරිටි එකෙන් පර්මිෂන් නැත්නම් යූඩී එකෙන් පර්මිෂන් එක ගන්න ඕනේ මේ ඔක්කොම අරගෙන තමයි අදන්න ඕනේ අද එමේ කියනවා උමුණ විදින්නේ අදන්නේ රටේ නීතියක් නෑනේ නීතිය බලලා කියලා තියෙන්නේ ඒකයි මෙතන තියෙන ප්‍රශ්නේ අනිත් එක දැන් ඕක කඩනවා නම් මම එමදාම ප්‍රකාශ කරුවේ අපි සූදානම් ඔක්කොම එකවෙලා මේ වැඩේ කරමු ඔක්කොම සාමකාම ජීවත් වෙන්න ඕන නම් අපි මේ පරිසරය අදමු අපිට අදන්න මොනවාරි ප්‍රශ්නයක් තියෙනවද නෑනේ බුදු බලට අපි අපි ඕන වෙලාවක ලෑසි ගිල වාඩි වෙන්න දැන් මං හිතන්නේ කබී රාශි මන්ත්‍රීතුමා ඔක්කොම ගිහිල්ලා සාකච්ඡාව කෙරුවා මමත් කිව්වා එන්නම් බුදුමානලත් එක්කම එන්නම් මේ හලාල් විදිය හලාල් එක අයින් කරගන්න මම එන්නම් කියලා කිව්වේ ඒ කියන්නේ අපිට කිසිම උවමනාවක් නැ කිසිම දෙයක් බලෙන් කරන්න කිසිම දෙයක් බලෙන් කරන්න අපිට හලාල් වෙන්න පුළුවන් වෙන මොනාරි ඕන පල්ලියක් හදන එක කිසිම දෙයක් බලෙන් ඕන්නේ නැ පල්ලිය හදන්න ගියපු සමහර තැන්වල පල්ලි නවත්තලා තියෙනවා හදන්න බෑ කියලා පල්ලි ගත්තා නවත්ත ගත්තා ඒක මම කියන්නේ මුස්ලිම් ජාතියේ විතරක් වෙන්න බෑ ඔක්කොමලා එක එක ඒක ඒක පොදු විදිහට නමුත් ඕක වැඩියෙන්ම සිදු වෙන්නේ මුස්ලිම් ජාතිකයන් අතරේ එවන තොරතුරු දිගින් දිගටම ගලා යනවා පුංචි පුංචි තැන්වල මම කිව්වනේ ඒක පෞල් 100ක් 150ක් සෙට් වෙනකොට ඒගොල්ලෝ ආගම කියන්න උනේ ගෙවල් වල ඉරි නැත්තම් ඔක්කොම එක වෙලා එක දාගෙන දැන් නෝඹි කාලේ උඟා ගෙවල් වල ආගම කියනවා ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ගෙවල් වල ආගම කියාගන්න බැරි නිසා ඒගොල්ලන් අපේ ගෙදර මගේ ගෙදර නෝඹි කාලේ පෞල් 4-5ක් අපි සෙට් වෙලා ආගම කියනවා ඒත් මගේ ගේ පල්ලියක් වෙන්නේ නැහැනේ ඒ කියන්නේ ඒ නෝඹි කාලේ ඒ මාසෙට විතරක් ඉතින් ඒ වගේ අර පුරුදු වෙලා ඉන්නේ අපිට තියෙන අර පස්පාර වහම අසන් කිව්වද ගිහලා ආගම කියන්න උනේ ඒකට වාතාවරණයක අදාගන්න එදම කරන මිසක් මේකෙන් පල්ලියක් අදපු පල්ලියට ජාතිවාදියක් වෙන්නෙත් නෑ ඒක අදාගෙන අන්තවාදී කල්ලියක් ඇති කරගෙන තව බෞද්ධ සිද්ධාස්ථානයක් අඩන්ඩවත් අපි කවදාවත් ඒක කරලත් නෑනේ අපි වෙබ්සයිට් එකෙන් බුදුහාමුදුරුවෝ කවදාවත් අපාසෙන විදිහට කතා කරලා නෑනේ එහෙමනම් අසත්සල් ඉදිරියේම ඉන්නවා ඒක වෙන්න දෙන්න බෑ ඒ කියන්නේ බෞද්ධය ඇවිල්ලා ආගමක් නෙවෙයි දර්ශනයක් නේ ඒ දර්ශනෙට අපි ගරු කරනවා අපි ඉන්නවා උතන අපේ මම කිව්වේ අපි හැමදාම දැන් අපි මම හැමදාම කියන්නේ ඉස්සර ප්‍රශ්නයක් ඇති වුණාම අපේ දෙපැත්තේ ඉන්න සිංහල අයියල මලියලා තමයි අපිට උදව්වට එන්නේ ඊට පස්සේ තමයි නෑදෑය ඉන්නේ අසත්සල්ලේ මොනාරි වුණාද කියලා බලන්න නේ ඒක ඒ වගේ අපි මේක මෙතනදී හැමදේම සාකච්ඡා කරනවා දැන් මම කියන දැන් ජාත්‍යන්තර කුමන්ත්‍රණ ගැන කතා කරමුද මේ රටේ හිටියා මේ රටට ඇවිත් යනවා හානි ෆියටොෆ් කියලා කවුද එතුමා ලේබර් පක්ෂයේ නායකයා කොයිද නෝවේවල එතුමාට බුදුබල සේනාවට තියෙන සම්බන්ධය ගැන මට පොඩක් හරි එතුමා ඥානසාර ස්වාමීන් වහන්සේ ගෙනිච්චේ නෝවේවලට මොකටද හරියනවාද බුදුබල ප්‍රතිපත්තියයි ලිබරල් පක්ෂයේ ප්‍රතිපත්තිය එකට යන්න පුළුවන්ද එතකොට එතනදී ඥානසාර ස්වාමීන් වහන්සේ ගත්ත ස්ටෑන්ඩ් එක මොකද අන්තවාදී ස්ටෑන්ඩ් එක ගත්ත දෙමළ මිනිහට විරුද්ධව එදා ඊට පස්සේ එතුමා සියලු උරුමේ ඉන්නකොට ඒක එහෙම වෙනස් වෙලා ඊට පස්සේ එතුමාව නියුට්‍රල් කරුවා නෝවේ සල්ලි දීලා නියුට්‍රල් කරලා කිව්වා රාජිත සේනාරා ඇමතිතුමාට රාජිත නව් ඥානසාර ස්වාමීන් has been controlled he has been given whatever he wants has been given fulfilled now he has a different view එයාට සම්පූර්ණයෙන්ම ආත්පසින්ම විරුද්ධ මතය දැන් තියෙන්නේ දැන් සාමකාමී වැඩපිළිවෙලට ඔබතුමාට එයාව පාවිච්චි කරන්න පුළුවන් අන්න රාජිත සේනාරත්නයි ඥානසාර ස්වාමින් වහන්සේ කතා කරනවා අන්න දැන් සාමය ගැන කතා කරන්න අන්න එතුමාම කිව්වා මම බෞද්ධය ගේන්න බෞද්ධ ස්වාමින් වහන්සේලා ගේන්න මෙතන අපි මේ වැඩපිළිවෙල පටන් ගමු කියලා තමයි අන්න පටන් ගත්තා උතන ඊට පස්සේ ඕකෝම අතහැරලා එතුමා ගියා එහෙම රවි කරුණානායක මහත්තයා ගාව ඒක ක්‍රිස්තියානි මාත්මේ රවි කරුණානායක එතුමාත් එක්ක එක්ක උල වැඩ කරගෙන ගියා දැන් ඒ ඔක්කොම හරි කියන්නේ දැන් මේ ජාත්‍යන්තර කුමන්ත්‍රණය මේ තමයි පටන් ගන්නෙ දැන් දෙමළ දඩේම ඉවරන හැටිෙම මේ රට බේරාගත්ත මුස්ලිම් රටවල් ජෙනීවාවල මේ රට බේරාගත්ත මුස්ලිම් රටවල් එද එතකොට නෝවේ කාර්යාගේ ඌමනාව තියෙන්නේ දැන් ඌ එල්ටීඩී කාර්යාගෙන් බලාපොරොත්තු වෙච්ච වැඩේ හරි කියන්නේ අන්තිමට සුදු කොඩියක් උස්සගෙනත් එන්න කියලා කරපු වැඩෙත් හරි කියන්නේ දැන් මෙතන අවුලක් හදන්න ඕනේ මේ ගොන් ආණ්ඩුවට තේරෙන්නේ නැහැ මේ ගොන් ආණ්ඩුවට තේරුණා නම් මේකේ පොඩක් ඔළුව පාවිච්චි කරනවා නම් හොයා ගන්න පුළුවන් මේකේ මුල මොකද්ද කියලා දැන් උඳුන්න කොන්ත්‍රාත්තුව මොකද්ද මුස්ලිම් දඩේම පටන් ගන්නද කියලා මුස්ලිම් දඩේම පටන් ගන්නේ මුස්ලිම් රටවල් අප්සෙට් වෙයි මෙතනදී UN එකේ අපිට වුමනා දේ අපි කරගන්න මේක තේරුම් ගන්න බැරි ආණ්ඩුවක් මේක තේරුම් ගන්න බැරි
ආරක්ෂක ලේකම්වරයෙක් මේ රටේ ඉන්නේ. ඔබ මම ඔබ ඒ කියන්නේ වගකීමකින් වගකීම සඳහා ඔබ ඒ සඳහා බොදුබල සේනා සංවිධානය පාවිච්චි කරනවා කියන කාරණාව දෙක ගැන නැත්තම් අපි මුස්ලිම් කට්ටියක් සාකච්ඡාවකට යනකොට නෝවේ එම්බැසඩර් තව එම්බැසඩර්ස්ලා දෙන්නෙක් එක පල්ලයට බයින්ද මේ? එතන ඉඳලා. එයාගේ ඒක මොකද සම්බන්ධය? නෝවේ එම්බැසි එකට බුදුබලට තියෙන සම්බන්ධතාවය මොකද්ද? පුළුවන් නම් ඔප්පු කරන්න මුස්ලිම් අපි එදත් ඥානසාර ස්වාමීන් වහන්සේට කිව්වා ෆන්ඩමෙන්ටලිස්ට් මේ මූලධර්මවාදී මේ ත්‍රස්තවාදී මුස්ලිම් කණ්ඩායම් තියෙනවනම් ඔබතුමාත් එදා කිව්වේ මොකද්ද? පිස්තෝල ගල්ලියක් ඉන්නවා කියලා. හජියන් පිස්තෝල ගල්ලියක් ඉන්නවනේ එක්කෙනෙක් කරේ අත්අඩංගුවට ගන්න. අරගෙන මෙන්න නම් මුස්ලිම් අන්තවාදියා මුස්ලිම් ජියාත් කණ්ඩායමේ අපි පිස්තෝලෙත් එක්ක අල්ලගත්තා. මේ තමයි ජියාදේගේ නායකයා කියලා පෙන්වන්න. සල්ලි යවලා තියෙනවා නම් ජමිතුරුලමයකින් අල්ලාහ් සාතිකයට සල්ලි අරගෙන ඒක තලයිබාන් එකටයි අල්කයිඩයකට යවලා තියෙනවා නම් කරුණා කරලා ඔඩිට ජෙනරල්ට යන්න කියන්නේ ජමිතුරුලමයකට ඇතුළට ගිහිල්ලා බලන්න කියන්නේ අල්ලාහ් සාතිකේ කීයක් දීලා තියෙනවද? කීයද සල්ලි account එකට ඇවිල්ලා තියෙන්නේ? කොයිද මේ account එකට සල්ලි ගිහිල්ලා තියෙන්නේ? කොයි රටටද transfer වෙලා තියෙන්නේ කියලා බලන්න කියන්නේ. මේ ඔක්කොම කරන්න ඕනේ. ඕන මිනිහෙකුට කතා කරන්න අයිතිය තියෙනවා කියලා හැම තැනම ගිහිල්ලා කියන්නේ ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ අපි කවුරුත් ගරු කරන පුද්ගලයෝ. ඒගොල්ලෝ සිවුර ගලවගෙන කෑ ගහගෙන ඉන්න ඕනේ නැහැ. දැන් අපි තවත් ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නවා මැජිස්ට්‍රේට් උසාවියේ කේස් 50කට වැඩිය තියෙනවා. හරිද? ඒ මොකද කේස් එක දන්නවද? මේ හයර් එකට කාර් එක ගිහිල්ලා ගන්නවා. හයර් එකට අරන් ගිහිල්ලා කාර් එක විකුණන ඩොකියුමන්ට් අද. දැන් මැජිස්ට්‍රේට් කෝටේ උසාවියේ තියෙනවා. මම නම්බර ටිකක් ඔබතුමාට මගේ මිත්‍රයන් නේ ඔබතුමා මට දෙන්න බුණා මං දෙන්නම්. ඒ ස්වාමීන් වහන්සේලා ඔබ තියාගන්න මම බුදුමලි. එතකොට නමක් ඇදේනවා. මම දෙන්නම්. ෆොටෝ එකත් එක්ක එයා උසාවියේ ඉදිරිපත් වෙච්ච එකයි ෆොටෝ එකයි ඩීටේල්ස් ඔක්කොම දෙන්නම්. ඉතින් මේ වගේ අන්තවාදී පිරිස අරගෙන තවත් ජාතියට ගහන්න එපා මාත්‍යෝ. අපි එක විද්‍යාලයේ එක තේමාවක උඩ අපි ඉගෙන ගත්තේ. අපි ඒ දර්ශනය අපි ඉදිරියට ගෙනියමු. එකවමු. මම එන්නම්. බුදුමලේ බුදුමාලලාට රැස්වීමක් තියලා මුස්ලිම් මිනිස්සු අනා සහභාගී වුණා කියලා ගහන්න නම් එපා. දැන් එදා මාධ්‍ය වේදින්ට ගහලා පොලිසියට බාර දුන්නා. ඒක මුකුත් කරන්න එපා. අපි එන්නම් ඕන වෙලාවක ඕන වේදිකාවට ගියනම් සත්‍යාලෙ එන්නම්. මේ හලල් ප්‍රශ්නේ අපි විශ්නමු. ඕගලන්ට තියෙන ඕනෑම ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්න අපිට. අපි ඒව විශ්නන්න ලෑස්ති. අපි ඕන දෙයක් ඕගලන් කියන එක අහගන්න කැමති මෙතන. කිසිම ගැටලුවක් මෙතන නැහැ. හැබැයි මේක අන්තවාදී ලෙස ගිහිලා ලොකු ප්‍රශ්නයක් කරලා විශ්නන්න එපා. ලොකු ප්‍රශ්නයක් කරන්න ඕනමක් නැහැ. ආණ්ඩුව ගාව ගන්නත් ඕනේ නැහැ මෙතනදී. ආණ්ඩුවේ පුම්බයි. ආණ්ඩුවට දැන් ඕනේ ආණ්ඩුවේ නැති වෙලා යන වෙලාව ආණ්ඩුවට දැන් සීල උරුමය අයින් කරලා බුදුබල ගන්න බලා. බලනවා. ඒක ඉතින් සීල උරුමය දැන් කියලා ඉවරයි ප්‍රකාශ කරලා ඉවරයි. අපිව නැති කරලා බුදුබලයේ උස්සන්නයි හදන්නේ කියලා. ඒ වගේ චෝදනා වෙනවා සීල උරුමයෙන් කරනවා. ඒක අපි කරන්නේ නැහැ. නැහැ කරලා තියෙනවා. හරි දැන් ඒ தත්ත්ව උනම දැන් 2005 තනිකර සිංහල ඡන්දයෙන් පත් වුණා කියලා ජනපතිතුමා කෙවිනටි කියලා දිනවා. ලොකු දෙයක්. අන්න ඔයක තමයි ඉදිරියට එන්න යන්නේ. ඒක හොඳයි. ආණ්ඩුව මේක හරියට තේරුම් ගත්තේ නැත්නම් ඔබතුමාලා වගේ විද්‍යුත් කට්ටිය උගත් කට්ටිය බුදුබලයේ කියලා නොමග යන්න එපා. හරි පාත් එකට බුදුබලය හදන්න මමත් එනවා. මම එනවා අනිවාර්යෙන්. මම ඒක එමදාම කිව්වනේ. හැමදාම මගේ ඉන්දේක අපි තුල කිසිම ගැටලුවක් නැහැ. කිසිම ගැටලුවක් අදා ගන්නත් එපා. අන්තවාදීන් කියලා ඉන්නවනම් අන්තවාදීන් කියන පිරිස කවුද කියලා ඩිෆයින් කරන්න. මේ රටේ පොලිසියක් තියෙනවා. මේ රටේ පොලිසියක් තියෙනවා. මේ රටේ අධිකරණයක් තියෙනවා. යන් අපි උතන්ට අපිට කරගන්න බැරි දේවල් ඔතනින් අපි ගිහිලා අපිට සාධාරණ වෙන්න ඉල්ලමු අපි. මේ නිසා අපි පොතක් ගාලා සිංහල ජනතාවට බහින්නවත් සිංහල ජනතාව මුස්ලිම් ජාතියට බහින්නවත් මොකුත් ඕනේ නැහැ. ඒ කියන්නේ අපි හැමදාම කියන්නේ මොකද්ද? මේ රටේ අපි 11 දිනක් ආවේ. අපිට ගෑනු දුන්න උදවිය ඕගලන්. හරිද? මේ නන්දවති ආර්යවති සිරිවති සෝමවති බැඳලා ඒකෙන් ආපු પરම්පරාව නිසා තමයි අර මුදියන්සලාගේ නම් තවමත් තියෙන්නේ නුවර ගහල්ලේ තියෙන්නේ. හැම තැනම තියෙනවා. ඉතින් අර එස්.බී. දිසානක එතුමා කියනවා වගේ අපි ගැහණු දුන්නා මුස්ලිම් උදවියට. අපි එකා වගේ ජීවත් වෙනවා. මෙතනදී සාමකාමී ලෙස අපි මේව විශ්නගමු. මේව ප්‍රශ්න කරගන්න ඕනේ නැහැ. මම හාන්නේ. දඹුල්ලේ පල්ලියේ ප්‍රශ්නයක් තියෙනවා නම් හරි අපිට කතා කරන්න දෙන්න ඕක පල්ලිය කරන්න ඉස්සර. සම්පූර්ණ ස්වාමීන් වහන්සේලා ලීෆ්ලට් බෙදලා මිනිසුන්ට එන්න ගිහිලා පල්ලි වලට ගිහිලා කඩන් දුමනවා කියන්නේ අපිට කියන්නේ. අපි ඉවත් කරගන්න ඕනේද? කොහටද මූ කරන්නේ? මූ කරගමු. ඕන දෙයක් කතාවෙන් කරන්න පුළුවන්. දෙයිබල පල්ලියට ගිහිලා ඒක වහන්න ගිහිලා මේ මේ වාතිය මාවතර යනවා ඊට පස්සේ දෙවල ජූ පිටිපස්සේ පල්ලියට යනවා. දැන් බලන්න අක්කර 29ක් මේක හොඳම උදාහරණය. ඒකට විතරක් මට අවස්ථාව දෙන්න. අක්කර 29ක් යාපනයේ දෙමළ ජනතාව ගහලා මුස්ලිම් ජනතාව තල්ලු කරනකොට ඒ ජනතාව පුත්තලමේ කඳ උරවල ඉන්නකොට ඉන්න ඔක්කොමලා එක්කව වෙලා අක්කර 26.9ක්ද මොකද අරගත්ත ඉඩමක් පුත්තලමේ.
ඒ ඉඩමට ස්වාමින්වහන්සේ කෙනෙක් රිංගලා ඔතන පන්සලක් මේ බුදු පිළිමයක් තියාගෙන අක්කර 26ම අල්ලගෙන ඉන්නවා. ඒතර අපි කොහටද යන්නේ? පොලිසියට. පොලිසිය ඇවිල්ලා ස්වාමින්වහන්සේ ගෙල්ල ගිය වහම මේ කයින් කරගෙන යන්න කිව්වා. ගියේ නැහැ. අන්න මැදයක් වෙන්නකෝ ප්ලීස් බුදුබල. හරි? ඇත්තටම කියන්නේ. ඇත්තටම ඔබතුමාගේ මම ඉල්ලීමයි කරන්නේ. මගේ බගෑපත්තුවම ඉල්ලීම මගේ මුස්ලිම් ජනතාව වෙනුවෙන් මේ වගේ අසාධාරණ කරන්න එපා අපිට. අවසන් කරන්න. හරි. ඒ විසේ පස්සේ ඒගොල්ලන් ගියා මැජිස්ට්‍රේට් උසාවිය. මැජිස්ට්‍රේට් උසාවියෙන් වහම ඉඩම බාර දෙන්න කිව්වා. ගියා ඩිස්ත්‍රික් උසාවිය. වහම ඉඩම බාර දෙන්න කිව්වා ස්වාමිනාසේ. ගියා කෝට් ඔෆ් අයි කෝට් එකට වහම ඉඩම බාර දෙන්න කිව්වා. ගියා කෝට් ඔෆ් ඇපීල් එකට. ඒ හතරෙම තීන්දුව දුන්නා අදටත් මුස්ලිම් ජනතාවට ඒ ඉඩම හම්බුනේ නැහැ. පස්සේ 2007 ජනාධිපතිවරයාට ලියලා දෙනවා අනේ අපිට අපි මේ අයින්සක නැති වෙච්ච මිනිසුන්ගේ ඉඩම් ටික මේක අරන් දෙන්න කියලා කියනකොට ඒකට පිළිතුරක් නැහැ. අනේ බුදුබල අපිට පීට වෙන්න. හොඳයි සූදී අපි කෙටි විරාමයක් සඳහා යමු. යුතුයි මේ සාකච්ඡාවේ තවත් අභ්‍යන්තර කාරණා රසක් මේ වටේ තුල ඉදි දැක්ුණා. ඊළඟට බුදුබල සේනා සංවිධානයේ අවස්ථාව තියෙන ඒ සඳහා සියලුම පිළිතුරු සපයන්නට මොකද අද රාත්‍රියේ අපි බොහොම පැහැදිලිව මානවත කියා සිටිනවා. මේ ගැටුමක් ඇතිකරන්න හෝ එහෙම කිසිදු ආකාරයක කිසිදු අර කාලකන්නේ සතුටක් විඳින මාධ්‍ය සංස්කෘතිය එක ගමන් කරන ආයතනයක් ගමන් කරන නාලිකාවක් නොවේ මේ නාලිකාව. ඒ නිසා හරි වැරද්ද ජනතාවට පේ තේරුම් බේරුම් කරන්නට සැඩහැවත් සිතුවිල්ල එහෙම නැත්නම් ඒ බොහොම පැහැදිලි සිතුවිල්ල සහිතව තමයි මේ වැඩසටහන සංවිධානය කරේ. එය නැවත ඔබට මතක් කරමින් අපිට අවසර කෙටි විරාමයක් සඳහා යොමු වන්න. සාකච්ඡා කරමින් සිටින්නේ මේ දිනවල බොහොම ආందోళනයට ලක්වෙච්ච මාතෘකාවක් සමාජය තුළ සම්පූර්ණ පොඩි දරුවාගේ සිට වැඩිහිටි මහල්ලා දක්වා සම්පූර්ණ සමාජය තුළ සාකච්ඡා වෙන මාතෘකාවක්. ඒ මොකක්ද මේ මතුවලා තිබෙනා වූ විරෝධතා, විශේෂයෙන් මුස්ලිම් සිංහල මේ යම් කිසි වූ මතවාදීම විරෝධතා මොනවාද කියන කාරණාව. ඒ පිළිබඳව තෝරා බේරා ගන්නට අපි සාකච්ඡා සඳහා ආරාධනා කළ දවසේදී බොදුබල සේනා සංවිධානයේ විධායක හමුවට සමාජික දිලන්ත විතානගේ මහත්මයා කතිකාචාර්යතුමන්, ඒ වගේම මුස්ලිම් දෙමළ ජාතික සන්ධානයේ නායක ආසාද් සාලි මහත්මයාට. හොඳයි මම දිලන්ත මහත්මයාට යොමු වෙනවා. යොමු වෙන්නේ අර මම කාරණාව මතු කරමිනේ තමයි මෙතුමා අභියෝගයක් ඉදිරිපත් කරා. මොකක්ද මේ බොදු බලයටයි නෝවේටයි මොකක්ද මේ තියෙන එකමුතුව? මොකක්ද මෙතන තියෙන සම්බන්ධය? ඒත් එක්කම හානි ෆියටෝස් මේ පුද්ගලයාත් එක්ක මොනවාද වෙච්ච ගනුදෙනුව? ඒ වගේම බොදු බල සංවිධානයට අරමුදල් ගලාගෙන ඉන්නේ කොහොමද? නෝවෙන් ෆන්ඩ් කරනවද? මේක ලබා දෙනවද? මෙන්න මේ කාරණාව ජනතාව හමුවේ ඔබලා පිළිගන්නවද නැත්නම් යම් අර්ථකථනයක් තිබෙනවද කොමක්ද? මම හිතනවා මුලින්ම අසසාලි මහත්මයාට ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ බොදු බල සේනා සංවිධානයට උදව් කරන්න පෙළඹීම ගැන. අතවශයෙන්ම මුස්ලිම් සහෝදර සහෝදරියෝ විශාල ප්‍රමාණයක් මේ වෙන විට අපිට කෝල් කරනවා, එනවා, සාකච්ඡා කරනවා. කේසති සත්තාර් මහත්මයාට කුරුණෑගල දෙවියන්ට කතා කරනවා. ඉතින් මේ විදිහට විශාල බලපෑමක් අපිට ඇති වෙන පොතන මුස්ලිම් ප්‍රජාව තුලින්ම මේකට අපි මේ කරන දේ හරි කියලා. මොකද ඒගොල්ලන්ට ලොකු බයක් තියෙනවා. මේ උලමා සංවිධානය මොනවද කියන්නේ අර්ථ මුලධර්මවාදී විදිහට ගිහිල්ලා තනි සංවිධානයක් කළා වෙන කාටවත් මේ සර්ටිෆිකේෂන් එක දෙන්න බෑ. දැන් ඕස්ට්‍රේලියාවේ තියෙන වෙබ්සයිට් එකක් daff.gov.au කියලා. ඒක රජයේ වෙබ්සයිට් එකක්. ඒ රජයේ වෙබ්සයිට් එකේ නම් කරලා තියෙනවා හලාල් ෆුඩ් අනුමත කරන්න පුළුවන් සංවිධාන 20ක් විතර. ඒතර මෙතෙන්දී මේ උලමවරුන්ගේ සංවිධානය තවත් අපේ තියෙන සංවිධාන රාශියක්. අනිත් කිසිම සංවිධානයකට එලියට එන්න දෙන්නේ නැතුව අර ප්‍රභාකරන් දෙමළ ජනතාවගේ එකම නියෝජිත හෙළය වෙලා වගේ මේ උලම සංවිධානය මුස්ලිම් වරුන්ගේ එකම නියෝජිත වෙන தত্ত্বය තුලින් මම හිතන්නේ ඒකෙන් මුස්ලිම් ජනතාව බේර ගන්න ලැබීම මම හිතන්නේ බුදුබල සේනා සංවිධානයේ හැටියට අපි තමත් සතුට වෙනවා. ඔබතුමාගේ ප්‍රශ්නෙට ඔව් පැහැදිලිව නෝනේ නෝවේ තානාපතිවරිය බුදුබල සේනා සංවිධානයේ කාර්යාලයට පැමිණියා. හැබැයි එම්බසර්ස්ලා දෙන්නෙක් එක නෙමෙයි තනියම පැමිණියේ. ඒ වගේම එදා මම හිතලම උලම වරුන්ටත් එතෙන්ට එන්න කියලා කිව්වා. ඒ කිව්වේ දෙගොල්ලන්ටම පැහැදිලි කරලා දෙන්න මෙතන අපිට මුස්ලිම් ප්‍රජාවත් එක්ක ගැටුමක් නැහැ කියන කාරණේ පෙන්නන්න. එතකොට මේකට හේතුව ඇයි? ඒ සාකච්ඡාවේ ඔබ සහභාගී වුණා? මම පැහැදිලිව සහභාගී වුණා. හොඳයි.
මම සහභාගී වෙනකොට ඔෆිස් එකකටත් කරගෙන ගමන් සහභාගී වුණේ. එතකොට මම කියන්න උත්සාහ කරන්නේ මේ Gulf News වල පළවෙනි නිවුස් එක. ශ්‍රී ලංකා at crossroads කියලා. මේකේ පහරිය ජනාධිපතිතුමාට පොඩක් පහර ගාලා the Buddhist power force better known as Bodubala Sena is accused of being the leading terror group organizing violence against Muslims in all corners of the country. මේක තාමත් බයකට ප්‍රකාශයක්. මේකෙන් කියන්නේ බොදුබල සේනා සංවිධානය ලංකාවේ තියෙන දරුණුම ත්‍රස්තවාදී ප්‍රධානම ත්‍රස්තවාදී සංවිධානය මුස්ලිම් අයට විරුද්ධව ප්‍රචණ්ඩත්වය සංවිධානය කරනවායි කියලා මේ ලියන්නේ මට මතක විදිහට ජනවාරි මාසේ මුල. මේක බොරු කියලාද කියන්නේ? නෑ පොඩ්ඩක් කියන්නකෝ. එතන මෙතෙන්ද කියලා තියෙනවා මේ බූවලිකට සිද්ධියකුත් අපිට කිසිම සම්බන්ධයක් නැහැ. බූවලිකට මම කියන අපුදු කාණේක බොදුබල සේනා කට්ටිය කවුරුත් ගිහිල්ලත් නෑ. එතකොට මේ ලිපිය පල කරන්නේ කොහොමද මේ පල කරන්නේ මුස්ලිම් ජාතිකයෝ දීපු තොරතුරු වලින් මම මේක මුස්ලිමුරු මේක තරහ ගන්න ඕනේ නැහැ කවුරුත් එකට මම මේක ගන්න වැරද්දක් කියලා නෙමෙයි මේක තියෙන නම් වලින් මම කියන්නේ ඊට පස්සේ ඊළඟ දවසේම ෆයිනෑන්ෂල් ටයිම්ස් නිවුස් පත මේ ලිපියම පල කරනවා එතන මේකේ සම්බන්ධතාවයට පැහැදිලි පේනවනේ ඒක පල කරන්නේ මුස්ලිම් කෙනෙක්ගේ නමකින් එතකොට මේක ගියාම අපිට තනාපති කාර්යාලය දෙකක් කතා කරා එකක් ඒ වගේම මේ 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 සිද්ධිය වෙන දවසට පෙර දවස් තමයි ජනාධිපතිතුමා හමුුණේ අපි මේකත් එක්ක ලොකු සාකච්ඡාවක් කළා ඇමරිකන් තානාපති කාර්යාලයෙන් අපි ඔෆිස් එකට කතා කරලා තිබ්බා ඒ වගේම නෝවේ තානාපති කාර්යාලයෙන් කතා කරලා ඒ දෙගොල්ලොම ඔෆිස් එකට ආවා තානාපතිවරයෙක් ආවෙත් නෝවේ තානාපති විත්‍රයයි අර කියන්නේ පොලිටිකල් ඔෆිසර් ඇවිල්ලා අපිට කිව්වා මොකද්ද මේ ඔයගොල්ලෝ කරන්න යන්නේ උලමවරුන්ගේ සංවිධානයේ නෝවේ තානාපතිවරු මෙච්චර විතර ලොකු ෆයිල් එකක් එවලා තියෙනවා ලිපි එවලා තියෙනවා උලමවරු කියලා කියන අදහස් කරේ මේ මුස්ලිම් වරුන්ගේ ඉතින් මොකද්ද මේ ඔයගොල්ලෝ මේ බලාපොරොත්තු වෙන්නේ මොකද මේ ටෙරර් ඕගනයිසේෂන් කියපු ගමන් ජාත්‍යන්තර රටවල් කලබල වෙනවා මොකද අල් ඛයිදා වගේ සංවිධානය කියලා හිතලා අපි කොහේ එන්ඩ් ඔෆිස් එකට ඇවිල්ලා බලන්න මේ කාමර දෙකක තියෙන පුංචි ඔෆිස් එකක් හාමුදුරුවෝ ඉන්න ඕනෙකට ඇවිල්ලා විරුද්ධයි බලන්න පුළුවන් ඉතින් මෙතෙන්දී අපි ඇයිට පැහැදිලි කරා මොකද්ද බුදුබල සේනා සංවිධානය කියන්නේ කියලා එතෙන්දී පැහැදිලිව එයාගේ චෝදනා කරා අපි මේ රටේ කලබලයක් ඇති කරන්න යනවා. ඉතින් අපිට වගකීමක් තියෙනවා. අපිට කතා කරේ එම්බසි වලට එන්න කියලා අපි ගොනේ. බුදුබල සේනා හැටියට අපිට එම්බසි වලට යන්න ඕනේ. ඔබ මේ ඔෆිස් එකට ගිහලා බලන්න. ඉතින් අපිට අපි මේ හොරෙන් ගනුදෙනු කරනවා නම් ප්‍රසිද්ධියේ උලමහොරුන්ට එන්න කියන වෙලාවෙම නෝවේ තානාපතිට අපිට එන්න කියන අවස්ථාවක් නැහැ. අපි හොර ගනුදෙනු කරනවා නම් ඒ ගනුදෙනු කරන විදිහ අපි දන්නවා. ගනුදෙනු කරන කට්ටියක් දන්නවා. ඒතර පැහැදිලිව අපි ප්‍රසිද්ධි අපි ඔෆිස් එක හැංගිලා කාමේ මේ තනක දින ගන්න මේ සම්බුද්දත් ජාති මන්දිරේ අපේ කිරම මෙමුල ජාත හාමුදුරුවෝ ජාතියට දායාද කරපු මේ බිල්ඩින් එකේ හැම වෙලෙම සෙනක ඉතා විශාල මුස්ලිම් ප්‍රජාවක් මේ බිල්ඩින් එක හැම වෙලෙම පාවිච්චි කරනවා කිසිම ප්‍රශ්නයක් නැහැ කිසිම මුස්ලිම් කෙනෙක් කම්ප්ලේන්ට් කරලා නැහැ බුදුබල සේනා සංවිධානයේ තියෙන ඔෆිස් එකේදී කාටවත් හිරිහැර කරයි කියලා හැම වෙලෙම මුස්ලිම් ප්‍රජාව එතන ඉන්නවා අපේ සම්බුද්දත් ජාති මන්දිරේ එතකොට නෝවේ තනාපතිවරියටත් ඒ වගේම ඇමරිකානු තනාපති නිලධාරියටත් අපි කොහෙන්ද ඇවිල්ලා බලන්න අපේ ෆයිල්ස් බලන්න අපේ ඕනේ දේ බලන්න කිසිම ප්‍රශ්නයක් නැහැ ඇවිල්ලා බලන්න. එහෙනම් කිසිම රහස් සාකච්ඡාවක් රහස් ගනුදෙනුවකට කිසිම මේ එවැනි කාරණාවක් නැහැ කියලා. මොකටද අපි රහස් ගනුදෙනු කරන්නේ? අපිට තියෙන්නේ මේ අපිට තියෙන එකම බලය ජනතා බලය. අපිට තියෙන එකම බලය සමාජ ප්‍රාග්ධනය. මම ඔබතුමාට එවන්නම් මම ළඟදී ලියපු ආටිකල් එක. මොකුත් ප්‍රශ්නයක් නැහැ. නෑ ප්‍රශ්නයක් නෑ. ඔබතුමා කියන එකෙන් කිසිම ගැටලුවකට එන්නේ නැහැ මම. මම කියපු එකට ඔබතුමාගේ මට පිළිතුරක් හම්බුන්නේ නැහැ. ඥානසාර ස්වාමීන් වහන්සේට ඒ කියන්නේ ඒකේ බුදු බලයටයි ලිබරල් පක්ෂයේ නෝවේ වල තියෙන ලිබරල් පක්ෂයේ හානි ෆිට් ඔෆ් ටයි තියෙන ගනුදෙනුව මොකද්ද රයිට් මෙයා නෝවේ ගියේ මොකටද නෝවේ වලින් සල්ලි ගෙනාවේ මොකටද මොන 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 වැඩක් කරන්නද කියන එකයි මම පැහැදිලිව කියනවා දැනට අවුරුදු දෙකකට පමණ පෙර මම හිතන්නේ බුදු බල සේනා සංවිධානය නිර්මාණය වෙලා තිබ්බේ නැහැ හරි ඒක හරි හරිද එතකොට එතුමා ඉදියේ වෙන මම නෑ සංවිධානයේ හිටියේ නෑ එතුමා ඇමරිකාවට යන්න වීසා අරගෙන ගොඩක් දේවල් ගැන කරකිල්ල ඉන්න වෙලාවක මම මට කිව්වා මේමයි කියලා ඊට පස්සේ එතුමාට තිබ්බා යුරෝපයට යන්න යුරෝපේ පන්සලක් පටන් ගන්න. ඒ වෙලාවේ යුරෝපයට යන්න විශේෂයෙන් ෆ්‍රාන්සයට යන්න ඕන වෙලා තිබ්බා ස්වීඩ්නෙකට යන්න වෙලා තිබ්බා සිංහල කට්ටිය හම්බෙලා කතා කරන්න. ඉතින් ඒ අවස්ථාවේදී මට කිව්වා මහත්තයෝ මේ මට මොකද්ද මේ වීසා එකක් ගන්න අවශ්‍යයි මෙතේ යන්න යුරෝපයට ෂෙන්ගන් වීසා එකක් ගන්න. ඉතින් ඒ වෙලාවේ මට ඉල්ලීමක් කරපුවාම මම අනිෆිට් ඔෆ් මාත්නා කියන්නේ මගේ යාළුවෙක්. ඔවිජන් ජාතිකෙක් දැන් අවුරුදු 40කට පමණ රට ලංකාවට ආවේ තාමත් ඇවිල්ලා නැහැ. අපි ලගේ ගොඩක් ලංකාවේ ඉන්නවා. එයා තමයි සීනෝ ෆවුන්ඩේෂන් එක ලංකාවේ පටන් ගත්තේ.
එවගේම මං හිතන්නේ ගොඩාක් අයත් එක්ක සම්බන්ධතාවයක් තියෙනවා. මං හිතන්නේ මේ රටේ හිටපු ජයජාවදින මහත්මයා, ඩලිසේනානායක මහත්මයා, සිංහ බණ්ඩාරනායක මේ සියලු දස්සමක ඇතුළු කරපු මහත්මේ. ඉතින් මම මේ මහත්මයා හම්බ වුණේ මට අධ්‍යාපන අමාත්‍යාංශ ඉන්නකොට මගේ පැහැදිලි කරන්න අවශ්‍යයි ඉල්ලපු නිසා ඇවිල්ලා මට කතා කරා. ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශ ඉන්නකොට මම අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අයින් කරන්න යම් කිසි වෙලාවක FR කේස් එකක් මට කරගුවා. මම FR කේස් එකක් දාලා රණවිල් වික්‍රමසිංහ රජය යටතේ මම අයින් වුණා. ඒ අයින් වෙච්ච වෙලාවේ එතුමා මට කිව්වා, මම ප්‍රස්තාවක් තියෙනවා මට ලිකුවා මේ World View International Foundation එකේ ඇවිල්ලා වැඩ කරන්න කියලා. ඒ ෆවුන්ඩේෂන් එක පටන් ගත්තේ ACS සමිත් මාත්මයා. ඒ ෆවුන්ඩේෂන් එකේ දෙවෙනියා ඉන්නේ මේ මුස්ලිම් මහත්මයෙක් අපි හිතවත්. එතකොට එතෙන්දි මම භාරව තිබේ ICT කියන විෂය භාරව තිබේ මගේ විෂය. එතකොට අපි ICT for development කියලා ජාත්‍යන්තර වශයෙන් කොහොමද කරන්නේ කියලා සාකච්ඡා කරමින් හිටියා. ඉතින් ඒ අතරේ ඒගොල්ලන්ගේ ඒගොල්ලන්ට ප්‍රශ්න ආවා. ඒ එක්කම මම රජ විරුද්ධ නඩු කියන වෙලාවේ මට දැක්ක මිලිඳු ප්‍රොට මහත්මයාගේ කාලේ රනිල් ක්‍රිෂ්ණ මහත්මයා කාලේ ශ්‍රී ලංකා කියලා ප්‍රොජෙක්ට් එකක් පටන් ගත්තා. මම පත්‍රය ඇඩ් එකක් දැම්ම. දාපුවාම මට ඒකේ ජොබ් එකක් හම්බුණා. මම එතනින් ගියා. එතකොට මමත් එක්ක සම්බන්ධයි. එතකොට ඒ වෙලාවේ මට මතකයි නෝයවලින් ෆන්ඩ් කරපු ප්‍රොජෙක්ට් එකක් තිබ්බා. මොකද්ද? ඩිස්ටන්ස් එඩියුකේෂන් ෆෝ පබ්ලික් සර්වන්ට්ස් කියලා. අද රජයේ ඉන්න විශාල පිරිසක් එකට සම්බන්ධලා වැඩ කරන රජයේ නිලධාරීන්. ඒක විශාල සේවයක්. ඒකෙත් මම IT පිළිබඳ තියෙන කම්පොනන්ට් එක ලිව්වා. ඒ නිසා මගේ නෝවෙත් එක්ක සම්බන්ධය තියෙන අතර මම මුලින්ම නෝවේ ගියේ මට රුසියාව ඉගෙන ගන්න කාලේ. නැවතින් මම එංගලන්තේ යනකොට නෝවේ වල බැස්සා. බැස්සම ප්‍රය ගන්නකට මට තාම මතකයි දෙමළ මහත්ෙක් මාව පහිතු හරි කලබල 86 දින. ඉතින් ඒ තමයි මගේ පළවෙනි නෝවේ ගමන. ඊට පස්සේ මම ඊට පස්සේ නෝවේ වලට ගියා අවස්ථා දෙකක තුනකදී. ඒ අවස්ථාවකදී ඉතින් මේ වීසා ගන්න ඕනක මම කිව්වා අනිට මේ හම්දුරට වීසා ක්ලාස් එක කරමු. ඉතින් එතෙන්දී පැහැදිලිව අනි කිව්වා මේ පුළුවන් අපි මොකක් හරි කතා කරමු කියලා. ඉතින් මම එතෙන්දී අපි මේ යන හානි හම්දුරුවත් එක්ක ඩයලොග් එකක් ඇති වුණා. ඒ ඩයලොග් එක ඇති වුණාම එතෙන්දී පැහැදිලිව කිව්වා මේක තාමත් හොඳයි මේක මතු කරපේක මොකද මිනිස්සු සැක කරන්න පුළන්නේ. එතෙන්දී පැහැදිලිව කිව්වා මොකද අපි මොන හරි සාකච්ඡා කරන මේ හම්දුරුවට තාමත් අන්තවාදී ස්ථානයක ඒ වගේම තමිල් ඩයස්පෝරා එක නෝවේ වෙන්න අන්තිවාද මම යෝජනා කරා. මේ දෙකුල්ල එකතු වෙලා සාකච්ඡා කරමු. ඒ අනුව අපි අදාළ අංශ වලට දැනුවත් කරලා නොවේ ගියා. ගිහිල්ලා එයත් එක සාකච්ඡා කරලා ඊට පස්සේ පැරිස් වලට ඇවිල්ලා ස්වීඩන් වලටත් ගියා. පැරිස් වලට ඇවිල්ලා පන්සල ඒ අදාළ කටයුතු බලලා අපි ලංකාවට ආවා. ඒ හැර බුදුබල සේනා සංවිධානයේට කිසිම ආකාරයකින් කිසිම රටකින් ඇමරිකාවෙන් නෝවේ වලින් හෝ කිසිම රටකින් ෆන්ඩ්ස් දෙන්නේ නැහැ. නමුත් මේක කියන්න ඕනේ. දැන් මේ බුදුබල සේනා මේක ආරම්භ කරන වෙලාවේ මේ දානයක් දුන්නා 19කට. මේ වෙලාවේ අපිට මැලේෂියන් බෙල්තියන රාජ්‍ය නෝන සංවිධානයක් වෙන්න ඕනේ අපිට ෆන්ඩ් කරා. ඒ ෆන්ඩ් කරේක අපිට දුන්නේ නැහැ. ඒ දාණයට සල්ලි ටික දුන්නා ඩීසර නැක විද්‍යාලය. එතකොට එක්සත් ජාතික පක්ෂයේ පළාත් මන්ත්‍රීවරු මගෙන් අහනවා මේ කෝටාභි රාජපක්ෂ මහත්තයාද මේ ඩීස් එක අරන් දුන්නේ කියලා. අපි දන්නවා අපි කොහොමද ඉස්කෝලේ එක ගත්තේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කතා කරලා කිසිම සම්බන්ධයක් නැහැ. ඊට පස්සේ දාණේ ගැන කියනවා ආරක්ෂක අමාත්‍යාංශලු දාණේ දුන්නේ. හමුදුරු දාගෙන හිට මේ රටේ මිනිස්සුන්ට හිතා ගන්න බැහැ හමුදුරු දාගෙන 1000ක් රැස් කරපුවාම අම්මෝ ගොඩාක් සල්ලි ඕනේ කියලා. අපේ මහරගම රැස්වීමට එළියට වඩා ඕගලන් ඇතුළෙන්ම එන්නේ ඒවා මහරගම රැස්වීම වලට හරි මේකේ මේකනේ මහරගම රැස්වීමට හාමුදුරු ආවේ අපේ තියෙන සෝෂල් කැපිටල් එක සමාජ ප්‍රාග්ධනෙ. එතකොට මම මේ පැහැදිලි කියන්න උත්සාහ ගන්නේ. එතකොට ඒ දාණයට ආපු මැලේෂියානු ජාතිකෙක් අපි දැනගෙන හිටියෙත් නෑ දාණය දෙනකොට එකපාරට වෙලා හැමෝටම රුපියල් 10000 ගානේ හාමුදුරුට පිරිකර දෙන්නේ දීලා ගියා. ඉතින් මේ විදිහට අපිට චෝදනා කරන්න පුළුවන්. අපි කරුණාකරලා කියන්නේ පැවිල්ලා අපේ account තියෙනවා සම්පත් බැංකුවේ තියෙනවා මොකේද ලංකා බැංකුවේ තියෙනවා ඒ වගේම මහානායක හාමුදුරුවෝ අමිනාංශේ කියන වගේම ඔක උන්ඩියල් වලින් නේන්නේ නෑ. ඉතින් ප්‍රශ්න නෑ මම කියන්නේ ස්වාමිනාන්දම කියන්නේ අන්තවාදී කල්ලිවලට තල්ලි බැංකුවෙන් එන්නේ නෑලු ස්වාමිනාන්ද කියන උන්ඩියල් වලින් එන්නේ කියලා. ඉතින් උන්ඩියල් වලින් තමයි නෝ වෙන්නේ ඇවිල්ලා ඉතින් අන්තවාදී කල්ලිවලට කියලා නෙමෙයි කිව්වේ අර හරක් මරන්න කෝටි 30ක් කියන කතාවක් කිව්වා. නෑ ඒක වෙනම මේක සල්ලියන එකක් නෙවෙයි උන්ඩියල් කොහොම හරි අපිට පැහැදිලිව කියන්න තියෙන්නේ අපිට විදේශීය ආධාර අවශ්‍ය නැහැ. හැබැයි විදේශීය ආධාර අපිට ලැබෙයි. අපි දන්නේ නැහැ ඒක. මමර නැහැ කියලා කියන්න බෑ. හැබැයි කියන්නේ අපි ඉන්න ශ්‍රී ලාංකේය හිතවත් සල්ලි දෙන්න පුළුවන්. හැබැයි පැහැදිලිව මේ රටේ කිසිම කුමන්ත්‍රණයකට හෝ කිසිම මේ රට බෙදන්න හෝ කිසිම ආකාරයක බුදුබල සේනා සංවිධානයේ සම්බන්ධ වෙන්නේ නැහැ. හාමුදුරුවෝ මෙලඟදී වියට්නාමේ ගියා, ඉන්දියාවට ගියා, ඇමරිකාවේ වීසා තියෙනවා. ඉතින් මේවා කතා කරලා එක එකට කියන්න පුළුවන් මේ පිටරටවල යන්නේ මොකටද කියලා. වියට්නාමේ ගියේ බුදු සමුළුවකට, ඉන්දියාවට ගියේ ධර්ම සමුළුවකට. ඉතින් ප්‍රශ්නයක් නැහැ. මේක මතු කරපේක තමයි මොකද මට මේක කියන්න අවශ්‍යතලා තිබා ජෙනරල් පබ්ලික් එකට. හොඳයි. බුදුබල සේනා සංවිධානයේ නෝවේ පිළිබඳව ඒ වෙනේ කිසිම ගනුදෙනුවක් නැහැ. සිදු වෙච්ච සම්පූර්ණ අතීතය තමයි තුමා ප්‍රකාශ කරේ. බොහොම පැහැදිලි. අසත්සාලි මන්ත්‍රීතුමනි ඔබටයි අවස්ථාව හිමි වෙන්නේ. මොවුන් මතු කරන එක කාරණා තමයි හලාල් සහතිකේ ගත්තම මේ එන සල්ලි. මේ සල්ලි අන්තවාදී කණ්ඩායම් වලට බෙදෙනවා. මේ මූල්‍යම අරමුදල්ගෙන දැන් ඔබතුමාත් කිව්වා මේ උන්ඩියල් වලින් එන්නේ නැති ඕවන්නේ ඕවා හොයන්න බෑ. මේ කාරණාව වලට ඔබතුමාගේ පිළිතුර මොකක්ද? මම කිව්ව එකක් නෙවෙයි.
ඥානසාර ස්වාමීන් වහන්සේ කියපු එක මං කිව්වා එච්චරයි. මම කියන්නේ ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරා. ඔව්. එච්චරයි. ඒ නිසා මේ සාකච්ඡා දෙකේ කාරණාව කිව්වා. දැන් මම කියන්නේ ජෙමිතු උලමා කියලා කියන්නේ පූජකවරු පිරිසක් එක්කවලා හදලා තියෙන එක තමයි ජෙමිතු උලමා එක. දැන් මේ ජෙමිතු උලමා එකේ අපි සාමාන්‍යයෙන් මම එදත් ඔබතුමාට ප්‍රකාශ කෙරුවා අපිට ගයිඩ් කරන්න කියලා විතරයි කියන්නේ මිසක් ඒකේ වෙන දෙයක් අපිට ඒගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන්න නෙවෙයි. හරි. එතකොට මේගොල්ලන් හලාල් සාතිකය දෙනවා නම් හලාල් සාතිකය දුන්නාම හැම පේමන්ට් එකකටම රිසිට් එකක් දෙන්න ඕනේ. ඕනෑම කම්පැනි එකට. ඒක දීලා තියෙනවා. ඒ account ටික සම්පූර්ණයෙන් ජෙමිතු උලමයිගේ තියෙනවා. මම දැන් හැමදාම ප්‍රකාශ කරන්නේ ඔඩිටර් ජෙනරල් ඉන්නවා. වහාම ඔඩිටර් ජෙනරල්ට යන්න කියන්නේ ජෙමිතු උලමයිකට ගිහිල්ලා account එක අරගෙන හලාල් සාතිකය කීයක් එකතු කරලා තියෙනවද? කීය ගානේ අරගෙනද රිසිට් කඩලා තියෙනවද? ඔක්කොම ගනුදෙනු ගන්න ටෝටල් එක කොච්චරද? ඒ ටෝටල් එක වීදම් වෙලා තියෙන ඉදී කොහමද කියන එක මුළු රටටම කියන්න. ඒ අභියෝගය අපි කරනවා. ඔඩිටර් ජෙනරල්ගේ වැඩ ඒක වහම ගිහිල්ලා මේ වගේ කියන්නේ දැන් රටට හානියක් වෙනවනේ. ඔබතුමා කියන ස්වාමීන් වහන්සේත් කියනවා නම් අන්තවාදී කල දැන් අල්කයිඩා කියලා කියන්නේ කවුද? ඔසාමා බින් ලාඩන්. ඔසාමා බින් ලාඩන් කියන්නේ ඉංගන්නේද්ද? ඔසාමා බින් ලාඩන් කියන්නේ ලාඩන් පවුල කියලා කියන්නේ මුළු ලෝකෙම ටෙන්ඩර් කරන එක. මක්කම විතරක් ටෙන්ඩර් එක කීයද කියතරු රියල් 10කට තමයි උන් ටෙන්ඩර් කරන්නේ. ඒ කියන්නේ ඒක අරන් නිකන් කරන්න ඕනේ කියන එකට තමයි ඒගොල්ලන් ඒ වගේ ලොකු the biggest giant in Saudi කියලා කියනවා අල්කයිඩාගේ බින් ලාඩන්ගේ තාත්තා බින් ලාඩන් කම්පැනි එක. ඔසාමා බින් ලාඩන්ගේ තාත්තා. ඉතින් එයාට මේ ඉංගන්නෝගේ සල්ලි උන්නේ. ශ්‍රී ලංකා මුස්ලිම් කියලා කියන්නේ අපි ඉංගන්නෝ. ඒ සල්ලිත් එක බලනකොට. මම මේ පැහැදිලි කරනවා අපි කොයි වෙලේකවත් පැහැදිලි කරේ නැහැ. කොහෙත් ප්‍රකාශ කරේ නැහැ. ජමීතුල් ලෞලම සංවිධානයේ ශ්‍රී ලංකාවේ සල්ලි අල්කයිඩා වලට යනවා. ආ ප්‍රකාශ කරලා ඉවරයි. නෑ පැහැදිලි. ඥානසාර ස්වාමීන් වහන්සේ කිව්වා මම දෙන්නම් මං ගාව බොඩ්ඩක්. මම බඩුව හැව. ඥානසාර හාමුදුරුවෝ ඒ වෙලාවේ ලංකාවේ හිටියෙත් නෑ ප්‍රකාශ කරන්න. නෑ නෑ මේ ප්‍රකාශ එකක් නෙමෙයි. කීප වතාවක්ම කතා කරලා තිනවා මේ සල්ලි ටික අන්තවාදීන් තලයිබාන්ටයි අල්කයිඩා. ඒ දෙක තමයි කිව්වේ. මට පැහැදිලි කරලා කරන්න පුළුවන්ද? ප්ලීස්. ඔව්. පැහැදිලි වශයෙන්ම ඒ වෙලාවේ ඥානසාර හාමුදුරුවෝ ලංකාවේ හිටියෙත් නැහැ. ඒ අවස්ථාවේ හිටියේ මමත් නන්ද හාමුදුරුවොත් අපි පැහැදිලිව කිසිම අවස්ථාවක කියලා නැහැ. ශ්‍රී ලංකාවේ උලමා සංවිධානය විසින් මෙහෙම දෙනවා කියලා. අපිට මම කියන්නේ ගන්න. අපිට ලැබුණා කැනඩාවේ රිසර්ච් ඉන්ස්ටිටියුට් එකෙන් කරපු වීඩියෝ එකකුත් ඉතාමත්ම රිසර්ච් ડોකියුමන්ට් එකක්. ඒ ડોකියුමන්ට් එකේ පැහැදිලිව සඳහන් වෙනවා ආණ්ඩුවේ තියෙන ආයතනවලට හලාල් ෆුඩ්ස් ගන්නවා. එතන මේ හලාල් ෆුඩ්ස් ගත්තම මේ එන සල්ලි මස්කඩ හරහා ඒ මැක් කියන කැනේඩියන් ඉන්ස්ටිටියුට් එකට යනවා. ඒවා ඩොලර් මිලියන 50ක් දීලා තියෙනවා හමාස් ෆන්ඩ් කලෙක්ටර් කෙනෙකුට. එතන අපි මේක හෙලිදරව් කළා. ඒක මුල සංවිධානයේ අපේ කරු මහත්මයෙකුත් මාත් එක්ක කිව්වා ඒක වෙන්න බෑ. එයත් ඒ සංවිධානයේ ගිහිල්ලා බලුවයි කියන එක. හැබැයි පැහැදිලිව අපි කියනවා ඒ එවිඩන්ස් තියෙනවා, ડોකියුමන්ට්ස් තියෙනවා. එතෙන්දී අපි පැහැදිලිව කිව්වේ ජාත්‍යන්තරව හලාල් මුදල් ලංකාවේ නෙමෙයි ඒ අදාළ ආයතනයේ මගින් දීපු රිපෝට්ස් තියෙනවා කියන කාරණේ. ඒ සන්තෝෂය ඔබතුමා ඒ ඔබතුමා කරපු ප්‍රකාශය මම කරලා ඇති. හැබැයි මම වගකීමකින් කියන්නේ ඥානසාර ස්වාමීන් වහන්සේගේ ඩිබේට් එකේ මමත් මැදිහත් වුණා වෙන ආයතනයකින්. ඒතකොට පැහැදිලිවse කිව්වා ජෙමිතුල්ලාමා එකේ මේ හලාල් සල්ලි තමයි අන්තවාදී මේ ජිහාද් එකට ඒ කියන්නේ විශේෂයෙන්ම අල්කයිඩා සහ තලයිබාන් එකට යනවා කියලා කිව්වම තමයි මම ටෙලිෆෝන් කරලා පිළිතුරු දුන්නේ. කෙසේ වෙතත් ඔම ඔබතුමා දැන් ඕක ක්ලියර් කරනවා. ඕක කැනඩාවේ වෙච්ච එකක්. ලංකාවේ නෙවෙයි. ලංකාවේ තියෙනවනම් අද ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් නෙමෙයි තියෙන්නේ. ආණ්ඩුව මේකේ සම්පූර්ණ මුලින්ම වගකීම ගන්න ඕනේ මෙතනදී. ජාතිය දෙකක් ගහගන්න දාන්න එක ආණ්ඩුව වැඩක් නෙවෙයි. නෑ මම හිතන්නේ එහෙම නෑ නෑ එහෙම වැඩක් නෙවෙයි කියලා කියන්නේ. වැඩක් නෙවෙයි. වහාම මේ ප්‍රශ්න වලට මිනිසුන්ව නිදාස් කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් ඔබතුමාගේ මයින්ඩ් එකේ ඕක තියෙනවනම් ඔයා ක්ලියර් කරන එක ආණ්ඩුව යුතුකමක්. බෞද්ධ ශාසන අමාත්‍යාංශයේ මැදිහත් වෙන්න ඕනේ. ඔඩිටර් ජෙනරල්ට එන්න කියන්න ඕනේ. ජෙමිතු උලමාකට එන්න කියන්න ඕනේ. account එක අරන් එන්න කියන්න ඕනේ. search කරන්න ඕනේ bank accounts කොයිද තියෙනක බලන්න. මේකේ සත්‍යාකාරය. ජෙමිතු උලමාගේ සත්‍යාකාරය කොහාට හරි කියලා තියෙනවා නම් වැරදි ලෙස අසත්‍යාලේ මුලින්ම ඉන්නවා. ඒ ප්‍රකාශය මම කිසිම ප්‍රශ්නයක් නැතුව කියනවා. කියන්නේ අපිට මෙතනදී කාටවත් දීලා කාවත් ගසන්නවත් කාවත් නැති කරන්නවත් අපිට කිසිම වොමනාවක් නැහැ මෙතන. අපි අපේ පාඩුවේ හැමදාම සාමකාමී ජනතාවක් ඇරෙඩ ජීවත් වුණා. දිගින් දිගටම සාමකාමී ජීවත් වෙන්නයි ආසාව
සිංහල දෙමළ මුස්ලිම් කියලා වර්ග කරන්නේ. මේක ජනාධිපතිතුමාගේ නිදහස් දිනයේ කතාවක් විතර නෙවෙයි. මම හිතන්නේ ඔබ මේ යුද්ධය අවසන් කරලා එතුමා කරපු ප්‍රකාශය මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් බර්ග කියලා වර්ග කිරීමක් නෑ. ඔකම ලාංකිකව කියලා කිව්වා. ඊට පස්සේ කියනවා ආයි මේ නිදහස් උත්සවයේදී මේම එක එක කල්ලි ඇදගෙන මේ ප්‍රශ්න ඇති කරන ඒවට මම ඉඩ දෙන්නේ නෑ කියලා කියනවා. ඉතින් සැරෙන් සැරේට එක එක දේවල් නෙවෙයි කියන්න ඕනේ. ප්‍රතිපත්තියක් වශයෙන් ආණ්ඩුව මේක අරගෙන බුදුබල සේනාවට තියෙන ප්‍රශ්නේ මොකද්ද? ප්‍රශ්න ටික දහන්න මුස්ලිම් ජනතාව එන්නේ මේකට උත්තර දෙන්න. මේක දවසෙන් කරලා ඉවර කරන්න පුළුවන් ප්‍රශ්නයක්. මේක මෙච්චර විවාද කරලා වෙන වෙනම ටීවී වල ප්‍රෝග්‍රෑම් මේක පාවිච්චි කරනවා වෙනත් උදවිය ඔබතුමා කිව්වා වගේ ඕන කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන්. ජාත්‍යන්තර ඕනේද ලෝකලිය ඕනේද මේක ප්‍රශ්නේ කොයි හරි පත්තුවක් කරන්න පුළුවන්. Facebook එකක් ඕපන් කරලා දිනවා මේ බොයිකොට් හලාල් හරි මොකක් හරි බෑන් කරලා සල්ලි PayPal වලින් එකතු කරන්න. ඉතින් සමහරවල් මිනිස්සුක් කරන්න පුළුවන් බුදුබල සේනාව මේක නේද? ඒක තමයි පැහැදිලිව මම කියන්නේ මේ මතවාදයේ ඇදුවේ බුදුබලේ. ඒක කවුරුත් නැහැ කියන්න බෑ. බුදුබලෙන් තමයි මේ හලාල් එක පටන් අරගත්තේ. මම කියන්නේ මේ ඔක්කොම ප්‍රශ්නේ කරන්න ඉස්සරම කෙලිම බුද්ධ ශාසන අමාත්‍යංශයත් එක්ක ගිහලා ඔයගොල්ලෝ සාකච්ඡා කරලා මේ කටියට එන්න කියන්නේ මේවට උත්තර දෙන්න කියලා තිබුණා නම් මං හිතන්නේ උගාවක් වෙලාවට මේ සියලුම ප්‍රශ්න निराකරණ වෙලා ඇති. හැබැයි සමහර උදවිය බුදුබල පාවිච්චි කරන්නත් පුළුවන්. ඒක මම කියේ ජාත්‍යන්තර කුමන්ත්‍රණ කිරකවල නෝවේගේ තියෙන ලොකු ප්‍රශ්නයක්. මේ ආණ්ඩුව නිකන් බොළඳ වෙලා ඉන්න බෑ මෙතනදී. ආණ්ඩුව පොඩ්ඩක් කල්පනා කරන්නේ දෙමළ දඩේම ඉවර කරලා මුස්ලිම් දඩේමකට යනවා නම් මෙතන තියෙන්නේ පසුබිම මොකද්ද? මෙතනදී රට බේරගෙන අපි සියලු දෙනාම අපි ඔක්කොම එකට ජීවත් වෙලා එකට හැදිලා එකට ඉස්කෝලේ ගිහිල්ලා අපි ඕ ලෙවල් එකේ කරනකම් අපි එකට හිටියා නම් අපි තුල ප්‍රශ්නයක් නැතිනම් ඇයි මෙතන ප්‍රශ්නයක් ඇති වෙන්න දෙන්නේ? ඒක රජය. මම ඔබතුමා කියන කාරණේ පිළිබඳව කිව්වේ නැහැ. මොකද රජය දෙමළ දඩේමක් කරේ නැහැ. රජය පැහැදිලිව ත්‍රස්තවාදයක් තිබ්බා. ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදී විරුද්ධව යහතව බෙරගැනීමක් කරේ. ත්‍රස්තවාදී කියන එක වෙනම. හැබැයි දෙමළ මිනිහගේ ප්‍රශ්නයක් තියෙනවා මේ රටේ. ඒක කවුරුත් නැහැ කියන්නේ. හැබැයි ඔබතුමාලා මොනා කිව්වොත් හරි මේ රටේ දැනටත් මොකද්ද? දැනටත් ප්‍රශ්නයක් තියෙනවනේ. මේ ප්‍රශ්නෙට ඇයි අපි ස්ටෑන්ඩ් දෙකක් ගන්නෙ? අපිම කිව්වා දරුෂ්මන් වාර්තාව එපා. දරුෂ්මන් වාර්තාව එපා. දරුෂ්මන් වාර්තාව එයිලා මේ ඩයස්පෝරාගේ හදපු එකක්. ඒ නිසා අපි ඕම් ග්‍රෝන් සොලියුෂන් එකක් ගන්නම් කියලා තමයි කමිෂන් එක පත් කරලා එල්එල්ආස් එක දුන්නේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා විතර නෙවෙයි අපි ඔක්කොමලා කියන්නේ මොකද්ද? ඒකේ අකුරක් හරි ජනාධිපතිතුමා වෙනස් කරන්න එපා. ඒක ඉම්ප්ලිමන්ට් කරනවා කියලා ජෙනීවා විල එතුමාම කියලා කිව්වා. එතුමාම පොරොන්දු වුණා ඉන්දියන් ආණ්ඩුවටත් 13 නෙවෙයි 13 ප්ලස් දෙන්නම් කියලා. ඉතින් ඒක විතරක් කියලා LLRC විතරක් ඉම්ප්ලිමන්ට් කරන්න විතරයි කියන්නේ. එතන දඩේමක් තියෙනව නැහැ කියලා නෑ. ඕක දැන් ඊයේ ආපු ප්‍රවෘත්ති දැක්කද? ඒක කොච්චර දුරට ඇත්තද නැද්ද අපි දන්නේ නෑ. අවුරුදු 12ක ළමේ ප්‍රභාකරන්ගේ පුතාව දැන් මරපු විදිය ආමි කැම්ප් එකට අරන් ගිහලා තියෙනවා. ඊට පස්සේ ආමි කැම්ප් එක ඇතුළේ කනවා. ඊට පස්සේ පෑ ගන්න ගියම මැරුණා කියලා දැන් Facebook එකේ ඇවිල්ලා තියෙනවා. මේක ඇත්ත නැත්ද හොයන්න ඕනේ අපි නෙමෙයි ආණ්ඩුව. ඒක ක්ලරිෆයි කරන්න ලෝකෙටම. මේවා තමයි අපිට විරුද්ධව යන්නේ. ඉතින් අපි හරිම කෑෆුල් ඉන්න ඕනේ කියන්නේ ඔබතුමා කියනවා වගේ මේ තාක්ෂණෙත් එක්ක. තාක්ෂණය දියුණු වෙලා තියෙන විදිහට ඔබතුමයි මමයි අද කතා කරන්නේ ඔබතුමාගේ ස්ටේට්මන්ට් එක වෙන විදිහට මගේ ස්ටේට්මන්ට් වෙන විදිහට දාලා පත්තු කරලා අරින්න පුළුවන් දැම්ම. නේද? ඔව් SMS එකක් තියෙනවනේ SMS එක හැරියම හරි. අසාචාල මෙම කිව්වා දිලින්ද මෙම කිව්වා කියලා කියන ඉවරයි. මම මේ අවස්ථාව පාවිච්චි කරනවා මොකද මේ වන විට ඊයේ පවා බුදුබල සේනා නමින් බුදුබල සේනායකගේ ටෙලිෆෝන් නම්බර්ස් දාලා මේ රටේ කලබල ඇතිකරන ඉතා විශාල ලෙස විවිධ පාර්ශව SMS අරිනවා. ඉතින් අපි මගේ දර පොලිසියට අපි කම්ප්ලේන් කරා. ඒ වගේ Facebook එකෙත් කරනවා. ඒක තමයි කරුණාකරලා ජනතාවගෙන් අපි ඉල්ලනවා බුදුබල සේනා සංවිධානය වෘත්තීමේ ලෙස දැන් ඒ වගේම බුද්ධිමත් ලෙස මේ අන්තවාදයේ පරාජය කරන්න කටයුතු කරනවා. එතෙන්දී ඕගොල්ලෝ උගලන්ගේ කළ යුතු කාර්යය තමයි සමගිව මේ දේ ඉවසා අපිට ඔබතුමාට කියන දේ දැන් පල්ලි කියලා කියන්නේ පළවෙනියෙන්ම 2011 සෙප්තැම්බර් මාසේ 9 වෙනිදා පල්ලි අනුරාධපුරයෙන් පටන් ගත්තේ මේක. ඊට පස්සේ දඹුල්ලට එනවා 20 වෙනිදා අප්‍රේල් මාසේ 2012. ආරි සිංහල වත්ත කුරාන් මදරසායකට ගානවා 28 වෙනිදා මේ මාසේ 2012. දෙවිවල පල්ලියට ගානවා 25 වෙනිදා මේ මාසේ 2012. දෙවෙන්දුර යෝය ගම මොස්කේකට ගහනවා 24 වෙනිදා ජූලයි 2012. හරි ආගම කියාගෙන ඉන්නකොට මූතු ජබල් නහර් එකට ගහනවා 12 වෙනිදා ජූනි මාසේ 2012. ඔබේ සේකර මස්ජිද් එකට ගහනවා 29 වෙනිදා ජූලයි 2012. කොයිලවත්ත පල්ලියට ගහනවා 30 වෙනිදා අගෝස්තු 2012. දැන් මෙතනදී මම කොයිලවත්ත කියනකොට මට මතක් වුණා ඊයේ රෑමට කතා කරුවා කොළන්නාවෙන් මුස්ලිම් කඩේක හලාල් හෝටල් එක හලාල් කියලා දැම්මම ඊළා අර හලාල් බෝඩ් එකට ගාලා තියෙනවා. දැන් මේවා ඇති කිරුවේ කවුද කියන එකනේ කොහොමද බුදුබලේ තමයි එන්නේ වෙන මොකද එන්නේ වෙන කිසිම සංවිධානයක් මෙතනදී ජමීතුල් උලම මේක ඇති කරේ නෑ. ජමීතුල් උලම ඇති කරපු එක හලාල් සාතික දෙන්නේ නේ. ඔව් ඒක තමයි හලාල් මතුවේ. මේ මෙච්චර ලොකු ප්‍රශ්නයක් කියලා එක ප්‍රශ්නයක් නැති එක ප්‍රශ්නයක් මම කියන්නේ මම දැනුත් කියන්නේ එදත් කිව්වේ මොකද හලාල් කියන එක කණ්ඩ ඕන මිනිහා කණ්ඩ ඕන නැත්නම් කණ්ඩ එපා.
කවුද කණ්ඩ කිව්වේ? අපි කොයි හරි අරගෙන මේ කඩේ මේ හලල් තමයි විකුණන්න ඕනේ තමසේ. තමසේ මේක තමයි කණ්ඩ ඕනේ කියලා කාටවත් කිව්වේ නැහනේ. ඒම කිසිම බලපෑමක් අපි කරලා නැහැ. එතකොට මල්වතු ඔය අනුරාධපුර පල්ලියට ගැව්වා. කොළඹගේ මාත කිරලබන පල්ලියට ගැව්වා. පල්ලි 10ක් ගැව්වා. ඊට පස්සේ ඇන්ටි මුස්ලිම් කැම්පේන් කළුතර, කලම්බෝ, බදුල්ල, මාතලේ, නාවින්න, කොළන්නාව, පූගොඩ, ගහල්ල, මුර්ථවල, මහරගම ටවුන් එකේ, කුලියාපිටිය, වරකපොළ, කැන්ඩි, මාර්ගම, දඹුල්ල ට්‍රේඩර්ස්ලාට අර මුස්ලිම් කට්ටිය සිංහල මිනිසුන්ගේ කඩ කුලියට අරන් කරන අවුරුදු ගානක එග්‍රීමෙන්ට් තියෙනවා. දීලා වහම බය කරලා ඒ රෑම මැදින් අර මේ මේ ට්‍රේඩර්ස් ඇසෝසියේෂන් ප්‍රෙසිඩන්ට් මැදියත් වෙලා මිනිසුන්ව බය කරලා වහම එග්‍රීමෙන්ට් ඔක්කොම නැතුව සල්ලි දෙන්නේ නැතුව රෑම පැඩ්ලොක් දාලා ඔක්කොම 10 දෙනෙක්ව එතින් දඹුල්ල ට්‍රේඩර්ස් ඇසෝසියේෂන් ඉවත් කෙරුවා. ඒ වගේම නාරම්මල කඩකාරන්ට දින දෙක 31 වෙනිදා මාර්තු මාසේ වෙනකොට කඩ ටික වාලා එළියට බහින්න ඕනේ කියලා. ඉතින් මේ වගේ තත්ත්වයක් ඇති කරනවා කියලා කියන්නේ ඒක බුදු බල ඒකේ වගකීමක් ගන්න ඕනේ. මේ රටේ මේ වගේ ප්‍රශ්නයක් ඇති කරුවේ බුදු බල. මම කියන්නේ ඕක නෙවෙයි. මේක නෙවෙයි මාත්මය කරන්න තිබුණේ. මේක මම හැමදාම කියන වගේ ඕගලන්ගේ බෞද්ධ දෙපාර්තමේන්තුව බෞද්ධ අමාත්‍යාංශයේ තියෙන ප්‍රශ්නේ තමයි ඒගොල්ලන් මොනිටර් කරලා නැත්නම් ඒගොල්ලන් වැරදි කරලා තියෙනවා නම් ඒගොල්ලන් දෙපැත්තම ගෙනවලා කතා කරලා මේ ප්‍රශ්නේ විසඳ ගන්න ඕනේ. මෙතුමා කියනවානේ ඔබතුමාම කියනවා SMS ගලනවා දැන් බුදු බලගේ නම දාලා ටෙලිෆෝන් නම්බර දාලා. ඉතින් දැන් මේව කවුරු කවුරුහරි පාවිච්චි කරයි. දැන් ඉස්රායෙල් කාරයත් මේ රටේ නේ ඉන්නේ. ඉස්රායෙල් කාරයත් මේ ඉන්නවා. නෝර්වේ කාරයත් මේ ඉන්නවා. මුන් දෙන්න මෙක්කෝ වෙලා ඉන්නේ දැන් මේ වැඩේදී. මේක පත්තු කරන වැඩ අනිද. ඒක තමයි කියන්නේ උදේගම්මන් පිළ කියන එක නවත්තන්න බෑ කියලා. ඉතින් මේ වගේ තත්ත්වයක් ඇති වුණොත් අපි බොඩිස් 13 ආවේ මං සැරෙන් සැරේ කියන්නේ කනත්තට බොඩිස් 13 ආවේ සෝල්ජර්ස් ලාගේ මුළු රටම ගිනිගත්තා මුළු රටම ආපස්සට ගියා අවුරුදු 50ක්. මේතනදී ආයිත් ඒ වගේ එකක් නොවේවා කියලා අපි කියලා දෙනවා ප්‍රාර්ථනා කරනවා. කොහොමද සූදි අපි සාකච්ඡාවේ අවසාන අදියරට යමු වෙනටයි සූදානම් වන්නේ. බොහෝ කරුණු කාරණා පසක් වෙනවා. මේ මේසේ දෙපැත්තේ ඒ අදාළ කරුණු කාරණා ගොඩ ගැහෙනවා. කිරලා මැනලා දනරින දාලා ජනතාවට තීරුම් ගැනීමේ හැකියාවක් ඒ සඳහා විවර කරන්නට අපි සූදානම් උනේ. අපිට අවසර කෙටි විරාමයක් සඳහා නැවත යමු වන්නට. නැවතත් හතරෙනිතට සමගින් එකතු වෙන්නේ අවසාන මොහොතටයි. දැන් සාකච්ඡාවේ අපි පැමිණලා තිබෙන්නේ ඒ නිසා මම අවසාන වටේදී කිසිදු ප්‍රශ්න කිරීමක් කරන්නේ නැහැ. ඔබතුමන්ලාගේ සාරාංශය ලබා දෙන විදිහම ඉල්ලනවා. ඒත් එක්කම යම් බාධා කිරීම යම් තේරුම් බේරුම් කර ගැනීම දෙගොල්ලොම ඒ විදිහට කරගන්න. මොකද අවසාන අවස්ථාව තමයි මේ හිමි වෙන්නේ. මුලින්ම අවස්ථාව බොදු බලසේන සංවිධානයේට. ඔව්. මම හිතන්නේ මේ රටේ සිංහල මුස්ලිම් දෙමළ මේ ප්‍රජාව හැම විටම එකට හිටියා. නමුත් විවිධ හේතු නිසා ඒ සාධාරණ හේතු වෙන්න පුළුවන් බලවේග තියෙන්න පුළුවන් මේ ගැටුම් ඇති වෙලා තියෙනවා. එතකොට අපිට අද පැහැදිලිව කියන්න තියෙන උපතුමා කියව බොහෝ කරුණු කාරණා සම්බන්ධයෙන් වගකීම ගන්නට ඕනේ ජමේතුල උරුම සංවිධානය. ඒකට හේතුව ඒක තමයි මේ කටයුතු තමන් විතරක් කරපබා කරනවා වගේ තමන් විතරක් මේක ඉන්න ඕනේ කියලා හිතාගෙන හදපු සංවිධානයක්. ඒකම පැහැදිලිව කියන්න ඕනේ අන්තවාදී පතුරවනවා පැහැදිලි ලෙස වෙබ් එකට ගිහිල්ලා බලන්න විකිපීඩියා වල මොකද්ද වහාබිසම් කියලා කියන්නේ කියලා. ඒකේ පැහැදිලිව කියලා තන US ඩොලර් බිලියන ගණන වෙන් කරනවා. ආසියානු කලාපේ පල්ලි හදන්න කන්වර්ට් කරන්න ආදි වශයෙන් විවිධ වූ ඒ අන්තවාදී පැතිරවීම සඳහා. නමුත් මම අභියෝග කරන ඔබතුමාට මට පුළුවන් විකිපීඩියා එකට ගිහිල්ලා ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා පැහැදිලිව පෙන්නන්න මුස්ලිම් වරු මම තරහ වෙන්න බැරි දෙයක් කියනවා වරුන්ගේ මේ වහාබි කියන කොටස. ඒ අය පැහැදිලිව මම දැන ඔබතුමාගේ කණ්ඩායමට අයිතිද කියලා ඒ අයව මේ ප්‍රවර්ධනය කරන්න සඳහා ඩොලර් බිලියන ගණන් ෆන්ඩ් කරනවා. මම අභියෝග කරනවා මට පුළුවන් පෙන්වන්න. හැබැයි පෙන්වන්න කොහෙද තැනක බුද්ධ ආගම ප්‍රචාරය කරන්න කොහෙද ෆන්ඩ් කරලා තියෙන්නේ කියලා. ඒකම බෞද්ධයට අපිට ලොකු ගැටලුවක් තියෙනවා. ඉරානය, ඒක තමයි ඉන්දුනීසියාව, මැලේසියාව මේ සියල්ල බෞද්ධ රටවල්. බෞද්ධ කියන්නේ ඊටාමත්ම සාමකාමී ඕනෙ කෙනෙකුට ඇවිල්ලා ඉන්න දෙන රටවල. ඔබතුමා කිව්වා වගේ අපි අපේ කාන්තාව ඔබතුමාගේ මුතුන් මිත්තන්ට සන්න පාවල දුන්නා. ඉතින් එහෙම හිටපු ජාතියකට ලොකු බයක් තියෙනවා. මේ විදිහේ මේ ෆන්ඩින් ඇවිල්ලා මේව ඇවිල්ලා මේ දැන් උදාහරණයක් ගත්තම අද තරහ සමාජෙන්ද මම කියන්නේ වචන දැන් අර විහිළුවට කියන කතාව මේක වැරදි දේ සහ අවඥාවට ගන්න එපා ගෝණි බිල්ලු කියලා කියනවා. ඒ කියන්නේ මේ S2 විතරක් පේන මේ කළුවට ඇඳලා තියෙනවා.
මේම සාමාන්‍ය මේ මුස්ලිම් සමාජයේ තිබ්බේ නැහැ. මෙන්න මේ මෑත කාලයේදී මේ අරාබි මැද පෙරදිග ෆන්ඩින්ග් එක ඇති වෙන තත්ත්වය. ඒකම ශරියා නීතියක් ඇවිල්ලා තියෙනවා මේ රටේ. දැන් බැංකු ශරියා, කෑම ගැන ශරියා, ඒගොල්ලන්ගේ මේ මොකද්ද මේ මේ උලමවරුන්ගේ මේ මොකද්ද මේ නීතිය? මිනිස්සුන්ට ප්‍රශ්නයක් තියෙනවා. මේවා ගැන සංවාදයක් මේ රටේ තියෙන්නේ නැහැ. එතකොට ඒ නිසා අපි පැහැදිලිව කියනවා අන්තවාදයක් ක්‍රියාත්මක වෙනවා. ඒකට අවිරුද්ධ ඔබත් අපිත් එකට එකතුලා වැඩ කරන්න ඕනේ කියන කාරණේට අපි එකගයි. ඒ වගේම ඊළඟ ප්‍රශ්න තමයි මේ ශ්‍රී ලංකාවේ දේශපාලනයේ හිටපු මහත්තුරු මේකෙන් ඈත් වෙලා. උදාහරණයක් හැටියට ඉම්තියාස් බාකිර්මාකර් වගේ ශ්‍රී ලාංකික දේශපාලඥයෝ නැති වෙලා අන්තවාදී මුස්ලිම් දේශපාලඥයෝ මේකට ඇවිල්ලා තියෙනවා. මේ தත්ත්වය තුළ මම හිතන්නේ තමත බාහනක ලෙස කරන ප්‍රකාශත් එක්ක කලබලත් එක්ක මේ ගැටලු ඇති වෙලා තියෙනවා. ඉතින් මේ නිසා අපි පැහැදිලිව කියන්නට ඕනේ අපි පැහැදිලිව ඉල්ලන්නට ඕනේ මේ தත්ත්වය වෙනස් කරන්න අපි සියලු දෙනාටම වගකීමක් දෙන කටයුතු කරන්න. ඒ නිසා තමයි අපි අතිකර ජනාධිපතිතුමා ඩිල්ලියක් කරේ මෙන්න මේ කාරණේ. ශ්‍රී ලංකා යෝජනාවක්. ශ්‍රී ලංකාවේ ශිෂ්ටාචාරය සහ සංස්කෘතිය ගොඩනැගූ ඓතිහාසික ජාතිය සිංහල බෞද්ධ වන අතර ඔවුන්ගේ සියලු ඓතිහාසිකම අනන්‍යතාවයන් රෝම ලන්දේසි ඉංග්‍රීසි නීති යටතේ ගැටළු සහගත තත්වයකට පත් ඇති හේන් උපත් විවාහ ඉඩම් ඇතුළු සිවිල් කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික සියලු දෙනාටම පොදු හා සාධාරණ වූ රටට ගැලපෙන ඒකී නීති පද්ධතියක් ස්ථාපිත කිරීමට කටයුතු කරන ලෙස රජයට යෝජනා කරන්නේ. එවැගේම ශ්‍රී ලංකාව බෙදා වෙන් කළ නොහැකි ඒකීය දේශයක් වන අතර ඒ ජනවාර්ගික භාෂාමය හෝ ආගමික පදනමක් මත බෙදා වෙන් කළ නොහැකි යන පදනම මත ජනවාර්ගික භාෂා හෝ ආගමික පදනම් කරගෙන දේශපාලන ඉල්ලීම් කිරීම තහනම් කිරීමට කටයුතු කිරීමත් ඒත් අපි පැහැදිලිව මේ ඉල්ලන්නේ මේ රට හදන්න කරන යෝජන. ඒ නිසා බුදුබල කෙරෙන්නේ නැතිව ඉල්ලන්නේ මෙහෙමයි. ඒක නෙල්ලන්නේ බුදුමාට ප්‍රකාශ කරන්න පුළුවන් ඕන මිනිහෙකුට නීතිය කියලා කියන්නේ නීතිය රටේ නීතියක් තියෙනවනේ. ඒක බ්‍රිතාන්‍යෙන් අපිට දීලා ගිය නීතිය තමයි තවමත් අපි උසාවියල ක්‍රියාත්මක වෙන්නේ. ඒ නීතිය අරගෙන වෙන අලුත් නීතියක් අපි අදාගෙන නැහැ. ඒකද? ඉතින් ඒක ඔක්කොම නායකයෝ ඔකට පිළිගන්නේ ඔය නීතිය. දැන් ඔතනදී සමාන නීතිය ඔක්කොම ගේන්න ඕනේ කියලා කියනකොට සමාන නීතිය ඒකනේ ස්වාමිනාංශ ඉල්ලන්නේ පස්පාරක් බඳින්න ඕනේ කියලා. ස්වාමිනාංශේ මිල්ලිමක් කරන්නේ. ඔබතුමා දැන් ස්වාමිනාංශ කියපු ඔක්කොම නායකයෝ එහෙම නෙවෙයි වැඩක් නෙමෙයි. පැහැදිලිව ස්වාමිනාංශ මුස්ලිම් නායකයෙක් කරන්න ඕනේ නම් ඔබතුමා මම ආගෙන ඉන්නකොට මේ රටේ අපිටත් පස් පාරක් බඳින්න දෙන්න. පස් පාරක් නෙවෙයි 10 පාරක් හරි බැඳගත්තායි කියන්නේ. මේක කරගන්න බැරි නම් මොනවා කරන්නේ? හරි කරන්න. මාධ්‍යයේදී මේ පීස් කෑලි අරගෙන කියනවා. කෑලි නේ මාධ්‍යයෙන්. පොඩකම කියනවා. ඉන්ටර්විව් එකේ කියනවා. කොහොමද ඒක මාධ්‍ය වෙන්නේ? කොහොමද? අරගෙන එතුමා ඉදින් කියන්න උත්සාහ ගත්තේ මේ රට එතුමා කිව්වා අපිටත් හරි ආසයි. අපිටත් හරි ආසයි ස්වාමීන් වහන්සේට පුළුවන් නම් පා කරන් කරනවා. නෑ ස්වාමීන් වහන්සේ කිසිම අවශ්‍යතාවයක් නෑ. ස්වාමීන් වහන්සේ පැහැදිලි කරේ නෑ. බැඳෙන්න ඕනේ කියලා කිව්වේ. පැහැදිලි කර මෙන්න මේ කාරණේ. එතෙන්ද කිව්වේ? සිංහල කෙනෙක් කසාද දෙකක් බැඳුවොත් එයා හිරේ යනවා. මේ රටේ මුස්ලිම් කෙනෙක් කසාද දෙකක් බැඳුවොත් හිරේ යන්නේ නැහැ. ඒතර මෙතන යම් කිසි වැටුවක් තියෙනවා. ඒක පැහැදිලි කරන්න ගත්ත උදාහරණ ගන්න එපා. ඒක ඕගලගේ නීතියනේ. දැන් බෞද්ධ අපේ නීතිය රටේ නීතිය. රටේ නීතිය ඕගලගේ. රටේ නීතිය. අපිට ඒ නීතිය නේ අපිට අපි යන්නේ අපිට තියෙන ආගම් වලට පදනම් ගත්ත නීති මේ රටේ තියෙනවා මේ ගැටු මැති වෙන්නේ. ඒක නීතියක් කරලා හරියන්නේ නැහැ. නීතියක් කරන්නත් බෑ. අපිට මුස්ලිම්වරයා හැටියට අපිට තියෙන අයිතිය ඒක නැති කරන්න කොයි ආණ්ඩුවටත් බෑ. එහෙම තමයි. ඒක ඕගලන් මොන පොතක් ගහලා දුන්නොත් හරි හො කෙරෙන්නේ නැති වැඩනේ. මම ඒකයි කෙරෙන්නේ නැතිව ඉල්ලන්න එපා. කරන්න පුළුවන් එක ඔක්කොටම සාමකාමීව කරන්න පුළුවන් දේවල් ඉදිරිපත් කරන්න අපි දෙන්නම් ඕකට සහයෝගය දෙන්න. ඕක නැතුව මේක මේ අර වර්ගය කරන්න එපා. මුස්ලිම් ජාතිය කියලා දෙන්න එපා. දැන් ඔබතුමා ඒ වගේම ප්‍රකාශ කරනවා මේ ශරියා ගැන. ශරියා ගැන මහත්මයෝ ගිහලා බලන්න පීපල්ස් බැංකේගේ ශරියා සෙක්ෂන් එකක්. බැංක් ඔෆ් සිලෝන්ගේ ශරියා සෙක්ෂන් එකක්. හරිද? එල්බී ෆිනෑන්ස් එකේ ශරියා සෙක්ෂන් එකක්. ඉතින් මේවා අපිට යන්නේ. ඇයි ඒගොල්ලෝ ඒවා දාන්නේ ශරියා කියලා? බැංකින් සෙක්ෂන් එකක්. අපේ සල්ලි ටික ගන්නනේ. ස්වාමිනාංශේ කියනවා හරාම් එක අරන් හලල් කරනවා කියලා. ස්වාමිනාංශේ කියපු එකක් මං කියන්නේ. ඉතින් ඒක ඇත්ත. බොරුවක් නෙමෙයි. දැන් මම කියන්නේ ඇයි ඇයි මේ සිංහල රොබදවන දැන් හලල් එක වගේ තමයි ඒක තමයි බැංකු වලට අපිට ලබම් කරලා දෙනවා. නෑ නෑ. ඒකනේ කියන්නේ එල්බී ෆිනෑන්ස් එකට මෙච්චර ෆිනෑන්ස් කම්පැනි දෙනකොට එල්බී ෆිනෑන්ස් එකට කියලා බලපෑමක් කරනවා. මොකද්ද කියන්නේ? ඒකට බලපෑම් කරලා දෙනවා කියලා පැහැදිලි. හරි. එහෙනම් රයිට්. ප්‍රගිත් ඔන්නම උදාහරණයකට ආවේ. දැන් එල්බී ෆිනෑන්ස් එකට දැන් මෙතන ඉඳලා අපි ටෙලිෆෝන් කරමු. හරිද? ආඩියටි මාත්‍යගේ නම්බරේ මගේ ගාව තියෙනවා. කතා කරලා ආන්න අලාල් සාතිකයක් අරගෙන එල්බී ෆිනෑන්ස් එකේ වෙනම මුස්ලිම් වරුන්ට කොටසක් දාන්න කියලා ඉල්ලීමක් කරලා දිනවා කියලා නේද? පැහැදිලිව. අයත මේ නෑ හලජන බැංකුවට කියලා ඒකට ආණ්ඩුවට තරජන කරලා දිනවා. එහෙමද? හලාල් සර්ටිෆිකේෂන් එක බැංක් ඔෆ් සිලෝන් කියලා කියන්නේ කාගේද? රජයේනේ. පීපල්ස් බැංක් කියන්නේ රජයේනේ. හරි ඒ දෙකට ජනාධිපතිතුමා බලපෑම් කරලා දිනවා මුස්ලිම් ශික්ෂණය කරන්න කියලා. බලපෑම් මහත්මයෝ. බලපෑම් කරන්නේ එහෙම නකොට මුස්ලිම් වරු මේක මේ ගනුදෙනු කරන්න හැයි කියන බලපෑම් කරනවා. පැහැදිලිව මම කියන්න ඕනේ මෙතන මේ බැංක් එකේ ගිහිලා හාන්ඩ ශරියා සෙක්ෂන් එකක් තියෙනවා කියලා කියන්නේ ලීසින් කරන්න. හරිද? දැන් බැංකෙගේ බැංක් ඔෆ් සිලෝන්ගේ account කීයක් තියෙනවා අහන්න savings account මුස්ලිම් ලගේ. හරි? පොලිය හම්බ වෙනවද නැද්ද කියලා අහන්න. පොලිය හම්බ වෙනවා. හැබැයි අපි මොකද කරන්නේ? ඒ පොලිය අපි ගන්නෙ නැහැ.
අපි මොනාරි එකට ටොයිලට් එකක් බඳින්නද ඉස්කෝලේ ටොයිලට් එකක් හදන්නද ඒක ඒ වගේ දේවල් වල මේ පොලිය දෙනවා නැතුව බැංක අවසලෝණේගේ මුස්ලිම්ගේ account නැද්ද people's bank එකේ මුස්ලිම් account නැද්ද පෞද්ගලික බැංක වල account නැද්ද මමත් බැංක එකේ නේ account කරා මම බැංකේ වැඩ කරපු කෙනෙක් හරි මමත් account එකේ දෙන්නේ HNB එකේ නම කියන්න එපා කියලා දෙනවා මම දැන් people's bank නේ කියන්න ඕනේ දැන් leasing තියෙන මේ බැංක වල ඒකයි කියන්න ඕනේ රජයේ බැංක වල එතකොට LB finance එකේ leasing එක තියෙන මුස්ලිම්. එතකොට කවුද ගිහලා මේ ඔයා ගත්ත නැත්නම් සල්ලි දන්නේ? කොහොමද එහෙම වෙන්නේ? දැන් මෙතෙන්දී අපිට දැන් මම මේක ගියේ පාරත් මං කිව්වේ මේ මේ ප්‍රගිත්ත මං කියලා ගියේ මෙතන කොහේ හරි ඔබතුමා අලාල් සාතිකයක් ගන්න ජෙමිතුලමයිගේ බලපෑම කෙරුවානම් අපිට කියන්නේ. හරි අපි කියන්න. එහෙමනේ ඒක බැංකුවටත් ගිහිල්ලා බැංකුවටත් ගිහිලා කවුරු හරි කියනවා නම් මේක වහම ගන්න ඕනේ නැත්නම් LB එකට සත්‍යකවත් අපි යවන්නේ නැහැ කියලා කියනවනම් අන්න කියන්න අපිට. පීපල්ස් බැංක් එකේ තියෙන ප්‍රශ්නද අපිට කියන්නේ. අපි කියන. අපි ඒක සෝල්ව් කරන්න. ඔබතුමා හලාල් ඩිරෙක්ටරිය අරගෙන කියවන්න. හලාල් ඩිරෙක්ටරිය පැහැදිලිව කියනවා කිසිම මේ මේ පොලිටික්ස් කියන්නේ මේ 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 බ්‍රෑන්ඩ් නේම් එක ගණන් ගන්න එපා. බලන්න ඕනේ හලාල් පමණක් පිළිගන්න. පොඩකින් ඒකම ඒ පිටිපස්සේ දානවා හලාල් සාතිකය මේ අවුරුද්දේ ඉවත් කරගත්තා කියනවා. එතකොට යනුව ඒගොල්ලෝ පැහැදිලිව කියනවා මුස්ලිම් ප්‍රජාවට මෙන්න මේවා ගන්න එපා කියලා නොලි නිල නොවන විදියට. ඉතින් මේවා බලපෑ. දැන් මාත්‍යය දැන් ඔබතුමාලම කියනවා ඔය අලාල් සාතික අපිට කවන්න එපා කියලා. ඉතින් කවන්නේ ඕගලන්ට නෙමෙයිනේ. ඌ ඩිරෙක්ටර් ඒගොල්ලෝ ඩිරෙක්ටරියක් ගාලා දෙනවා කියන මේ මිනිස්සු දැන් ඒකනේ අපි කියන්නේ බ්ලැක් ඇන්ඩ් වයිට් එකේ ඩොකියුමන්ට් දැන් ඔබතුමා කිව්වා ඔබතුමාම කියනෝනේ 4000 ගණක් බඩු තියෙනවනේ. පොඩකින් ඒ ඩිරෙක්ටරිය එකේ තියෙනවනම් මෙච්චර කලල් සාතික අරගෙන තිනවා මෙච්චර අලල් සාතික අරන්නේ මේ ඔක්කොම හලල් කියලා කියන්නේ අපිට ඩිරෙක්ටරි එක බලලා අපිට ඕන දේ කන්න පුළුවන් ඒකනේ මම මගේ ප්‍රකාශය දැන් නිකුත් කරලා දෙන්න මොකද ප්‍රගීත් මං කියලා දෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන මේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට භාෂාව කියන එක පස්සේ පැහැදිලිව මේ රටේ 90%කට සිංහල අද භාෂාව කියන්නේ මේ රටේ භාෂා දෙකක් තියෙන මාත්මය ඔව් සිංහල දෙමළ මේ රටේ ඒකට ගිහලා ඇමතිවරයෙකුත් දැන් වාසුදේව දාලා තිනවා කොයිද දැන් භාෂා දෙකෙන් print වෙන්නේ form එක අදිසියකට ඒකේ වගේ කීයද කියලා circular එකක් කිව්වම සිංහල විතරේ තියෙන්නේ ඒකේ වගේ කීයද ඒ රට ඒක රජ සංවිධානයේ මේ උලමවරුන්ගේ සංවිධානයේ ගන්න උලමව මොකද දෙක කරන්නේ ඉස්සර ආණ්ඩුවෙන් ඉස්සර දෙමළ කියන දෙන්නේ ඉස්සර අයි උලමවරු සේවය කරන්නේ ජාත්‍යන්තරේ උලමවරු ජාත්‍යන්තර සේවය කරන්නේ තමයි ඉංග්‍රීසියෙන් විතරක් ලියන්නේ උලමවරු ජාත්‍යන්තර නෙවෙයි සාතිය ගත්තේ ජාත්‍යන්තර නෙවෙයි ගත්තේ මේ රංගනේ සිංහල විතරක් කියලා සාතිය ගත්තේ ඒ සිංහලද ගත්තේ ඒ සිංහලනේ දෙමළ නේ ලියන්නේ නැත්තේ අයි අරාබි භාෂාව වෙන ඉංග්‍රීසියෙන් විතරයි තියෙන්නේ ඔබතුමා ගියේ වෙබ්සයිට් එකේ තියෙන එක තමයි ඔබතුමා කියන්නේ මම කියන්නේ ඒක නෙමෙයි මේ රටේ භාෂා දෙකක් තියෙනවා මම කියන්නේ මගේ වෙබ්සයිට් එකේ තියෙන එක ඒකේ එහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා කියන්නේ ඒ නිසා ඔලමාරු ප්‍රශ්නයක් කරලා දෙනවා ඒක බලමු අපි වෙනම මම කියන්නේ සාමාන්‍ය මිනිස්සු කොහොමද කියවන්නේ ඔක්කොම ඔක්කොම තියෙන්නේ ඉංග්‍රීසියෙන් නම් කොහොම හරි හිතාගෙන වින්ඩෝල්ද ඔක්කොම හලාල්නේ මේවා ඉංග්‍රීසියෙන් ඒ ගන්නේ නෑ ප්‍රශ්නයක් නෑ ඒගොල්ලන්ව රවට්ටලා තිබ්බා දැන් ඒ රවට්ටපු සිංහල බෞද්ධ ජනතාව අපිට කොට රයිට් මා බේර ගන්නවා රයිට් ඔබතුමා කියනවා 4100ක් බඩු තියෙනවා 4000 ගානක් 4000 ගානක් ඔබතුමාගේ 200ක් කියලා 203යි වගේ නේ ආයතන ආයතන 203ක් තියෙනවා දැන් මේ 4100ම මොකටද ගිහලා අලල් ගත්තේ ඒක තමයි කියන්නේ රැවැට්ටුවා මොනවද රැවැට්ටුවේ මොනා ගන්නද දැන් ළඟදිම තේරෙයි ඒ රැවැට්ටීම බුදුබල සේනා කරලා උණමවරුගේ ඔබතුමාලවයි නෑ ඕනේ බැරගනින් ඕනේ නෑ මේ 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 විවාදෙදි මම ප්‍රකාශ කරන්නම් මේ 4100 ලයිස්ට් එක අරගෙන ඔබතුමා ඒගොල්ලන්ගේ එෆිඩේවිට් එකක් ඉල්ලන්න බල කරලා මට දුන්නා කියලා එක්කෙනෙක් වැඩි වෙරයි අන්න ඇක්ෂන් දමු අපි රාසි මේවා නිකන් මේවා වෙන කොයිදෝ පත්තු කරන්න ඕනේ එකට මේ හලාල් එක අරන් එවිල දාන්න නෑ නෑ කිසිම පත්තු කරලා මෙතන නෑ අපි කියන්නේ නෝවේකින් මේ මේ ස්වාමීන් වහන්සේට ෆන් කරලා මේ රටේ ප්‍රශ්න ඇතිකරනද පළවෙනි කොන්ත්‍රාත්තුව දුන්නා ඒ කොන්ත්‍රාත්තුව හරි ගියේ නෑ දෙවෙනි කොන්ත්‍රාත්තුව බාර දුන්නා ඒක තමයි දැන් වෙන්නේ පැහැදිලිව ප්‍රතික්ෂේප කරනවා පැහැදිලිව ගේම් එකක් ගහන එක කවුරු දන්නවද දැන් මේ රටේ කිසිම ගේම් එකක් නැත්නම් මෙච්චර මෙච්චර මේ පත්තු වෙන්න බෑ අපේ විදිහට පත්තු වෙන්න බෑ සියලු දේ කියන්න පුළුවන් අපි කියන්නේ මේ අපේ බෞද්ධ කාලේ මෙච්චර කාලේ බෞද්ධ බෞද්ධයෝ තමයි මේ රටේ ඉන්නේ කිසිම ප්‍රශ්නයක් සිංහල ජනතාව නොමග අරින්න බා බුදුබල නොමගරලා තිබ්බා නමුත් අපි උලමවරුන්ට ප්‍රතිසිද්ධ වෙන්න කවුද උලමවරුන් නොමගරලා තිබ්බා ඒ නිසා තමයි මලා මොඩියෝ කියලා කියනවා මුතුමා නෑ අපි කියන්නේ ස්වාමිනාට කතා කරන්නේ මොඩියෝ නෙමෙයි නොම කියන්නේ නෑ නෑ මම බලන් හිටියා මේ රටේ සිංහල කොච්චර උගත් මිනිස්සු ඉන්නවද දැන් මේ ඔක්කොම මොන මොන හරි ඒගොල්ලන්ගේ එක එක කෙනා එක එක ෆීල්ඩ් එකේ ඉන්නවා
දැන් ස්වාමීන් වහන්සේ කතා කරලා අපේ සිංහල මෝඩයා සිංහල මෝඩයා සිංහල මෝඩයා කියලා කියනවා. එහෙම තමයි කතා කරලා උනන්දු කරවන්නේ. ඒ මෝඩයා කියන එක අදහස් කරන්නේ 99.9 මෝඩ සිංහලට ඔයාලා විතරක් විතර පිස්සු. ඒක අපි කරන්නේ මේ සිංහල ජාතියම මෝඩයෝ කියලා. මහර වැඩන්නේ. අනිත් ආර්ගස් ආර්ගස් 100 අපි බලෙන් දීලා දින්නේ. බුදුබඩ සේන හැදුවට පස්සේ තවදුරටත් සිංහලෙ මෝඩයෝ කරන්න දෙන්නේ නැහැ අපි. කාටවත්. මෝඩයෝ කරලා ඒක මෝඩයෝ තමයි ඉන්නේ. නෑ දැන් ඔයා කියන්නේ. නෑ නෑ මෝඩයෝ කරන්න දෙන්නේ නැහැ කියලා කිව්වේ. මේ ඊට පස්සේ කරන්න දෙන්නේ නැහැ කියලා. එතකොට මෝඩයෝ තමයි 99 ඉන්නේ. මම පැහැදිලි කරනවා. හලාල් කරෝ කියන්නේ මෝඩකම. අද වෛද්‍ය පීඨේ ගත්තාම ડોක්ටර්ලා සිංහල කොච්චර ඉන්නවද? එන්ජිනියර්ලා කොච්චර ඉන්නවද? මේ උගත් පිරිසේ මේ රටේ 174% බෞද්ධ ජනතාවගේ අපි කියන්නේ හොඳම බුද්ධිමත් මිත්‍රශීලී ජනතාව තමයි 99.9 සිංහල කියලා කියනකොට ඕගලන් පොඩි කොටසකට අපි ජාතිවාදී කියලා කියනකොට අන්තවාදී කියලා කියනවා. ඕගලන් ඒක අරවලා කියනවා. අර 99 මොඩල් පැහැදිලි අපි මේ රටේ හරි වැරදි. මේ රටේ අධ්‍යාපනයෙන් පැහැදිලි ජාති ඕම නින්දාවටපත් කරන්නේ අපි නින්දාවටපත් කරන්නේ නැහැ. නින්දාවට පස්සේ හැමදාම ටීවී එකේ ඇවිල්ලා මේ රටේ සිංහල ජාතියට මොඩයා 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 කියලා සිංහල ජාතියට කියන එක අපේ අයියලාට කියන කතාව අපි සම්පූර්ණ පැහැදිලි අනගාරික 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 ධර්මපාලා පැහැදිලි කිව්වා. සිංහලයේ මොඩයෝ කියලා අනගාරික ධර්මපාලා දෙක කිව්වා. පැහැදිලි කරන්න. පැහැදිලි කියලා උලවරුන් ජාතිවාදී දේශපාලනය කළ මේ රට විනාශ කරන්න දෙන්නේ නැහැ. පැහැදිලිව බේර ගන්නවා. බුදුබල සේනාව පැහැදිලිව සිංහල බෞද්ධ ජනතාව බේර ගන්නවා. ඒකම මේ රටේ ඉන්න මුස්ලිම් ජනතාව බේර ගන්නවා. මේ රටේ ඉතිහාසයේ ඉඳලම සිංහල ජාතිය ජාතිවාදී සිංහල ජාතිය ඕගලන් සැරෙන් සැරේ මොඩියෝ 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 කියලා මේ උගත් මිනිස්සුරෝම කතා කරන්න එපා. මේ රටේ සිංහල නායකයෝ ඕකට මහින්ද රාජපක්ෂ මොඩේ ඕටාමේ රාජපක්ෂ කියන මොඩේ ඒවා අපි කිව්වේ නැහැ. කතා කරන්න එපා. මේ පැහැදිලිව කතා කරන්න එපා. ඒ කියන්නේ ඕගලන් තමයි හොඳ මිනිස්සු. ඒ මේ ඉන්නේ ඔක්කොම මොලේ මාළි කවදාසිය 25 මොඩේ. අපි කවදාත් කාටත් එහෙම කතා කරේ නැහැ. ඔබතුමාට පුළුවන් මේක ලස්සන කතා ඡන්ද ගන්න. පැහැදිලිව නැහැ. අපි පැහැදිලිව කව මොඩ වැඩක් නැහැ. මොඩ වැඩ කරනවා කියන්නේ මට අවස්ථාව ලබා දෙන්න. මෙතනදී ඕකේ. එහෙමයි. මොඩ වැඩ කරනවා කියන එකත් හරිද? ඒකෙන් අදහස් වෙන්නේ මේ අපි මේ මොඩය කියන වචනේ සිංහල භාෂාවෙන් ආදරයට කතා කරන වචනයක්. ආ. බලන්න මේ අනුන මේ මොඩියෝ දැන්. හරි. හරි. ඔබතුමාට කනගාටුදායකයි සිංහල වල හැම භාෂාවකම තමන්ට අනන්‍යතාවයේ උදයක් තියෙනවා. අපි දර පුතා මොඩ වැඩක් කරන්න එපා කියලා. මොඩයෙක් වගේ හැසිරෙන්න එපා කියලා. ඒකෙන් කියන්නේ මේ ආදරෙන් තමන්ගේ දරු ඒ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආධ්‍යාත්මික නායකයෙක් විදිහට පුරාගෙන මම කියලා දෙන්න. ඔබතුමා කිව්වා ආදරයට කියන්නේ මොඩය කියලා. හරිම සන්තෝෂයි. ආදර පුතා මොඩ වැඩ කරන්න එපා කිව්වම ඒක ආදර නෑ මොඩ සිංහලයා කියලා කියනකොට පැහැදිලිව මේ රටට ඒක ආදරයටද කියන්නේ මේ රට මොඩයන් කියලා කියන්නේ මේ රටේ එහෙම කතා කරන්න එපා කරුණා කරලා හරි වැරදි මේ රටේ අධ්‍යාපනයේ විසින් මේ රටේ ඉතිහාසයේ කරුණා කරලා ආදරෙන්න මේ රටේ අධ්‍යාපනයේ විසින් මේ රටේ තියෙන පාලන තන්ත්‍රයේ විසින් සිංහල බෞද්ධ ජනතාව නිර්වින්දනය කළ තියෙන වෙලාවක ඒ නිර්වින්දනය කරපු සිංහල බෞද්ධ ජනතාව නැගිටවන්නට ඒ අපේ හාමුදුරුව ආධ්‍යාත්මික නායකයෙක් විතර ඉතාමත් ආදරෙන් තමයි මේ රටේ සිංහල ජනතාවට මොඩියෝ කියලා කිව්වේ ඔබතුමා කියන ওই කතාව අහලා ඉවරලා කිසිම සිංහල බෞද්ධ නායක සිංහල බෞද්ධ කවදාවත් ඔබතුමාට ඡන්ද දෙන්නේ නැහැ ඔබතුමා හරාම් වෙච්ච එක හිඳිරුව තියෙයි කරුණා කරලා වෙන දෙයක් කතා කරලා අහලා වෙන උත්සාහ කරන්න ඡන්ද දෙන්න ඔබතුමාලා මේ කාරණාව තවදුරටත් මේ කාල වේලාවක් යනවා ඔබතුමාගේ ඔව් මෙතුමාගේ කාල වේලාවදී මම විනාඩි 15 කාලයක් ගත්තා ඔබතුමා බොහෝ කතා කරා ඒ කාල වේලාව තුන නිසා අවසාන වේලාව මේ ගත වෙන්නේ ඔබතුමා පිළිතුරු ලබා දෙන්න සපයන්න ඔබතුමාට බාධා කිරීම කරන්න පුළුවන් විශේෂයෙන්ම වහාබිසම් සහ මේ ශරියා නීතිය මේ කාරණා දෙකත් කරුණාකරලා පැහැදිලි කරන්නේ වහාබිසම් ටෙරරිසම් ශරියා වහාබිසම් කියලා කියන්නේ ඒක වෙනම සෙක්ට් එකක් හරිද දැන් බෞද්ධ දර්ශනය අපි ගත්තාම අරාබියන් ෆන්ඩින් දෙනවනේ හා අරාබියන් වහාබිසම් ප්‍රොමෝට් කරන ෆන්ඩින් දෙනවා අන්න ඒක තමයි මම දැන් සැරින් සැරේ බුදුමාන කියන්නේ මේ වහාබිසම් ෆන් කරනවා ඒක ආණ්ඩුවක් මේ දීන්නේ සෞදි අරේබියාවෙන් සල්ලි එනවද කුවේට් වලින් එනවද වහාබි කොයි වහාබිද දාවේ ඔප්පු කරන්න ගන් unless you are found guilty
you are presumed to be innocent. ඒ විදිහම තමයි ඔබතුමා ඔබතුමාගේ නම බුදුබල සේනා සංවිධානයේ ඔබතුමාට මම දෙන චෝදනාව මම කෙලින්ම දෙන්නේ ඥානසාර ස්වාමීන් වහන්සේ සල්ලි අරගෙන ආවා කියන එක මම කියනවා. පැහැදිලි අපි කියලා ප්‍රතික්ෂේප කරනවා. ඔබතුමාට ඔප්පු කරන්න පුළුවන් මම කියනවා. ඔප්පු කරන්න පුළුවන්. ආජිත සේනාරත්න ඇමතුමා ඉන්නකොට මේ ආනි ෆියටෝ ෆේවිල කියපු දේ මම කියන්නේ. ආනි ෆියටෝ ෆේවිල කිව්වා don't worry doctor. දැන් ඥානසාරගේ අන්තවාදී ජාතවාදී සම්පූර්ණයෙන් වෙනස් කරලා දැන් මේ රට තුල සාමය කියන දේ සූදානම් කියලා ඒ වගේ ප්‍රතිපත්ති මාරු වෙන ස්වාමීන් වහන්සේලා අපි දැකලා නැහැ. පැහැදිලිව සල්ලි වලට ප්‍රතිපත්ති වෙනස් කරලා නැහැ. දැන් ප්‍රතිපත්ති වෙනස් කරලා දැන් වෙනස් කරලා නැහැ. මේ සංඝ සභාවක අදමු මේ ಜಾති ඔක්කොම එක්කව වෙලා මේ රට බේරා ගන්න සංඝ සභාවක අදමු කියලා එදා ගියේ. ඒ නිසා තමයි රාජ්‍ය ඇමතුමා කිව්වේ ඒක ප්‍රකාශයේ. අද තත්ත්වෙ නේ. දැන් ඒක කෙරුවා. දැන් පැහැදිලිව නැහැ. දැන් එදා ඒ වැඩි නෝවේ කාර්යයට අරි ගියේ නැති වුණාම නෝවේ ආකාර බලුවා. ඒ දඩේම ඉවරයි. මුස්ලිම් දඩේම පටන් ගමු මේ සල්ලි දෙන්නේ මොකටද මේ නෝවේ තානාපති වරුයි මෙතන ඉන්න CIA කාර්යයට උමනාව තියෙන්නේ මේ රට ආයි ගිනි ජාලයක් කරන්න ඒ ගිනි ජාලය කරන්න දෙන්න බා බුදු බල කියන සුවල්ප පිරිසක් සුවල්ප පිරිසක් ඔබතුමා කියනවානේ සුවල්ප පිරිසක් නෙවෙයි උළුම කියලා ජමේත උළුම කියන්නේ සුවල්ප පිරිසක් තමයි නමුත් බොළඹ සංගායයේ අයියාපත් නැහැ ජමේත උළුම එහෙම වෙන්න පුළුවන් ඒක පොඩි කට්ටිය අන්තවාදයක් කරන්නේ මෙදුබල දෙන පුරුරන්නේ මේ රටේ සමස්ත ජනතාව දැන්ම නෝටිස් ගාලා බෙදලා ඔබතුමාට ඇස්තන්තිවල පේන බුදුබල සේනාවකට මිනිස්සු කොච්චර ඉන්නවද කියලා මෙතුමා මම මේ පොත ගෙනලා ඉන්නවා මේ පොතද තියෙන්නේ බුදුබල සේනාවෙන් හැම තැනම කියලා නෝටිස් බෙදෙනවා මුස්ලිම්වලට විරුද්ධව බෙදලා නැහැ නෑ කොහොමද බෙදලා නැහැ අපි පැහැදිලිව කියන මෙන්න අපි මටත් ඇවිල්ලා කියන්න පුළුවන් පත්තරේ නෑ නෑ මට පැහැදිලිව බෙදලා නැහැ මටත් ඇවිල්ලා මෙතන කියන්න පුළුවන් ඔක්කොම කරලා ඉවරලා මම නැහැ කියලා පැහැදිලිව නැහැ SMS යවන්න එකත් බුදුබල හරි පැහැදිලිව ඔප්පු කරන්න පුළුවන් අපි ඔප්පු කරන්න උමනාවක් නැහැ පොලිස් පදිරේ කම්ප්ලේන්ට් කරනවා කියලා අන්න ආවද SMS ඔබතුමා කියන්නේ නෑ SMS එක ආවද පොලිසියට බාර දෙන්න මේ නම්බරේ මට SMS එක ආවේ කියලා SMS එක ඔරිජිනේට් වෙච්ච දැන අල්ලගන්න පුළුවන් වෙඩිලා ගන්න. එතකොට කොයි බෞද්ධ සංගමයේද කරන්නේ රාවේද? බුදුබල නැද්ද? කවුද කියලා ඔයගොල්ලන් අල්ලගන්නේ? අපි කියනවා බුදුබල ඒක තමයි නෑ ඒක තමයි බුදුමලා මැදියත් වෙන්න ඕනේ. වෙබ්සයිට්ද බුදුබල නම දාලාද මේ ඔක්කොම කරලා තියෙන්නේ කවුද? TRC එකට යන්න. කියලා කියන්නේ මේ ඔක්කොම අයින් කරන්න කියලා. බුදුමලා පුළුවන් අපි අදාල පියවර අරගෙන තියෙනවා. අපි අදාල පියවර අරගෙන තියෙනවා. අන්න very good. අන්න ඕවා ගෙන්න. ඕවා ටික කරගෙන ගියාම දෙගොල්ලම මේ තවලේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. අපි කාට කාටවත් චෝදනා කරගන්න විතර උමනාවක් නැහැ. අපි කියන්නේ මේ රට තුල දැවැන්ත ප්‍රශ්නයක්. අවුරුදු 30ක යුද්ධයක් කරලා මේ රට දැන් ඇවිල්ලා තියෙන ආපස්සට ගිය රට අවුරුදු 50ක් දැන් ඉස්සරහට ගේන්න ඕනේ. ඒකට රජය තුල කවුරු කවුරු ජාතිවාදීර සපෝට් කරනවා නම් ඌ නැති වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. හැදුවේ රජය නාවේදී. කවුරුත් තරකමක් මම පැහැදිලි කරන්නේ නැති නියම්. උගේ පවුල් පුතේ උට හෙන ගාපන් කියලා මම අපි ඒක කවදාවත් කතා කරන්නේ නැහැ බෞද්ධ හැටියට. මට බෞද්ධ හැටියට කරන්නේ නැහැ. හැබැයි කරන්නේ ඕගොල්ලෝ නැති එක තමයි. බොදුබල සේනා සංවිධානයේට වැඩ කරන නිසා මම රජයෙන් අස්වැලා දිනවා. මට අස්වැලි සිදුලා දිනවා. නමුත් ඒ වුණත් මම කියන්නේ රජයට අනවශ්‍ය ලෙස අනවශ්‍ය ලෙස අස්වැන්නේ බුදුබලට මේ කරන්නේ. අපි නම් අස්වැන්නේ මහින්ද රාජපක්ෂේ රෙජිමෙන්තුවෙන් මොකටද පල්ලිය කඩපු ඉඳා ඒ නිසා අපි අයින් වෙලා එතන ඉඳලා ඒ නිසා ඔබතුමයි මම එක මතයක ඉන්නවනම් අපි දෙනවා ප්‍රතිපත්තිම වැඩවිලා කරමු ඔබතුමා පක්ෂේ දේශපාලනේ උත් අයින් වෙලා දෙන්නේ පක්ෂ කිපකින් දේශපාලනේ මාරවීම හැම වෙලාවෙම පොඩ්ඩක් ගැප්පේ අස්සුරේ මහින්ද රාජපක්ෂේ වරද කිලද අන්නයින්ද ඔබතුමා වගේම තමයි ජාතිවාදී සරත් ෆොන්සේකා ඒ සරත් ෆොන්සේකා කියපු එකම ප්‍රකාශය තමයි කැනඩා පෝස්ට් එකට අසත්සාලි කියන්නේ ප්‍රතිපත්තිම දේශපාලන කරන මිනිස්සෙක්. අදත් මම කියන්නේ ඔබතුමා මගේ විද්‍යාලේ ඔබතුමා ආගන්න. ඒ විද්‍යාලෙන් අපි උඟක් දේවල් ඉගෙනගෙන ආවා. ඒක පළවෙනිම කිව්වේ මොකද? සරත් ෆොන්සේකාගේ අපේක්ෂාත්ව එක්සත් ජාතික පක්ෂයේ දෙනකොට ඒ කෘත්‍යාධිකාර මණ්ඩලයේ සභිකයෙක් මම නගරාධිපති ධූර අපේක්ෂකයා. මම නැගිටලා කිව්වා රණවීර වික්‍රමසිංහ මහත්තයාට ගේන්නේ මම මේ වගේ ජාතිවාදයෙක්. මූ කැනඩා පෝස්ට් එකට මේ වගේ ප්‍රකාශයක් කෙරුවා. මුස්ලිම්වරු දෙමළ මිනිස්සු මේ රටට අයිති නැහැ. මේ ටුවරිස්ට්ලා යන්න ඕනේ කියලා. ඥානසාර හාමුදුරුවෝයි සරත් ෆොන්සේකාගේ කිසිම වෙනසක් නැහැ. එක මේකයි. ප්‍රකාශ කෙරුවා. ප්‍රකාශ කෙරුවාම මම නැගිටලා කිව්වා මෑව එක්සත් ජාතික පක්ෂය ඇතුලේ ජනාධිපති අපේක්ෂා ධූරයේ දෙනවට මම විරුද්ධයි කියලා මම ඡන්ද දුනා ඉලෙට බැලලා ආවා. එතකොට අපිට සිදු වුණා. ඥානසාර හැඳුරු වෙන ප්‍රතිපත්තියක නැහැ කියලා එතුම සඳහන් කරේ. වෙනසක් නැහැ කියලා කියන්නේ මේ එච්චරයි මං කියන්නේ මොකද කියන්නේ. එතුමාව. එතකොට ඒ එක්සත් ජාතික පක්ෂෙන් දාලා ඇවිල්ලා අපිට සිදු වුණා මහින්ද රාජපක්ෂ දිනවන්න ෆොන්සේකාට විරුද්ධව. ඒ කියන්නේ මේ රටේ ෆොන්සේකා නායකත්වය අරගෙන තිබුණා නම් ඒ වෙලාවෙම දැන් පොඩ පොඩ ගිනි තියෙනකනේ එදාම ගිනි තියලා ඇති. ජනාධිපති උනේ ඇටියම ඒ නිසා අපිට සිදු වුණා මහින්ද රාජපක්ෂ පත් කරගන්න. මහින්ද රාජපක්ෂ පත් වෙලා ඒ පක්ෂේ මාරු කරලා එක්සත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක තරග කරලා කොළඹ නගරේ දෙවනි ස්ථානයට මම ඇවිල්ලත් ඒ තනතුරු ඔක්කොම දාලා ආවේ ඇයි? දමුල්ල පල්ලියේ සිද්ධි මම කතා කරලා පෑ 30කට ඉස්සර දුන්නා එතුමාට. මේම එකක් වෙන්න යනවා. කරුණාකර මේ රට බේරගන්න
ජනීවාවල ප්‍රශ්නයක් තියෙනවා. මුස්ලිම්වරු සුදු ඇඳගෙන ගිහිල්ලා සුදු තොප්පි දාලා සිංහ කොඩි අරන් ගිහිල්ලා ඇමරිකන් තානාපති ඉස්සරහා අපි හිටියේ මේ රට බේරගන්න. එතකොට බෞද්ධ සංවිධානයක් ඇවිල්ලා ඇමරිකන් එම්බසියේ දා හිටියේ නැහැ. මුස්ලිම්වරු ගිහිල්ලා හිටියා. අපි ඉඳලා පොඩගෙන පොඩින් මම ඉවරන පස්සේ කතා කරන ඕන දෙයක්. ගිහිල්ලා ඉඳලා මේ රට වෙනුවෙන් කරලා මුස්ලිම් රටවල් එක්ක වෙලා ඡන්ද දෙනවා මේ ආණ්ඩුව බේරගන්න. ඒකට පස්සේ දවස් දෙකකට පස්සේ කෙලින්නේ මුස්ලිම් රට. නෑ මම මොකද නැත්තේ? දමුල පල්ලියට ගැහුවා එදා තමයි. මුස්ලිම් රටවල් ඡන්ද දුන්නේ ඊශ්‍රායලයේ පනත ගලාපු ඉඳ ඊශ්‍රායලයේ තරහ මොසාද් එකේදී තරහ මම පැහැදිලිව කියනවා මාතියෝ රටවල් පාවක් අලෝ උනමෝරුන්ට සපෝට් කරන්න මොසාද් එකේද කියලා. මාතියෝ එදා තිබිච්ච යෝජනාව මම කතා කරන්නේ ජෙනීවා වල ලංකාවට විරුද්ධව ගෙනාපු යෝජනාව. නෑ ඇමරිකාවෙන් ගෙනාපු යෝජනාවට කවුද ඡන්ද දුන්නේ? කවුද කවුද දන්නේ නැද්ද ඒක? ඔය ඉදිරිපත් කරේ ඉන්දියාවයි මේ ඇමරිකාව ඉදිරිපත් කරපු යෝජනාව මොකක්ද කියන්නේ? නෑ ඉස්සෙල්ලා ඉදිරිපත් කරුවේ නෑනේ එදා ජෙනීවා වල ඇමරිකන් යෝජනාව. දැන් ආයෙත් එන්නේ ඇමරිකන් යෝජනාව දෙවෙනි එකක්. ඒකට පළවෙනි යෝජනාව ගෙනාවේ ඉන්දියා සහයෝගය දුන්නා. පකිස්තාන් ඕගොල්ලෝ මේක මුස්ලිම් රටවල් පෙන්නන බොරුවට මේ මුස්ලිම් රටවල් උදව් කරනවා කියලා මේ ආගෙන ඡන්ද දීව දෙන බොරුවට. නෑ ඒගොල්ලන්ට තිබ්බ ඡන්ද දීව දෙන. ඇයි බුදුබලනේ කියලා ඡන්ද ටික කරන් දෙන්න තිබුණානේ කියලා. අපිට පක්ෂකමට වැඩිය ඊශ්‍රායලයට විරුද්ධ කරා. අපේ උලමවරුනේ අරන් ගියේ ඡන්ද දී ගන්න. ගත්තේ නැද්ද ඡන්ද? ලොකු අනුදුවක් කන්නේ. ලොකු ගණදු. ඕ ඕගලන්ගේ මොනාර එකක් වෙන කොට ලොකු ගණදු නෑ. අපේ උලමවර දෙන්න. පැහැදිලිව කියනවා. ඒ අපේ අපිට අපිට පක්ෂය තමයි ඡන්ද දුන්නේ. නමුත් පැහැදිලිව ඊශ්‍රායලයේ සාරගය වෙනවා. ඊශ්‍රායලයේ අරාබි අතර තියෙන ප්‍රශ්නය මෙතන තිබ්බේ. ඒක පාවිච්චි කළා ඔබතුමා. ඊශ්‍රායලයේ ගෙනල්ලා ඉවරයි මාත්‍යෝ. නෑ ඔබතුමා ඔබතුමා රජයට වන්දනා. උලම අද අද ඊශ්‍රායල් කාර්ය ඊශ්‍රායල් කාර්ය මෙතන ඉන්නවා. නෝවේ කාර්ය රජය. අනේ පර්චේස් දායකද? අපි තාම කිලා සිද්ධාස්ථාන හදන්නේ මේ ආණ්ඩුවේ ඉඳන් කොච්චර දීලා දෙනවද? හැදිලෝ. අනේ මේ රට මුස්ලිම් රට. ජෙමිතුල් උලමායකට මේ රට අපේ රජවර බුදුහාමුදුරුවෝ පූජා කරන රට. කවුරුත් නැහැ කියන්නේ නැහෙනි. ඉතින් ඒ නිසා නෑ මම කියන්නේ රජයට තියෙන සුද්ධ වූ අයිතියක් මට වගකීමක්. මට තේරෙන්නේ නැහැ මාත්‍යෝ. මට ඕගලන්ට මේ හලාල් ගැන මෙච්චර ප්‍රශ්නයක් තියෙනවා කියලා මම නම් ඇත්තටම හිතුවේ නැහැ. ඒ බුදුහාමුදුරුවෝ ගැන කතා කරනවා නම් දේශීය ගානක්ද ආරසියක්ද ආරදක්ද? ඒ ප්‍රශ්නක තියමුකම එක පැත්තක. ඇයි සිංහල මිනිස්සු එයා ඇව්වේ සිංහල මිනිසෙක් ඇව්වේ එයා 70%ක් මස් කන්නේ මොකටද කියලා ඇව්වා. ස්වාමීන් වහන්සේ උත්තරයක් තිබුණේ නැහැ. නෑ බුද්ධාගමේ මම කිව්වා මැස් ටීවී එකට මං එදත් ඇවිල්ලා කිව්වා කරුවා කරලා මේ කැමරා එක අරන් ගිහිල්ලා මස් කඩේක ඉස්සරහා ඉන්න 100ක් ආවොත් 100න් 70ක් සිංහල මිනිස්සු ඇවිල්ලා මස් කඩේ මස් ගන්නවද නැද්ද කියලා බලමු. උපයි මමයි දේශපාලෙන් අයින් වෙමු. මම දේශපාලෙන් නැත්තම් හරි මීරේ දේශපාලෙන් කොහොමද කරන්නේ? කවක් නැහැ. අපි අපි ජාතික දේශපාලනේ මෙතන මොකද්ද? ජාතිවාදී දේශපාලනේ කාපු දෙන් කන මිනිහා කාපු දෙන් දැන් මෙතන පල්ලියක් තියෙනවා කඩයක් ඔක්කොමලා කනවා. මේ කණ්ඩේපා කියලා කියන්නේ නෑ එහෙම නෙවෙයි. තාමත් ඕගොල්ලෝ බල කරන්න තෝන්නේ නෑ. අපි බල කරන්න තෝන්නේ නෑ. එම එක්කෙනාටම ඒගොල්ලන්ගේ අයිතිවාසිකමක් තියෙනවා. ඒගොල්ලන්ට හොඳ නරක තේරෙනවා. ඕගොල්ලන් කියලා මේ නරකයි කියලා කියන්න උමනාවක් නෑ. අපි කියන්නේ බෞද්ධින්ට කියලා අපේ හලා සාධකයේ දෙන එක ඕගොල්ලන්ට නරකක් නම් අපි ඉවත් කරගන්න කියන්නම්. පහදිලි පහදිලි මිනිස් වල අපේ කියලාම කම්පැනිස් වල බඩගේ මම දැන් ඥානසාර ස්වාමීන් වහන්සේට මම කිව්වා මමත් එන්න බෞද්ධ සංගම් ඔක්කොම එක නෑ සංවිධානයේ හලාල් සාධක ගත්ත සංවිධානය ඔක්කොම එන්න කියන්නේ. මම ඇවිල ප්‍රකාශක මාත්‍යෝ මේ කරුණ කළා අයින් කරගන්න. හලාල් පිළිකාවේ රට බේරගන්න ඔබතුමා දක්වන නෑ. පිළිකාව දැන් ඇවිල්ලා දැන් මාර්ගම රෝහලේ හොඳක් හොඳ ගානක් ඉන්නවා. මේ පිළිකාව අදපු ඇදිය තියෙන්නේ. අලුත් පිළිකාව කැදෙන්න ඕනේ නෑ. මේ පිළිකාව අදන්නේ ඕගල අදන්නේ බයි. හලාල් කාලෙ වෙන්නත් මෙච්චර පිළිකාව රෝහල් පිරෙන්නේ. හොඳයි. අපි ගිහලා බැලුවා නම් සංකීර්ණේ ආරම්භ වෙනවා කී දේ පිළිකාව ඇදලා ඉන්නවා කියලා බලාගන්න පුළුවන්. හොඳයි. හොඳයි. අපි මෙතනින් මේ සාකච්ඡාව හමාර කරනවා. මොකද කාල වේලාව ඉතාමත් වේගෙන් ගිලිහිලා ඉවරයි. ඒ නිසා කෙලස වෙතත් අපි නැවතත් මතක් කරනවා මේ අවස්ථාවේදී යම් යම් පුද්ගල නාමයන් ව්‍යාපාරික ආයතන නාමයන් සඳහන් වුණා. එහි සියලුම වගකීම මේ පැමිණි සංවිධාන පැමිණි පාර්ශ්වයන් බාරගත යුතුයි. ඒ පිළිබඳ කිසිදු වගකීමක් අපේ ආයතනය දරන්නේ නැහැ. පුද්ගල නාම රජයට යම් යම් ප්‍රකාශන සිදු වුණා ඒ කිසිදු කාරණාවකට අපි වග කියන්නේ නැහැ. ඒ ඔබතුමන්ලා වග කිය යුතුයි. නැවතත් අවධාරණය කරමින් අපි නැවතත් මේ වැඩසටහන සංවිධානය කිරීමේ අරමුණ මා ඔබට කියනවා කිසිදු ආකාරයක ගැටුමක් කිසිදු ආකාරයක ප්‍රශ්නයක් ඇති කරන්නට නොවේ. මේ කරුණු සමාජයේ ඉස්සරහ නිවැරදි ආකාරයට විසඳන්නට නිවැරදි අවබෝධය ජනතාව සන්තය කරන්නට තමයි අපේ බලාපොරොත්තු වුණේ. කෙලස වෙතත් මේ වැඩසටහන නිමා නොවුණු වැඩසටහනක් විදිහට මේ තවමත් සංවාදයට භාජනය වෙනවා. ඒ නිසා
අපි අපේ අනිවාර්ය අනිවාර්ය එනිසා අපි හරි වැරද්ද හිතා ඉතා සියුම්බ ඉතාමත් සංවේදීව විසඳ ගමුයි කියන ආරාධනාව මැදපැත්තටම යෝජනා කරමින් මම ස්තුතිවන්ත වෙනවා බුදුබල සේනා සංවිධානයේ විධායක කමිටු සමාජික කතිකාචාර්ය දිලන්ත විතානගේ මහත්මයාට බෙහෙත්ම ස්තුති ඒ වගේම මුස්ලිම් දෙමළ ජාතික සන්ධානයේ නායක අසාද් සාලි මහත්මයාට බෙහෙත්ම ස්තුති එතකොටම අපි මැක්ස් ටීවී එකට ස්තුතිවන්ත වෙනවා අපි දෙගොල්ලෝ ගෙනල්ලා අද මේ වගේ මේ විවාදයක් හරි කරලා ජනතාව තුල හොඳ මතයක් යනවනම් අපි දුර කියවෙනවා අපේ වැරදි තියනවාද එහෙන් වැරදි තියනවාද මේ ඔක්කොම අපිට අරගස් ගන්න පුළුවන් වාතාවරණයක් අපිට දැන් ඇති වෙලා තියෙනවා මම කියන්නේ ඔබතුමාම කිව්වා මුස්ලිම් කීප දෙනෙක් ඇවිල්ලා දැන් සාකච්ඡා කරන හොඳ වාතාවරණයක් මේකේ අපි තව ඉදිරියට යන් මෙතන මම කියන්නේ විශේෂයෙන්ම හැම තැනින්ම උනේ මේ අදාළ මිනිසු කතා කරුවේ නැහැ කියන ප්‍රශ්නයක් ගැන අද බුදු බලත් එක සිංහල බෞද්ධ සංවාදයක් පැහැදිලිව නැහැ උඩ උඩින් තමයි මේ සර්වාගමික පුටුවක් එක්ක මේ සෙල්ලමක් දාන්නේ අනිවාර්යයෙන්ම මෙතනදී අපිට එක්කව වෙන්න හොඳ මාතෘකාවක් එක්කව වෙලා අපිත් සූදානම් ඕන වැරද්දක් තියෙනවා නම් අපේ අයියලා කියන එක ආගෙන මල්ලිලා වැඩ කරන්න ලෑස්ති කියලා මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න ස්තුතියි හොඳයි බේරම සුදීදී දෙපරටම අපේ බලාපොරොත්තුවත් මේ රට සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලි මේ සහෝදර ජාතීන් සියලු දෙනා එකට එකමුතුව සමගින් සමාදානයේ රටේ සංවර්ධනය වෙනුවෙන් වැඩ කරන්නට අවශ්‍ය කරන පසුබිම සකසන්නට ඒ ප්‍රාර්ථනාව සමගින් අදවසට සමුගන්නා ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාට සුබ රාත්‍රියක්